Lanka, aisi disi sarasavi pindin. Dorin durak dor madalavai. ආයිබෝ දොරමඩලාව සංවාදාත්මක හරසරණිය නවලොවට නව දැනුම සහ නවීන විද්‍යාවේ රහස් ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වන අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල සුනිතා ගෞරවනීයව පිළිගන්නවා අපේ මාතෘභූමිය ලෝකයට ප්‍රදානය කළ ශ්‍රේෂ්ඨ ගණයේ විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්නට පුළුවන් එතුමාගේ නමින් නව ලෝකයට ප්‍රදානය කළ නව නිපැයුම් සඳහා පේටන් බලපත්‍ර 25කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම අන්තර්ජාතික කීර්තියක් හිමේ අපේ රටෙන් බිහි වෙච්ච විද්‍යාඥයන් අතරේ ඉහළින්ම සිටින විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ඉතා ගෞරවනීයව පිළිගන්නවා ආචාර්ය සරත් ගුණපාල සූරින් දවස් කීපයකට ලංකාවට ආ වෙලාවේ අපේ ආරාධන දොරමඩලාවට සහභාගී වෙන්න. ඒ වගේම අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් මහාචාර්ය චන්දන ජයරත්න සූරින් ඉතා ගෞරවනීයව දොරමඩලාවට පිළිගන්නවා. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා හැටියට ක්‍රියා කරන අපේ රටේ කීර්තිමත් විද්වතෙක් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම භෞතික විද්‍යා ශාස්ත්‍රයේ අපේ රටේ ඉහළම විද්වතෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් මහාචාර්ය සාර්ඩි රෝසා සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්යතුමා මේ තුම්පලටම පොදු ගුණාකාර කීපයක් තියෙනවා එකක් තමයි භෞතික විද්‍යාව භෞතික විද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ ඉහළටම ගිය තුන් දෙනෙක් තවත් පොදු ගුණාකාරයක් තියෙනවා තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ තුන් දෙනාම කොළඹ විශ්වවිද්‍යාලේ මාත් ඇතුළත් කළොත් හතර දෙනාම කොළඹ විශ්වවිද්‍යාලේ ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලෝකෙට ආපු අය හැටියට හඳුන්වා දෙන්න පුළුවන් සියලු දෙනා ගෞරවනීයව පිළිගන්න අතරේ මේ නව ලොවට නව දැනුම සහ නවීන විද්‍යාවේ රහස් තරමක් දුරට අපි කතා කරපු මාතෘකා සමහර කෙනෙකුට හිතෙනවා ටිකක් කලින් කතා නැහැ හැමදාම අලුත් වෙනවා ලෝකේ අලුත් වෙනවා දැනුම අලුත් වෙනවා අද අලුතෙන් කතා කරන්න කොයි තරම් දේවල් තියෙනවද ඒ හින්දා අපි කල්පනා කළා නව ලොවට නව දැනුම ගැන කතා කරන්න හැබැයි පරණ ප්‍රශ්නයක් අහලා තමයි වැඩසටහන පටන් ගන්නෙ අලුත් දේවල් තිබුණාට පරණ ප්‍රශ්නකින් පටන් ගන්න හිතුණා ඒ පරණ ප්‍රශ්නේ තමයි මේ හැමදාම අහන එකක් මේ දොරමඩලාව කරන මගෙනුක් අහනවා සමහර වෙලාවට මාත්‍යෝ ලෝක විනාශ වෙන්න පුළුවන්ද දැන් වෙයි හෙට වෙයි අනිද්ද වෙයි මෙහෙම වෙයි කියලා ලෝකේ පුරා ලොකු කතා බහක් තියෙන ලෝක විනාශය ගැන ඔන්න මේ අහවල් දවසේ ලෝක විනාශ වෙනවා කී කී කියත් හිටියන පහුගේ කාලේ ඒ කතා බහට දැන් මොකද වෙලා තියෙන්නේ නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකුට ලෝක විනාශය ගැන කියන්න තියෙන්නේ මොකද අපි ඒක අහලා කතා බහ පටන් ගමු සරත් ගුණපාල මහත්මයා ඇත්තටම හසන්ත කියපු විදිහට අපි මට මතකයි දැන් අවුරුදු කීපයකට පෙරත් මේ වගේ අදහස් කතා කරා ඇත්තටම කවුරුවත් බය වෙන්න ඕනේ නැහැ මේ ලෝක අපේ ඉන්න ලෝකය සෞර ග්‍රහ මණ්ඩලය විනාශ වෙන්න කිසිම මේ කියන්නේ වැඩි සම්භාවිතාවයක් කිසිම දෙයක් මේ දවස්වල එහෙම දෙයක් නැහැ මං හිතන්නේ අපේ ජීවිතින් ජීවතු අපි ජීවතුන් අතර ඉන්න කාලේ හරි ඒ තව අවුරුදු 100 ගානකට කිසිම දෙයක් එහෙම වෙයි කියලා ඇත්තටම මේ ගැන කතා කරනකොට මේ විද්‍යාඥයන් සඳහන් කරනවා ක්‍රම 10ක් විතර මේ ඊටත් වැඩිය තියෙන්න පුළුවන් මේ ලෝක විනාශ වෙන්න පුළුවන් කියලා මේ ක්‍රම ඉතින් අපිට මේ ප්‍රේක්ෂකයන්ට දැනගන්නත් එක්ක කීපයක් සඳහන් කරන්න පුළුවන් එකක් තමා දැන් අපේ තියෙන ඉරේ කාලය ඉවර වෙලා අපේ ඉරේ කාලය ඉවර වෙන්නේ දැන් අවුරුදු බිලියන 4.2ක් තවත් ඒ වගේ කාලයක් ඉන්න පුළුවන් විරේ ශක්තිය ඉවර වෙනවා හයිඩ්‍රජන් හීලියම් වෙන එක ඊට පස්සේ ඉර ලොකු වෙලා පුපුරලා යනවා ඒ කවද තව බිලියන් ගානකින් වෙන දෙයක් ඒ කාලේ වෙනකොට සමහරට ඊට ගොඩක් ඉස්සර අපේ මිනිස්සුන් හතිය නැති වෙලා යන ඉඩ තියෙනවා ඒක එකක් ඊට පස්සේ මේ අපේ කිරිසයුර තියෙන බ්ලැක් හෝල් එකක් වගේ එකක් ඇවිල්ලා අපේ ග්‍රහලෝක ඒ වගේම ඉර චන්ද ඉර ඒකට අහුවෙන්න ඉඩ තියෙනවා ඊට අමතරව තව මේකක් තියෙනවා දැන් අපිට ඈතින් තියෙන මට ඒක හරියටම නම මතක නැහැ ආලෝක වර්ෂ 69ක් 70ක් ඈතින් තියෙන ඉරක් තියෙනවා ඒක අපි දිසාවට එමින් පවතින්නේ ඒක අපි දිසාවට ආවොත් සෑහෙන ගොඩක් දුරට ඩිස්ටර්බන්සස් එන්න පුළුවන් හැබැයි මේක වෙන්න තව අවුරුදු මිලියන් ගාණක් යනවා ඒකින්ද එහෙම ඒකට බය වෙන්න ඕනේ තව එකක් තමයි මේ ඈත තියෙන තරු පුපුරනකොට සුපනෝ වලින් ඒකේ මේ අක්ෂ දිගේ පිට වෙන ගැමා රේ බර්ස්ට් එක ඒක වැදිලා අපි විනාශ වෙන්න පුළුවන් ඒ වගේම මේ අපේ පෘථුවේ මේ එක එක වසංගත රෝග හැදෙන්න පුළුවන් ඉංග්‍රීසියෙන් නම් පැන්ඩමික් කියලා කියනවා ඒ වගේව ඇති වෙලා
මේ අපේ ජීවින් නැති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගිනි කඳු අපේ පෘථුවේ තියෙන ගිනි කඳු ගොඩාක් එක් ගමන පිපිරුවත් විශාල ගිනි කඳු දැන් පුපුරනවාගෙන මීට වැඩිය ගොඩක් ඒවා ඒකෙන් නැති වෙන්න පුළුවන්. ඇත්තටම ගොඩක්ම වශයෙන් තර්ජනයක් තියෙන්නේ පොඩ්ඩක් හරි අපි කියනවා නම් සම්භාවිතාවය වැඩිම මේ අපි වටා කැරකෙන මීටර් 300ට වැඩිය මේ ලොකු උල්කාපාත කඩාමැටන එක තමයි තියෙන ලොකුම තර්ජනේ. දැන්ට එහෙම කිසිම දෙයක් නැහැ. ඇත්තටම NASA ආයතනයෙන් ඒවා මොනිටර් කරනවා මේ එන ඒවා. අපිට ත්‍රෙට් එකක් වෙන එහෙම එකක් තාම නැහැ. එක එක වෙලාවට හැබැයි අපේ තාක්ෂණය තාම ගොඩාම දියුණු නැහැ. ඇත්තටම අපි තාක්ෂණය දියුණු කරමින් පවතිනවා මේ එන ගල් කෑලි හොයාගන්න එක. මේ ගල් කෑලි අපි හිතනවා 1200ක් විතර තියෙනවා 400ක් විතර තමයි දැන්ට හොයාගෙන තියෙන්නේ. මේ 400 තමාරුවෙන් හොයාගත්තේ දැන් තව 800ක් විතර තියෙනවා. ඒක හොයන්න හරි අමාරුයි. අපි ඇත්තටම නියෝ කැම් කියලා එකක් අභ්‍යවකාශගත කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අවුරුදු ගාන 30 හදාගෙන යන එකක් මේ ගල් කෑලි හොයන්න. මේවා ඇත්තටම මේ සොයාගන්න ඩිටෙක් කරගන්න හරි අමාරුයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ මොකද ඒවා හීතලයි ඒවෙන් ආලෝකය වැදිලා එහෙම නැත්නම් රේඩා එකකින් බලනවා ඒක සිග්නල් එක වැදිලා පරාවර්තනේ රිෆ්ලෙක්ෂන් කියන පරාවර්තනේ වෙලා එන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඒවට ඉතින් තාක්ෂණයේ දියුණු කරමින් පවතිනවා. ඒක තමයි තියෙන ලොකුම ත්‍රෙට් එක. මොකද සමහරට අපි කොච්චර හෙව්වත් අපි ඇත්තනම් පහුගිය කාලේ දැන් පහුගිය අවුරුදු 5 ඇතුළත වගේ අපි දන්නේ නැති ඒ කැලියාව මේ ලොකු උල්කාපාත අපිට හානියක් වුණ නැහැ. හැබැයි මට හිතන විදිහට ඒක තමයි තියෙන ලොකුම තර්ජනය කියලා. හැබැයි තව තවත් ඒවා තියෙනවා. තව අපි හිතමු නැති ඒවා තියෙන්න පුළුවන්. හොඳයි. ඒක තමයි මට හිතන ලොකුම තර්ජනේ මේ අපේ පෘථුවියට මේ ලොකු උල්කාපාතයක් වැටලා ඒකෙන් අර ඩයිනසෝරල නැති වුණා වගේ ඒ වගේ එකක් වෙන එක. ඒකෙහිඳ තමයි අපි ඒ ගැන සොයමින් පවතින්නේ. අනිත් ඒවා ගැන නම් අපි එහෙම සොයමින් පවතින්නේ නැහැ ඇත්තටම. මොකද ගල් එනවා කියපුවාමනේ අපි ගල් ගහලා මරනවා වගේ හැඟීමක් එනවා මිනිසුන්ට. දැන් ගල් ඇවිල්ලා ගල් වැදිලා අපි මේ යන්න මොළොන්නේ නේද කියලා වගේ හැඟීමක් එනවා. එහෙම වෙන්න බැරිකමකුත් නැහැ. හැබැයි ඒ තරම් බය වෙන්න දෙයක් නැහැ. දැන් NASA ආයතනෙම කිව්වා එහෙම එකක් ළඟදි වෙන්නේ නැහැ කියලා. ඔන්න ගුණ බලමත් එක්ක කිව්වා. ලොකු විනාශයක්. දැන් උනත් ඉතින් ආයේ හොයාගන්න යා එක උනේ නැහැ නේද කියලා ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. උනත් එතරම් පස්සේ කවුරුවක් නැහැ නේ. කොහොම හරි මේක ලෝකේ පුරා මහ කුතුහලයකින් කතා කරන කාරණාවක්. අපේ රටේ මේ කතාබහ තියෙනවා. ඒ කතාබහේ ස්වරූපය හොඳට දන්නවා චන්දන ජයරත්න මහාචාර්යතුමා. ඔබතුමාටත් ඇති මේ ප්‍රශ්නෙට යම් පිළිතුරක්. ලෝක විනාශය. ඔව් දැන් මේක වරින් වර මේ මතුවෙච්ච ප්‍රශ්නයනේ කාලයක් අර මායන් කැලෙන්ඩරේ ඉවර වෙනවා කියලා ලොකු ආන්දෝලනයක් තිබුණා. ඉතින් ඒ ක්‍රම කීපයක් ඇත්තසෙම මේ කැලෙන්ඩර් ඉවරනකොට මෙහෙම මෙහෙම වෙයි කියලා ඉතින් අපි බිය නැති කළා. ඉතින් ප්‍රධාන වශයෙන් හිතන්න පුළුවන් එකක් තමයි ග්‍රහකයක් වැදිලා වෙදීමින් වෙන හානිය නිසා වන විනාශය. ඊට අමතරව ඒ ග්‍රහකයක් වැදුනාපම ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් මේ ගොඩබිම වැදිලා දූවිල්ල ඇවිස්සලා සූර්යාලෝකේ නැතුව ගිහින් අර ඩයිනෝසෝරියෝ අපේ නැතුණා කියන මතයක් තියෙනවා මේ වගේ දෙයක් වෙලා මිලියන 65කට කලින්. ඉතින් ඒ වගේ දෙයක් වෙයි කියන එක. සහ ඊළඟට අනිත් එක තමයි මේ මුහුදට වැටුණත් එහෙම මීටර 800ක් කියලා නියම් මෙගා සුනාමි. හිතාගන්න බෑ අපිට මේ ඒ තරම් උසට එනවා ඒක. එතකොට එහෙම වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒකට අමතරව පෘථිවි අක්ෂය ඇලවීමක් වෙන්න පුළුවන්. එතකොට ඍතු ભેද සම්බන්ධ. ඉතින් මේ වගේ ඒවා වෙන්නේ ග්‍රහක. දැන් ඒ නිසා තමයි අද ඔය ග්‍රහක සිටියන් ගත කරලා ඒවා විනාශ කරන වැඩපිළිවෙලක් සාකච්ඡා කරගෙන යනවා. ඉතින් ඒ එක එක ක්‍රම තියෙනවා. ග්‍රහකයක් ගාවට මේ ස්පේස් ස්ට්‍රක්චර් එකක් ගිහිල්ලා ඒක ඇදගෙන පොඩක් එළියට තල්ලු කරන එක. දැන් ඊළඟට මේ ලේසර් බීම් සරලා එක පොඩි කරන එක. එහෙම නැත්නම් න්‍යෂ්ටික බෝම්බයක් දාන එක. දැන් මේවා ගොඩක් ඒවා හැබැයි අත් වශයෙන්ම කියනවනම් මේ අපි මේවා දකින්නේ ගියාට පස්සේ සමහර වෙලාවට. මේ නියම් කලින් ඉඳලා අපේ සිස්ටම් එක තිබාට මිනිස්සු ටිකක් කම්මැලි ස්වභාවයක් තියෙනවා. යන්ත්‍රත් ඒ වගේ තමයි. සමහරක් වෙලාවට අපිට ආරංචි එන්නේ ගියට පස්සේ. ඉතින් ඒ වුණත් මේක බොහොම කල්තිය දැන් අලුත් සිස්ටම් එකක් දැන්
සාකච්ඡා කරගෙන යනවා. ඒකින් කරන්නේ මේ අර අවතල දර්පණ අර ආකිමිඩිස් නැවගෙන තිබ්බේ සූර්යාලෝකය නාභිගත කරලා රුවලට ඈත එන සතුරු නැවකට ඒතොර රුවල ගිනි ගන්නවා. දැන් මේක අවතල මේ දර්පණයක් තියලා. ඉතින් ඒ වගේ එකක් අභ්‍යවකාශය රඳවන්න යනවා. අවතල දර්පණ රඳවලා ඒවා වලින් අර සූර්යාලෝකය නාභිගත කරනවා අර ඈත ග්‍රහකයකට. ඒතොර ඒ ග්‍රහකේ කොලක් උණු වෙනකොට මේ දුම දානවා වගේ විසිරෙන නිසා නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව අරක විසිරලා යන පොඩ්ඩක් සෙන්ටිමීටර ගානක් ඈතදී විසි කරගත්තොත් කොළඹ මේ අපේ ලෝක කිට්ටුවට එනකොට ඇති යවන්න පුළුවන්. දැන් මේ වගේ විවිධ ක්‍රමවේදයන් සාකච්ඡා කරනවා. ඉතින් අපි අත වශයෙන්ම කියන මේ අභ්‍යවකාශ තාක්ෂණයේ දැන් අපිට කතා කරන්න තියෙන දේ තමයි මාස් රෝවර් එක 2020දී යවන එක අඟහරුට. ඒකට විරුද්ධව සෑහෙන ඇමරිකානු ජාතිකයෝ ලියනවා මේ මේ මොකද ඒකින් ඒකේ අදහස තියෙන්නේ මේ අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් ජීවියෝ හිටියද මේ අඟහරුගේ මීට කලින් කියන දැන් අපේ ලොකුම ප්‍රශ්නේ කියලා තියෙන්නේ අපිට මේ අපි අපේ මේ ලෝකේ අපි ඊතරද ඉන්නේ පිට තව කට්ටිය ඉන්නවද කියන එක හොයන එක. දැන් ඒකට මේ මේ යානා යවනකොට මේගොල්ලන් කියන ඔය ප්‍රශ්නෙට වැඩිය ලොකු ක්ලීන ගාන ඩොලර් වියදම් කළොත් එහෙම අපිට පුළුවන් මේ ලෝකේ පිරිසුදු තියාගෙන පරිසර දූෂණ යන්නේ නැතුව. ඉතින් ඒ වගේ විවිධ මත තිබුණාට දැන් මේ මේ ගොඩක් අය දන්නේ නැහැ ඇත්තටම ග්‍රහකයක් හරි ඒ වගේක් ඇවිදිලා වැදුනොත් සම්මුතිය මුළු මිනිස් සංහතියම නැති වෙන්න පුළුවන්. ඒක බේරගැනීමේ හැකියාව අපේ මේ අභ්‍යවකාශ තාක්ෂණයේ තාරකා විද්‍යාවට තියෙනවා. ඉතින් ඒක තමයි දිනු කරගන්න ඕනේ. වෙනස් වෙන ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමණ. හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් පෘථුවිය වෙනස් වෙන්න පුළුවන්, ලෝකය වෙනස් වෙන්න පුළුවන්. එකම ගඟකට එකම කෙනෙකුට දෙවරක් බහින්න බෑ කියනවනේ. ගඟත් වෙනස්, පුද්ගලයාත් වෙනස්. ඒ කියන්නේ හැම විටම, හැම නිමේෂයකම, හැම තප්පරයකම සියල්ල වෙනස් වෙනවා. ඉතින් මේ ලෝකෙත් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා කියන්නේ ඉතින් නැහෙනවා කියන්නේ, විනාශ වෙනවා කියන්නේ වෙනස් වීම. ඒ ක්‍රියාවලියේ මේක කොටසක්. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්, නැහෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්. හැබැයි මේ විනාශ වීම ගැන අප කතා කළ යුත්තේයි කියන එක වෙනම කාරණාවක්. ඒකටත් විද්‍යාත්මක හේතුවක් තියෙනවා. අපි ඒ ගැන වෙනම කතා කරමු. භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකුට ලෝක විනාශය ගැන කියන්න තියෙන්නේ මොකද? මහාචාර්ය රෝසා. ඇත්තටම දැන් මෙතුමාලා දෙන්නම මේ කතා කරේ විද්‍යාත්මක කරුණු. මට හිතෙනවා විද්‍යාත්මක කරුණු වලට අමතරව අපි මේ කරන පරිසරය හානියට, නැත්නම් පරිසර පද්ධතියේ ඇතිවන ලොකු වෙනස්කම් වලින් අපි නැති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට පුළුවන් මිනිස් යුද්ධ කරලා නැති වෙන්න පුළුවන්. අපි තුමු කවුරු හරි න්‍යෂ්ටික බෝම්බයක් භාවිත කරොත් එහෙම අන්තවාදී පිරිසක්. තාම අපිට අන්තවාදීන් අතර න්‍යෂ්ටික බෝම්බ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා නමුත් ඔවුන් අතරපත් වුණොත් න්‍යෂ්ටික බෝම්බ ඔවුන් භාවිත කරොත් එහෙම ලෝකය මේ ඉවර කරලා දැම්ම හැකි. ඉතින් ඒ වගේ ඒක නිසා මේ ලෝක විනාශය කියන එක කියයි. ඉතින් අර ගුණපාල මම කිව්වා වගේම චන්දන කිව්වා වගේම අපිට විද්‍යාත්මක කරුණුත් ගොඩක් තියෙනවා. ඉතින් නමුත් ඉතින් අපි කවදා හරි මේක නැති වෙනවා. ඒක නයි ඉතින් ෂුවර්. ඒ කියන්නේ මේ අපි දන්නා බුදුදහම අනුව වුණා සේරම දේ අනිත්‍යයි. ඒ නිසා මේ ලෝකේ නැති වෙන එක ස්ථිරයි. ඉතින් කවදද වෙන්නේ, කොහෙද කවද්ද වෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් නමුත් මට නම් හිතෙන්නේ මම බුද්ධලික විශ්වාස කරන්නේ විද්‍යාත්මක කරුණු වලට වඩා අපිම මිනිසින් අසා ගනී කියලා තමයි මට නම් පෞද්ගලිකව හිතෙන්නේ. විහින් නැහි කියලා තමයි කියන්න තියෙන්නේ. හැම දෙයක්ම වෙනස් වෙනවා කියමු. බලන්න ගඟ වෙනස් වෙනවා, මිනිස්සයා වෙනස් වෙනවා, ගහකොළ වෙනස් වෙනවා, කුටිම කියනවනේ රටවල් වෙනස් වෙනවා, ආණ්ඩු වෙනස් වෙනවා, නායකයෝ වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙවි යනවා, ඉදිරියට ගලාගෙන යනවා. හැබැයි කොහේ හරි මේක නවතීද? දැන් අපි පස් අවුරුදු සැලසුම් හදද්දී රටවල් හදන්නට කොහේ හරි සැලසුමක් හදනවා. අභ්‍යවකාශයෙන් එන තර්ජනයක් කින් අපි බේරෙන්නේ කොහොමද? ධර්මාචාර්යතුමා කිව්වා වගේ මේ ගල් හරුවල යවන්න ප්‍රහාර වලක්වන්න එහෙම පරිශනාවක් කරනවා තව කොහේ හරි. අපි මේ රටවල් ගොඩ නගන්න පරිසරය හදන්න සැලසුම් හදත් මේව එකට අන්තර් සම්බන්ධයක් තියෙනවා නැතුව නෙවෙයි. ඒ සම්බන්ධය හඳුනා ගන්න තමයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. ලෝක විනාශය ගැනත් විටින් විට අපට කතා කරන්න සිද්ධ වෙනවා. ලෝක විනාශය ගැන කතා කරලා ආරම්භ කරාට කනගාටුදායක ප්‍රවෘත්තියක් තියෙනවා අද දොරමඩලාවෙන් කියන්ට. අපේ භාෂාවට, සාහිත්‍යයට අනුපමේය සේවාවක් කළ මහාචාර්ය විනිවිතාරණ සූරින්ගේ අභාවය අද වාර්තා වුණා. එතුමා සිංහල භාෂා විශේෂේත්‍රයේ මහා මෙහෙවරක් කළ විද්වතෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් භාෂා සාහිත්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ වගේම අපේ බසට අලුත් පද, අලුත් වචන හඳුන්වා දෙන්න එතුමා ලොකු දායකත්වයක් දරලා තියෙන මහාචාර්ය විනිවිතාරණ සූරින්. අලුත් පරම්පරාවක් භාෂා සාහිත්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන් මහදරුවරෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. අවුරුදු 91ක් ආයු වළඳා
මහාචාර්ය විනීවිතාරණ සූරීන් දැන් සමුගත්තා එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා එතුමන් පිළිබඳ පුංචි සටහනක් තබන්න අපට අවසර දෙන්න එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි වෘක්ෂද ජලයේද ආදී සියල්ල එක්තැනුණු ඉතා උදාර උත්සවයක් මේ අපගේ සිංහල අවුරුදු උත්සවය නිකම්ම විනෝදයක් සඳහා තරණියන්ගේ මතයක් සඳහාම නොවේ නමුත් වටිනා හරයෙන් යුක්තව කරන උත්සවයයි මීට අවුරුදු 45කට වැඩිය පෙර අපි තරුණ කාලේ දැන් අපි විශ්‍රාම ලබාපු මහල්ලු ඒ කාලයේහි අපේ විෂය අධ්‍යාපනයට බාහිරව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් සංස්කෘතික අධ්‍යාපනයක් ලැබුවේ එක්තරා පුද්ගලයන් තුන් දෙනෙකුගේ ආශ්‍රය හේතුවෙන් ඒ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහත්මයා සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි අපේ මාතෘකාව නව ලොවට නව දැනුම සහ නවීන විද්‍යාවේ රහස්. නව ලොවට නව දැනුම කියපුවාම ලෝකේ අලුත් වෙන බව හැඟෙනවා. ඒ වගේම විද්‍යාව අලුත් වෙන බව හැඟෙනවා. හැබැයි විද්‍යාවේ අලුත්ම දේවල් අලුත්ම සොයාගෙන හිටි හැටියේ පාත් වෙනවා. මාධ්‍ය පළ වෙනවා, අන්තර්ජාලයට එනවා. මෙන්න මෙහෙම දෙයක් වාර්තා වෙලා, අභ්‍යවකාශ පරිශ්‍රණ ක්ෂේත්‍රයේ මෙන්න මේ වගේ දෙයක් හොයාගෙන කියලා වාර්තා වෙනවා. අලුත්ම தත්ත්වය මොකද්ද කියලා දැනගන්න හොඳම කෙනෙක් ඉන්නවා. අපිත් එක්ක මහාචාර්ය ආචාර්ය සරත් ගුණපාල සූරි NASA ආයතනයේ ජ්‍යෙෂ්ඨ පරිශ්‍රණ විද්‍යාඥ. ඇත්තටම හසන්ත මට කියන්න පුළුවන් මේ දවස්වල අපි මොනවද කරන්න කියලා. මේ දැන් අපේ ඇත්තටම NASA ආයතනය රඳාපව තින්නේ මිනිස්සු ඇමරිකානු ඇමරිකාවේ ඉන්න මිනිස්සුන්ගේ ආදායම් බදුවලින්නේ. ඒක හින්දා මිනිස්සු කැමතිව තමයි අපි කරන්න ඕනේ. දැන් මිනිස්සුන්ගේ තියෙන එකම කුතුහලය තමයි ලොකු මේක තමයි අපි විශ්වයේ තනියම ඉන්නවද අපි විශ්වයේ තනියමද ඉන්නේ තව ජීවීන් කොහේ හරි තියෙනවද කියලා හොයාගන්න එක. ඉතින් මේ පිළිබඳව තමයි අපි පරිශ්‍රණ කරගෙන යන්නේ. අපි දැන් ඇත්තටම මේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ අපි ජලය ආශ්‍රිත ජීවීන් තමයි අපි හොයන්නේ. ජලය ආශ්‍රයෙන් හැදුන ඒකට හේතුව තමයි පෘථුවේ අපේ ජීවය හැදිලා තියෙන්නේ ජලය ආශ්‍රිතව. ඇත්තටම අපි ගත්තොත් එහෙම මුළු විශ්වයම විශ්වයේ වැඩිම තියෙනවා 91%ක් විතර තියෙන්නේ හයිඩ්‍රජන් වායුව. 2%ක් විතර හීලියම් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඔක්සිජන්, ඊට පස්සේ කාබන්. අනිත් ඒවා හරි පොඩි. ඉතින් ඒක හින්දා දැන් විද්‍යාඥයෝ හිතනවා මේ මේකට ඇත්තටම උත්තර දෙන්න හැදුවා ගොඩාක් කට්ටිය මේ අපිට කලින් දැන් අවුරුදු 10 ගානක් තිස්සේ ඒ කට්ටිය ගොඩක් වෙලාවට ඒ කට්ටිය හිතපු අදහස් හරි ගියේ නැහැ. එහෙම නැත්නම් ඒ කට්ටිය හිතුවේ වෙනස් විදිහවල වලින් මේක කෙටියෙන් කියනවා නම් මේක හින්දා හරියටම අපිට හොයාගන්න බැරි වුණා ගොඩාක් ඒවා අපි නොමග ගියා. ඉතින් මේ එකද දැන් අවුරුදු 500කට විතර ඉස්සෙල්ලා තමයි මේ කොපර්නිකස් නිකලස් කොපර්නිකස් කියන තාරකා විද්‍යාඥය හරියට ඉර අපි ඉස්තර හිටියේ පෘථිවි වටේ හැමෝකම යනවා කියන්නේ හරියට ඉර තියලා ඒක වටේ අපි යනවා කියලා හොයාගෙන එතනින් තමයි මේ පහුගිය අවුරුදු 500 ගණන් ඇතුළත සීග්‍රෙන් දිනු වෙන්න ගත්තේ. ඉතින් දැන් කෙටියෙන් කියනවා නම් මේ දැන් අපි මුළු විශ්වයේම තියෙන්නේ වැඩියම තියෙන හයිඩ්‍රජන්, ඊගාට හීලියම්, ඊගාට ඔක්සිජන් ඇන් කාබන්. හීලියම් මේ මොනවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ නේ, නිෂ්ක්‍රීය වායුවක්නේ. ඒකෙන් හින්දා හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන්නේ ජලය ඇන් කාබන්. ඒ ඇන් ඊගාට තියෙන නයිට්‍රජන්. ඒ ටික බේස් වෙලා තමයි අපේ ලයිෆ් එක ඇදිලා තියෙන්නේ. ඒකෙන් හින්දා විශ්වයේත් වැඩියෙන් මේ ටික තියෙන හින්දා අපි ඉත හරි සාධාරණයි. විශ්වයේ ඉන්න අනිත් ජීවීන් කොහේ හරි ඉන්නවා නම් ඒ කට්ටියත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් බේස් වෙලා තමයි හැදිලා තියෙන්නේ කියලා මේ මූලික වෙලා හැදිලා තියෙනවා කියලා තමයි අපි හිතන්නේ. ඒක හරි සාධාරණයි. ඉතින් ඒක හින්දා අපි අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ජලයේ තියෙන තැන් තමයි අපි හොයාගෙන යන්නේ. දැන් අපිට තැන් හතරක් හම්බෙලා තියෙනවා. එකක් තමයි අඟහරු ලෝකේ. අපි අඟහරු ලෝකේ දැන් පහුගිය අවුරුදු 20 ඇතුළත
අපි ඉංග්‍රීසියෙන් නම් කියන්නේ permanent present කියලා. අනහරු ලෝකේ වටේ අපේ චන්ද්‍රිකා තියෙනවා ගොඩාක්. මේ කැරකෙන චන්ද්‍රිකාවන් තියෙන අනහරු ලෝකේ වටේ බැහැලා තියෙන රෝවර් යා තියෙනවා. බැහැලා මූව් වෙන්න බැරි මේ අපි ඉංග්‍රීසියෙන් නම් කියන්නේ fixed legged landers කියලා ඒවා තියෙනවා. මේවැන් අපි හොයාගෙන යනවා අගහරු ලෝකේ. අපි දන්නවා ජලය තිබුණයි කියලා මිලියන් 100කට විතර ඉස්සෙල්ලා. තාමත් තියෙනවා මිදිච්ච මඩ වශයෙන් ජලය තියෙනවා. ඉතින් අපි හොයාගෙන යනවා ජීවීන් මේකේ හිටියද කියලා. ඒකට අපි මේ දවස්වල හදාගෙන යනවා මේ මාස් 2020 කියලා විශාල රෝවර් එකක් ඩොලර් බිලියන් 0.25ක් වියදම් කරලා. ඇත්තටම මං ඉන්න විද්‍යාගාරේ හදන්නේ. මම සහභාගී වෙනවා. අතුරු ප්‍රශ්නයක්. ඔව්. ජලය තියෙන බව ජීවීන් හිටියද කියලා තමයි මේ වань හිටියයි කියලා තාම තහවුරු කරලා නැහැ. නෑ හිටියයි කියලා තහවුරු නැහැ. පා වෙන පීරිසියක් උඩ නැගලා පිටසක්වලකින් මෙහාට බැලලා ආවේ කුමටද ඇත්තට ඔයලා කුරුමිට්ටෝ කියලා ගීයක් තියෙනවනේ. ඒ ඔය ඔක්කොම හොයාගෙන කලින් ගීතය ආවේ. හැබැයි වතුර තියෙනවයි කියලා හොයාගෙන තියෙනවා. වතුර තියෙනවා. දැන්ටත් මිජිච්ච වතුර තියෙනවා. අඟහරු ලෝකේ පාය මේ පාල නෙමෙයි රත් වෙන කාලේ ඉංග්‍රීසියෙන් කියනවා. සමහර කාලට කඳු බෑවුම් වලට කඳ මේ රත් වෙනකොට අර මිදිච්ච මඩ දිය වෙලා වතුර මේ ඒවා දිගේ පොඩ පොඩ කාන්දු වෙනවා. ලොකුවට ගලන් එන්නේ නැහැ. දැන් අගහරු ලෝකේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් දවල් කාලට සෙන්ටිග්‍රේඩ් අංශක 0යි, රෑ කාලට සෙන්ටිග්‍රේඩ් අංශක -100යි. ඒකට හේතුව ඒකේ වායුව ගෝලයේ හරි තුනි. සමහර වෙලාවට රත් වෙන කාලට අර ඉර හොඳට වැටෙන බෑවුම් මෙහෙම සෙන්ටිග්‍රේඩ් අංශක 7-8කට වගේ රත් වෙනවා. ඒ වෙලාවට තමයි අර මිදිච්ච වතුර මඩ දිය වෙලා වතුර එන්නේ. එතකොට එතන වතුර තියෙනවා. ඒ වගේම බ්‍රහස්පති ග්‍රහලෝකේ අපේ තියෙන ලොකුම ග්‍රහලෝකේ අපේ සෞර ග්‍රහ මණ්ඩලේ ඒකට චන්ද්‍රයන් 58ක් තියෙනවා. ඒකේ යුරෝපා කියන එකේ අයිස් තියෙනවා. අයිස් කට්ටයට වතුර තියෙනවායි කියලා අපි හිතාගෙන ඉන්නවා. තාම ඒක හරියටම ඔප්පු කළා නැහැ. ඒකට සාධක තියෙනවා අපිට කෙලින්ම කියන්න බැරි වුණාට වතුර ඇති කියලා හිතන්න. අපි ඒක ගැන පස්සේ කතා කරමු. ඒකටත් යන්න චන්ද්‍රිකාවක් අපි හදනවා යුරෝපා ක්ලිපර් කියලා. මේ දවස්වල ඒකත් අපේ විද්‍යාගාරේ හදන්න පටන් ගත්තා. 2024 තමයි යවන්න තියෙන්නේ. ගොඩක් වෙලා 2026 වෙයි. ඒකත් තව තැනක් වතුර තියෙන. ඊට පස්සේ සෙනසුරු ග්‍රහය වටේ කැරකෙන චන්ද්‍රයන් ගොඩාක් තියෙනවා 50 ගණනක්. ඒකෙන් ලොකුම එක තමයි ටයිටන් කියන්නේ. ඒකේ වතුර ටිකක් තියෙනවා. ඊට අමතරව මීතේන් සහ ඊතේන් කියන වායුවෙන් තියෙන ද්‍රව වශයෙන් ඒ හරි හීතල හින්දා. ඒකවත් සෙනසුරු වටා කැරකෙන තව ග්‍රහ ලෝකයක් තියෙනවා එන්සලඩස් කියලා. ගොඩක් පොඩි එකක්. ඒක හිමේ අයිස් වලින් වැහිලා තියෙන්නේ. ඒකේ ගඟවල් තියෙනවා වතුර ගලන් යන. අපි ඇත්තටම කැසිනි කියන යානයකින් ඒකේ ළඟට ගිහිල්ලා පින්තූර ගත්තා. ඒ විතරක් නෙමෙයි, ඒ කැසිනි යානය එන්සලඩස් වලින් 7 km/h උඩින් ගමන් කළා. ඒකෙන් පොළොවට විදින වතුර අරගෙන අපි ඇනලයිස් කරලා බැලුවා. ඒකේ තියෙන වතුර, කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, මීතේන් වායුව, හයිඩ්‍රජන්, ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. එතනත් අපිට ගවේෂණය කරන්න ඕනේ තැන. ඉතින් මේ හතර තමයි අපි ගවේෂණය කරන්නේ. මේ ජීවීන් අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ කොහේ හරි ඉන්නවද පෘථිවියට අමතරව කියලා හොයන්න. අඟහරු යුරෝප කියන චන්ද්‍රය, බ්‍රහස්පති වටා කරගෙන සෙනසුරු වටා කරගෙන ටයිටන් සහ එන්සෙලඩස් කියන චන්ද්‍රයන් දෙක, ඒ හතර. මීට අමතරව අපි දුරදර්ශක හදාගෙන යනවා පෘථිවියේ තියෙන දුරදර්ශකය. පෘථිවියේ කක්ෂයට ගත කරන්න පුළුවන් දුරදර්ශකයි අපේ ඉඳලා ආලෝක වර්ෂ 100ක් ඈත තියෙන අනිත්තරුව වටා භ්‍රමණය වෙන පෘථිවිය වගේ ග්‍රහලෝක තියෙනවද? එහෙම අපිට කීපයක් හම්බෙලා තියෙනවා. ඒවැ වතුර තියෙනවද? ඒවැ හරිතප්‍රද තියෙනවද කියලා හොයන්න. ඒක අපි ඊළඟ වාරයේදී කතා කරමු. මේ ගොඩක් කරුණු මං කිව්වා. මේ අපි ටෙලස්කෝප් ගැන පස්සේ කතා කරමු. දැන් චන්ද්‍රිකාව ලින්ක් කරන ඒවා තමයි මං පළවෙනිම මේ කතා කරේ. මාර පෙර බාධා කරන අවස්ථාවේ ඔබ කියමින් හිටියා ඔබ සේවය කරන විද්‍යාගාරයේ මගින් නිර්මාණය කරන රෝවර් අඟහරු පර්යේෂණ කටයුතු සඳහා නිර්මාණය කරන. දැන්ට අපි කියන්නේ මාස් 2020 කියලා. ඇත්තටම මේ දවස්වල ඇමරිකාවේ හයි ස්කූල්, ඒ කියන්නේ මෙහෙ විදිහට නම් පන්ති 11 12
ධාතුන 10 11 12 ධාතුන ඒවැය තියෙන තරංගයක් මේ මේකට දාන්න නමක් හොයලා මොකද කියුරියෝසිටි යානය හදනකොටත් අපි ඇතුලේ කිව්වේ අපි හදන කාලේ ම කියලා මාස් එක්ස්ප්ලොරේෂන් නැ MSL කියලා කිව්වේ මාස් මාස් සයන්ස් ලැබොරටරි කියලා පස්සේ තමයි අරින වෙලාවේ තමයි ලස්සන නමක් දැම්මේ ඒ වගේ නමක් දැන්ට හොයනවා දැන්ට අපි කියන්නේ මාස් 2020 කියලා දැන් ලබන අවුරුද්දේ ජූලයි 17 තමයි ලොන්ච් කරන්න තියෙන්නේ සුමාන දෙකක් ඇතුළත තමයි ඒ 17 බැරි වුණොත් ඒ කාලේ වෙනකොට ලස්සන නමක් එයි මාස් 2020 නෙමෙයි දැන් ඇත්තටම මගේ ගෲප් එකෙන් තමයි ඇත්තට මේක හැදුවේ මේ විෂන් එකට තියෙන කැමරාස් ටික ඒකට අපි දැන් මේ දවස්වල කියන්නේ ඩබල් ඊ කැම් කියලා කියන්නේ මේ ඉංජිනියරින් කැමරා එක කියලා කියන්නේ ඉංජිනියරින් එක්ස්ප්ලොරේෂන් කැමරා කියලා ඩබල් ඊ කැම් මේකෙන් තමයි මේ රෑ දවල් දෙකේ මේ ගමන් කරනකොට වටේ තියෙන මේ පින්තූර එවන්නේ අපිට ඒ පින්තූර බලලා තමයි අපි මේක ගමන් කරන්න සලස්වන්නේ මීට අමතරව තියෙනවා ගිය මේ කියුරියොසිටි යානයට අමතරව මේ ගමන තියෙන පොඩි හෙලිකොප්ටරයකුත් ඒ හෙලිකොප්ටරේ අපි බලාපොරොත්තු වෙනවා මේ රෑ කාලයක චාර්ජ් වෙලා බැටරිය කරන්ට් එකෙන් වැඩ කරන්නේ උදේට උඩට ගිහිල්ලා වටේ කැරකිලා ඒකේ තියෙන පින්තූර අපිට එවනවා එතකොට අපි දන්නවා වටේ තියෙන කඳුපල්ලම් අර මේ ගල් මොනවද තියෙන්නේ කියලා එතකොට අපි යා මේ රෝවර් එක හසුරවන්න ලේසි මේ වටේ තියෙන ඒවා දැනගත්තාම ආචාර්ය සරත් ගුණපාල සූරීන් පිළිබඳව මා විටින් විට දොරමඩලාවේ තොරතුරු කියලා තිනවා අද දොරමඩලාව අලුතෙන් බලන දරුවෙක් ඉන්නවා නම් දරුවන්ගේ දැනුම සඳහා එතුමා කවුදයි කියා දීම අපේ යුතුකමක් බවට පත් වෙනවා එතුමා නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙක් හැටියට ක්‍රියා කරනවා ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥය කියන්නේ එතුමා යටතේ තවත් විද්‍යාඥයන් පිරිසක් සේවය කරනවා මේව මම මේ කොහෙන්වත් පොතපතකින් කියවලම නෙවෙයි මං ගිහිල්ලා බලලා දැකලා කියන දේවල් ටිකක් මම ඒ තොරතුරුත් පෙන්වලා තිනවා අටපට්ටමෙන් දොරමඩලාවෙන් ප්‍රකට විද්‍යාඥයන් රසක් එතුමත් එක්ක වැඩ කරනවා මේ පරිශ්‍රණ කටයුතුල අදත් අභ්‍යවකාශයට යන අභ්‍යවකාශ යානාවල තියෙන ඉන්ෆ්‍රාරෙඩ් කැමරාව අදුරක්ත කිරණ කැමරාවේ පේටන් බලපත්‍රය හිමිකාරත්වය තියෙන්නේ එතුමාට අදත් ඒක පාවිච්චි කරන ඒ තාක්ෂණය වැඩි දියුණු කළ වෙනත් අංශ වලටත් යොදාගෙන තියෙනවා ඒ ඉන්ෆ්‍රාරෙඩ් කැමරාව ඇතුළු අදුරක්ත කිරණ කැමරාව ඇතුළු තවත් නිර්මාණ නව නිපැයුම් 25ක් කට පමණ පේටන් බලපත්‍ර තියෙනවා එතුමාට ඒ වගේම විද්‍යාත්මක ප්‍රකාශන අන්තර්ජාතික සංග්‍රහවල විද්‍යා සංග්‍රහවල පළ වෙලා තියෙනවා එතුමා අන්තර්ජාතික වශයෙන් විශ්වවිද්‍යාලවල දේශන පවත්වලා තියෙනවා එතුමාගේ දැනුම ලෝකේ පුරා පතුරවමින් ඉන්නවා පර්යේෂකයෙක් හැටියට විද්වතෙක් හැටියට මම ඒ දරුවන්ගේ අද මේ බලන් ඉන්න දරුවන්ට දැනුම සඳහා ඒතරතුරු ටික කිව්වේ තව බොහෝ දේවල් තියෙනවා කෙටියෙන් සාරාංශයක් හැටියටයි ඒ ටික කිව්වේ දැන් එතුමා කිව්වා ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාවගේ ආදායම් බදු වලින් කරන වැඩ නොයි දේවල් කරනවා ඇති ආරක්ෂාව දෙනවා ඇති රට සංවර්ධනය කරනවා ඇති අධ්‍යාපනය දෙනවා ඇති සෞඛ්‍ය ඒව කරනවා ඇති අපේ වගේම නිදහස් සෞඛ්‍ය සේවයන් නැති වුණාට එහෙත් ඒවා තියෙනවා ඇති නොයෙක් දේවල් කරනවා ඇති ඒ අතරේ අභ්‍යවකාශ පර්යේෂණත් කරනවා අඟහරු පර්යේෂණ කටයුතු රෝවර් හදනවා චන්ද්‍රිකා හදනවා බිලියන ගණන් ඩොලර් බිලියන ගණන් යොදවනවා ඇමරිකාවේ ඒව කරනවා ඉතින් ගුණපාල මහත්තයත් එතන ලොක්කෙක් වගේ එහෙ ගිහිල්ලා වැඩ කරනවා. ඒතර අපේ ආදායම් බදු වලින් අපේ රජයේ මොනවද කරන්නේ? දැන් මේ අපිත් ආදායම් බදු ගෙවනවා නේ. එහෙනම් මොනවද කරන්නේ? ඉතින් කොච්චර දේවල් තියෙනවද? අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව මේ ඔක්කොමත් කරන්න ඕනේ. අපි ණය ගෙවන්න ඕනේ. ඒ සෑහෙන ණය වාරිකයක් ගෙවන්න තියෙනවා. අවුරුද්දකට අපි ආරද්දින ණය වලට අපි හැමෝම මේ ණයකාරයෝ බවට පත් වෙලා කොහොම වුණා දන්නේ. හැබැයි වෙලා තියෙනවා. ඉතින් ඒ ටික ගෙවලා වුණාම පරිශ්‍රණ කරන්න කොහෙද මහත්තයෝ? කියලා කෙනෙක් අහන්න ඉඳී තියෙනවා. ඉතින් එහෙම තත්වයක් තුලත් අපේ මිනිසුත් වැඩ කරනවා. මේ ඇතුලේ දාතසි ක්ලාග් මධ්‍යස්ථානේ, කොළඹ විශ්වවිද්‍යාලේ, මොරටුව විශ්වවිද්‍යාලේ, පේරාදෙණිය, තවත් තැන්වල මේ තරුණ ළමයි එම හොඳ වැඩ කරනවා. දැන් අපේ අය සම්බන්ධ වෙලා ඔය රාවන් වන් කියන චන්ද්‍රිකාවක්. තව නොඑක් නොඑක් ආකාරයේ පරි මේ සියල්ල අතර ඒවත් කරනවා. මේකත් මහා පුදුම වැඩක් තමයි. ඒ ගැන වෙනම පරිශනාවක් කරන්න ඕනේ මහා චර්තුමා. ඔව් මම විශේෂයෙන්ම අද මේ කැමති මේ අභ්‍යවකාශ තාක්ෂණය ගැන සහ ඒවා ගැන කතා කරන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා මේ සමර කඩමේ දොරමඩලාව නරඹන සමහර අය මේ නිදාගන්න ඉඳ තියෙන පොඩි ළමයි එහෙම නිදාගන්න ඉස්සෙල්ලා මේ වැදගත් දෙයක් කියන්න තියෙනවා. සූර්ය ග්‍රහණයක් එනවා.
කොළයාකාර සූර්යග්‍රහණයක්. කොළයාකාර කියලා කියන්නේ මේ වටේට වලල්ලක් වගේ දිලිසෙනවා මේ ග්‍රහණයේ මධ්‍ය වෙලාවේදී. දැන් මේක තියෙන්නේ දැන් මේ දැන් ඒක නෙමෙයි මේ සාමාන්‍ය සූර්යග්‍රහණය මේ පෙන්නලා තියෙන්නේ. මම ඉස්සරහට වලයාකාර එකක් පෙන්නන්න. එතකොට දැන් මේ සූර්යග්‍රහණය තිබෙන්නේ දෙසැම්බර් 26. උදේ 8 ඉඳලා 11 මාර්තුණකම් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ පෙනෙන්නේ හොඳටම පෙනෙන යාපනය සහ ඒ උඩ හරිය කොටස වලට තමයි පූර්ණ මේ වලයාකාර එක පෙනෙන්නේ මුළු රටටම පෙනෙන අර්ධ ග්‍රහණයේ වශයෙන්. ඉතින් මේ වගේ වලයාකාර සූර්යග්‍රහණයක් දැන් අපිට සූර්යග්‍රහණ හරි හිගයි. මේ වගේ එකක් අපිට ආයෙ දකින්න හම්බෙන්නේ මේ 2031 මැයි 21. ඒ කියන්නේ අවුරුදු මේ 12ක් 11ක් විතර ඉන්න වෙනවා. ඉතින් ඒක නිසා ඉතාම විරල අවස්ථාවක් අපිට උදා වෙනවා. දැන් මම කියලා දෙන්න හදන්නේ දැන් මේක අනිවාර්යයෙන්ම මේ මේ ග්‍රහණය දැන් ලකටම පේන නිසා මිනිස්සු මේක දිහා බලන්න ගිහිල්ලා ඇස්පුච්ච ගන්නවා. දැන් ඒ නිසා මට වැඩිම මුණ කරලා තියෙන්නේ බලන විදිය කියලා දෙන්නයි. කොහොමද කියලා මොකද මේ මීට කලින් 2010 තිබිච්ච සූර්යග්‍රහණ වෙලාවේදී අපි කොච්චර කිව්වත් මට ඇමතුමක් ලැබුණා මේ අක්ෂිරෝහලෙන්. මම ගියා එතන ළමයි කිහිප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට පේන්නේ මේ අර මේ සෝහෝ චන්ද්‍රිකාවෙන් පේන, ඒ කියන්නේ මේ මැද කළුයි වටේට විතරයි ඒගොල්ලන්ට පේන්නේ. ඒ මොකද අර සූර්යග්‍රහණය බලන්න ගිහිල්ලා ඇහි මැද පිච්චිලා. එතකොට දැන් ඒගොල්ලන්ට නිකන් පේන්නේ අර වොෂර් එකකින් ඇතුලින් බලනවා වගේ තමයි. ඉතින් ඒක නිසා මේ අපි මොකද පොඩි වෙලා බැලුවත් මේ ඇස්වලට සූර්යාගෙන් අර නාභිගත වෙලා පිච්චෙනවා. ඉතින් ඒක නිසා මම කියලා දෙන්න කැමති මේ ග්‍රහණය ගැන පොඩි වෙලාවකට දෙන්න මේ ඉතාම වැදගත් එකක්. මේකට ජාතික වශයෙන් අපි ව්‍යාපෘති දෙකක් කරගෙන යනවා. එකක් කොළඹ විශ්වවිද්‍යාලය විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා රට පුරා මධ්‍යස්ථාන 256ක් විධාත මධ්‍යස්ථානවල ඒ වෙලාවේ මේ මේක නැරඹීමට අවස්ථාව සලසලා දෙනවා. දෙවෙනි එක අපි යාපනය විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය එකතු වෙලා කරන එකක් තියෙනවා. ඒක එහි අපේ කොළඹ විශ්වවිද්‍යාල දුරේෂ් අරන් ගිහිල්ලා අපේ පරිශන වගුත් කරනවා. ජාත්‍යන්තර වශයෙන් තාරකා විද්‍යාඥයෝ කීප දෙනෙකුත් අපේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. ඒකලත් එකගෙන යනවා අපි හිට. එහෙ යාපනය විශ්වවිද්‍යාලයේදී ක්‍රීඩාංගණයේදී එතෙන්ට ඕන කෙනෙකුට එන්න පුළුවන්. අපේ දුරේෂ් වලින් මේ නැරඹීම අවස්ථාව ලබා දෙනවා. දැන් මම මේක ගැන පොඩි විස්තරයක් කියනවා. දැන් මේ තියෙන සූර්යග්‍රහණයක්. එතකොට මේ සූර්යග්‍රහණයක් වෙලාව මේක අපි පාවිච්චි කරන්නේ ඇත්ත වශයෙන්ම මේ විද්‍යාව ජනතාවට ගෙනියන්න ඒගොල්ලන්ගේ ජනතාව තුළ තියෙන මිත්‍යා විශ්වාස. ඔව් දැන් දැන් මිත්‍යා විශ්වාස කියලා කියන්නේ සමහරු බයයි මේ සූර්යග්‍රහණ වෙලාවට මේ එළියට බහින්න. තවත් කාන්තාව මේ මේ දරු ප්‍රසූතිය අපේක්ෂා කරන අයට සමහරු එළියට බහින්න දෙන්නේ නැහැ මේ හදවත්වල හිඳුදුර ඇති වෙයි කියලා. දැන් මේවා සනිකර මිත්‍යා. ඉතින් අපි මේ විද්‍යාව ගෙන යාම තුළින් මිත්‍යාව මේ බැහැර කිරීම සඳහා තමයි ගොඩක් මේක පාවිච්චි කරන්නේ. ඉතින් මේ ජාතික විද්‍යා දිනයත් උපයෝගී කරගෙන මේක කරන්නේ. දැන් මම පෙන්වන්න මේ සූර්යග්‍රහණයක් වෙන වෙලාවක් මේක වෙන්නේ කොහොමද කියන එකයි මේකේ පොඩි මූලධර්ම ටිකක් කියලා දීලා බලන විදිය කියලා දෙනවා. මේක මම හිතන්නේ පේනවද කොහොමද දන්නේ නැහැ. ඔව්. දැන් ඔය තියෙන්නේ සූර්යයත් පෘථිවියත් අතරට චන්ද්‍රයා පැමිණිය අපාම. චන්ද්‍රයාගේ සූර්යා වැහෙනවා චන්ද්‍රයාගෙන්. එතකොට අපේ පෘථිවියේ යම් ප්‍රදේශයකට අර පොඩි කළු ඉරද්දක් වල තියෙන පෘථිවිය උඩ ඒ කිලෝමීටර 118 කතර පොඩි තීරයක් තමයි මේවර මේ කළු පාට ඉර තියෙන ප්‍රදේශය වැටෙන්නේ. ඒ ප්‍රදේශයට විනාඩි ගාණක් සාමාන්‍ය විනාඩි 5ක් 6ක් 7ක් වගේ තමයි වැඩිම වගේ තියෙන්නේ මේ මේ සූර්යග්‍රහණයක එකතැනක ඉඳලා නරඹන්නේ. මොකද පෘථිවිය මේ භ්‍රමණය වෙන නිසා මේ එකතැනකට පේන්නේ බොහොම සුළු වෙලාවයි. අර්ධ ග්‍රහණය පේනවා සෑහෙන වෙලාවක්. ඔය තියෙන්නේ මේ උම්බ්‍රා පෙනුම්බ්‍රා කියලා කියන්නේ පූර්ණ ඡායාව සහ උපඡායාව වැටෙන ප්‍රදේශ දෙක. පූර්ණ ඡායාව වැටෙන ප්‍රදේශයට පමණයි සූර්යග්‍රහණය හොඳට පේන්නේ මධ්‍ය ප්‍රදේශය. අර්ධ ග්‍රහණයක් වශයෙන් පේනවා ඔය අර්ධ කෝණයක් වගේ තියෙන දෙපැත්තේ මේ වගේ ඒවවලට. එතකොට අපි දැන් ගියොත් ඊළඟට මේ තියෙන්නේ ඒ වගේ සූර්යග්‍රහණයක අර ඉතා තීරුවක් විතරයි මධ්‍ය ප්‍රදේශය වශයෙන් ගන්න පුළුවන් පූර්ණ ග්‍රහණය පෙනෙන. එතකොට දැන් මේ තියෙන්නේ ඔන්න බලන්න දැන් මේ පෘථිවියේ තියෙන මේ භ්‍රමණය නිසා එක තැනකට වැඩි වෙලාවක් තියෙන ඉතින් සමහර විද්‍යාඥයෝ පුරුදු වෙලා තියෙනවා මේ ජෙට් එක නැගලා මේක පස්සේ යන්න මේ හෙවණැල්ල පස්සේ යන්න මේ හෙවණැල්ල චන්ද්‍රයාගේ හෙවණැල්ල. ඉතින් හෙවණැල්ල පස්සේ යන්න. එතකොට මේක වැටෙන ප්‍රදේශ වලට
දැන් මේ වර වලයාකාර ග්‍රහණය අපිට පෙනේ. දැන් අපි ටිකකින් බලනවා මේ තින්නේ ඔය හේවනල්ල වැඩි ලොකු ප්‍රදේශයකට වැටෙන්නේ නැහැ. ඕක ඒක යනවා ඊට පස්සේ. එතකොට ඒ යන ප්‍රදේශවල විතරයි දැන් පේන්න පටන් ගන්නෙ. එතකොට ඒ තමයි මේ විදිහට තමයි සූර්යග්‍රහණයකදී මුළු ලෝකෙටම එකම විදිහට එකම දැනට දැන් ලංකාවේ උතුරට තියෙන වෙලාවට වැඩිය පොඩි වෙනසක් තියෙනවා දකුණට තියෙන වෙලාවෙදී. එහෙම වෙනසක් තියෙනවා. ඉතින් දැන් මම ඊළඟට පෙන්වනවා මේ ගොඩක්ම මම කියලා දෙන්න යන්නේ නැහැ. දැන් මේ තියෙන මේ හැම අමාවක දවසකදී තමයි සූර්යග්‍රහණ එන්නේ. 15ක පොයි දවස තමයි චන්ද්‍රග්‍රහණ එන්නේ. ඉතින් මේ පෘථිවිය වටේ චන්ද්‍රයා ගමන් කරන කක්ෂය අංශක පහක ඇලියක් තියෙනවා පෘථිවිය සූර්යයා වටේ ගමන් කරන කක්ෂය තලයට. ඒ නිසා මේ දෙක කපෙන තැන් වලට අපි යන ඩයල් ලක්ෂ කියලා කියන ඒ තැන් වලට මේ චන්ද්‍රය ආවොත් පමණයි සරලයේ කියන එක මට්ටමකට આવුත් විතරයි අපිට මේ ග්‍රහණ එන්නේ. ඒ නිසා හැම පොහේටම අපිට ග්‍රහණ ලැබෙන්නේ නැහැ. දැන් ඔන්න අපිට මේ තියෙන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සූර්යග්‍රහණයක් ඇති වෙලාව. දැන් මේකේ විශේෂත්වයක් තියෙනවා මේ චන්ද්‍රයාගේ විෂ්කම්භයත් සූර්යාගේ විෂ්කම්භයත් ගත්තොත් චන්ද්‍රයාට පෘථිවියට සිට තියෙන දුරත් සූර්යාට තියෙන දුරත් ගත්තොත් හරියටම සමානුපාතිකයි. ඒ නිසා ඕනට වඩා වැහෙන්නේ නැහැ අඩුවෙන් මේ ගානට තියෙන මේ වගේ ස්වභාවයක් වෙන චන්ද්‍රයන් සහිත වෙන ග්‍රහලෝකවලට නැහැ. අපිට තමයි මේ වාසිය තියෙන්නේ. දැන් මෙන්න මේ වලයාකාර එකක් ඉන්නේ මෙන්න මේ දෙවනි රූපයෙන් දක්වන විදියටයි. අපේ චන්ද්‍රයා පෘථිවිය වටේ ගමන් කරන්නේ ඉලිප්සාකාර මාර්ගයක. මේ ඉලිප්සියේ ඈත තියෙනකොට ඔය දකුණු රූපයෙන් පෙන්වන්නේ ඈත තියෙන විට මේ ග්‍රහණය සිදු වුණොත් ඒ වෙලාවට ඔය B කියන අංකයෙන් පෙන්වන ආකාරයට තනිකර වැහෙන්නේ නැහැ. මැද කළු පාටයි වටේට සූර්යයා පේනවා. අන් අවස්ථාව තමයි දැන් මේ ඉතා විරල අවස්ථාවක් දැන් අපිට මේ ලැබෙන්නේ. අර්ධ චන්ද්‍රග්‍රහණයක් කියලා කියන්නේ සූර්යග්‍රහණ කියන්නේ C. පූර්ණ එකක් කියලා කියන්නේ A. ඒක B අවස්ථාව තමයි මේවර සිදු වෙන්නේ අපිට. ඉතින් දැන් මේ විලාගේ ඔන්න ඔයගේ වටේට ලස්සන දිලිසෙන වළල්ලක් හිරිනවා. ඉතින් දැන් මේක අපි ගත්තොත් එහෙම මේ දක්වලා තියෙන්නේ මේ 2025 වෙනකන් 2001 ඉඳලා තියෙන ඔය ග්‍රහණ මේ සූර්යග්‍රහණ තිබෙන අවස්ථා ටිකක් පූර්ණ සූර්යග්‍රහණ දැන් ලංකාව වලින් එකක්වත් ගිහිල්ලා නැහැ අවුරුදු 25ෙම. ඊළඟට අපි ගත්තොත් එහෙම වලයාකාර ග්‍රහණ ගත්තොත් රතු පාටින් දක්වලා තියෙනවා 2010 දී එකක් ගිහිල්ලා තිනවා. ආයෙත් දැන් ලංකාව උඩින් මේ යනවා 2000 මේ 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 අවුරුදු 2019 මාර්තු මේ දෙසැම්බර් 26 ඊට පස්සේ නැහැ. ඉතින් ඒක නිසා මේ මෑතක බොහොම විරල බවක් අපිට මේ ලංකාවට ගත්තොත් එහෙම විරල බවක් පෙන්නනවා. දැන් මේ තියෙන 2021 ඉඳලා 2040 වෙනකන් කාලය තුලත් එකම එකක් තියෙනවා පොලයාකාර එකක්. ඒක තමයි මම කිව්වේ 2031 මැයි මාසෙදී. ඉතින් මෙච්චර විරල දයක් අපි නොබලා සිටීම සුසුසේ මේ විද්‍යාව ඉගෙන ගන්න ළමයි විශේෂයෙන් මේ ගැන අධ්‍යයනය කළ යුතුයි. මේ මෙන්න මේ වගේ දෙකක් අපිට දකින්න පුළුවන් වෙනවා. මේ 2010 දී අපි දැකපු එක ඒත් යාපනයටයි පෙවුනේ. මෙවරත් පේන්නේ යාපනයට මෙන්න මේ වගේම සිදුවීමක්. ඉතින් මේ දින 2010 ජනවාරි මාසේ ඇතිවෙච්ච 15 ඇතිවෙච්ච සූර්යග්‍රහණය ගිය මාර්ගය අප්‍රිකාව උඩින් ඇවිදින් ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් ගියේ. දැන් අපි මේ මේ ප්‍රදේශ ටික දැන් මෙවර එක අපි බලනවා. දැන් මෙවර ග්‍රහණය මේ වගේ පෙනේවි. ඒක සිදුවන්නේ මෙන්න මෙහෙමයි. ඔය පේන්නේ හේවනැල්ල පූර්ණ සහ අර්ධ ග්‍රහණ පෙනෙන ප්‍රදේශ ටික. ඔය මැද යන තිත තියෙන ප්‍රදේශෙ විතරයි පූර්ණ වලයාකාර ග්‍රහණය පේන්නේ. වටේ තියෙන ලා හේවනැල්ල තියෙන ප්‍රදේශෙට අර්ධ ග්‍රහණය පේනවා. මේ විදිහට. ඉතින් මේක එක එක රටවල් වලට පෙනෙන මේ රටවල් ටික විතරයි පේන්නේ. හැම රටවල් වලටම පෙනෙන්නේ නැහැ. ඒක ඒකත් අපි දැනගන්න ඕනේ. එතකොට පටන් ගන්නෙ බහරේන් කටා හරියෙන්. ඊට පස්සේ ලංකාව හරහා ගිහින් මැලේසියාව, පිලිපීනේ, ඉන්දුනීසියාව ඒ හරි යන්නේ. ඊළඟට දැන් මේ තියෙන ප්‍රධාන මාර්ග ටික පෙනෙන ප්‍රදේශය. ඉතින් දැන් අපි ගත්තොත් එහෙම ඔය රතු පාටින් පේන හරියට විතරයි පූර්ණ වලයාකාර ග්‍රහණය පේන්නේ. අර ඉරි ගහලා තියෙන කොටස් වලට අර්ධ ග්‍රහණය ටික ටික පේනවා. දැන් මම අවසානින් කියන්න යන්නේ
මෙන්න මේකයි තත්ත්වය. ඔය තියෙන ලංකාවේ මෙතන ඔය සිටීමේ පෙන්නලා තියෙන මැද යාපනයේ සිට මේ පොඩි අනුරාධපුරේ වවුනියාව තිකුණාමලය ඒ ප්‍රදේශය අල්ලගෙන රතු පාට තද රතු පාට කොටසක් ඒ කොටසට ගියොත් අපිට පුළුවන් අන්නර වලයාකාර සූර්යග්‍රහණය නරඹන්න. ඉතින් මේකට විදේශ සංචාරකයෝ දැන් මේ මේ එන්න ලැහැත්ති කරගෙන තිනවා මේ මේක බලන්න මෙහෙට ලංකාවට. මොකද මේ ඒ හරියට පේනවා. අපේ ශිෂ්‍ය අපිට ලොකු දැනුවත් කිරීමක් කරගෙන යනවා. ඊළඟට අනිත් රට පිටිපස්සේ අනිත් කට්ටියට පේනවා. දැන් මේක විනාඩි 3යි තප්පර 8යි මේ පූර්ණ වලයාකාර ග්‍රහණය යාපනයටත් පේන්නේ. විකුණාමලිය පැත්තට ගත්තොත් තප්පර ගානකින් ඉවර වෙනවා. අරතරම් වෙලා පේන්නේ නැහැ. හරි එදින ඉහට පල්ලේ තද රතුයකින් පල්ලෙහාට ගිය ගමන් අපිට වලයාකාර නෙමෙයි පේන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණ අර්ධ සූර්යග්‍රහණය. ඉතින් ඔන්න දැන් මේක පටන් ගන්න වෙලාව ගත්තොත් එහෙම ආසන්න වශයෙන් කිව්වොත් එහෙම දෙසැම්බර් 26 වෙනිදා උදේ 8යි 9යි 8යි 11 යගේ ඒ රටේ උතුරට මෙහෙ වෙනස් පොඩ්ඩක් පහලට දෙවුන්දර තුඩුවට 8යි 11 පටන් ගන්න. ඉතින් මධ්‍ය වෙලාව තියෙන්නේ මේ විදිහට ගත්තොත් එහෙම මධ්‍ය වෙලාව සාමාන්‍යයෙන් හොඳටම පේන වෙලාව 9යි 38 වගේ ඒ වගේ වෙලාවක් ගන්න පුළුවන්. ඒ තැනනුව වෙනස් වෙනවා. අපි ඒවා අපේ වෙබ් අඩවිල දාලා තිනවා. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඊළඟට අර්ධ ග්‍රහණයේ අවසාන වෙන්නේ අපි ගත්තොත් එහෙම ලංකාවේ දකුණු කෙරවල අර්ධ ග්‍රහණයේ අවසාන වෙන්නේ 11:24ට. මේ හොඳයි. ඉතින් හොඳයි. දැන් මම පොඩි පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. ඉතින් මේක බලන විදියක් කියන්න ඕනේ නැද්ද? හොඳයි. හොඳයි. ඉතින් මේ තියෙන්නේ එක එක තැන් වලට බලන විදිය. දැන් මේවා මේ පෙනෙන විදි කොළඹට ගත්තොත් එහෙම පැය 3යි විනාඩි 12ක් පේනවා අර්ධ ග්‍රහණය. හැබැයි එය උදේ 8යි 10ට පටන් අරගෙන 11:22ට අවසන් වෙනවා මේ කොළඹ ප්‍රදේශයට ගත්තොත්. ඉතින් මේ අර්ධ ග්‍රහණය සෑහෙන වැහෙනවා. ඒ පේන්නේ පින්තූරේ දාලා තියෙන කළු පාටේ සෑහෙන වැහෙනවා. ඉතින් ඒක නිසා මේ හොඳ අවස්ථාවක් එකම දේ නැරඹීමේදී ප්‍රවේශම් වෙන්න වෙනවා. මොකද මේ ඇහි තියෙන කාචය හරහා ගිහින් අර දෘෂ්ටි විතානයට ගියාපුවාම ඇහැ පිච්චෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සූර්ය දිහා ග්‍රහණයක් තිබුණා නැතත් තප්පර 10ක් හෝ 15ක් අතරත් බැතුලත බලාගෙන ඉන්නොත් ඇහැ පිච්චෙනවා. අර්ධ වශයෙන් පිච්චෙන්න පුළුවන්. පස්සේ කාලේ තමයි ඒක තේරෙන්නේ ඒ හානිය ඒවලුම් පෙමුන් නැතත්. ඉතින් ඒ නිසා මේ ග්‍රහණයක් වෙලාවට ඇත්ත වශයෙන්ම සූර්යය වැහිලා තියෙන්නේ සෑහෙන ප්‍රමාණයක්. ඒ වුණත් අපි වැඩියෙන් මේක බලන්න පෙරඹෙනවා. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සාමාන්‍ය වෙලාවට සූර්ය දිහා කවුරුත් බලන්නේ නැහැ. එතකොට මෙන්න මේ නැරඹීමේදී මෙන්න මේ අද්දේක හොඳට මතක තියාගන්න. මේ පොඩි මේ බොහොම කෙලින් බලන්න යන්න එපා. එහෙම බලනවා නම් සූර්ය පෙරහනක් දේවා පාවිච්චි කරන්න වෙනවා. දැන් මේ තියෙන්නේ ඒ වගේ සූර්ය පෙරහන්. එක්ලිප්ස් ෂේඩ්ස් කියලා අපි කියන්නේ මේවට. දැන් මේවා විවිධාකාරයෙන් හදනවා. මේ තව මේකත් එහෙම එකක්. මේ මයිලා ෆිල්ම් කියන එක. මේක ඇත්තටම ආතර් සී ක්ලාක් මහත්මයා මට දීපු තෑග්ගක්. මේක හදලා තියෙන්නේ මොන වෙනද දන්නවද? මේ කුස්සිය අර ෆයින් පෑන් අර මේ නන් ස්ටිකින් මේ ඔය තෙල් දාන්න හිම පාවිච්චි කරන මේ සාස්පානක් අරගෙන ඒකේ ඒකේ අඩිය කපලා ඒකෙම තියෙන අර මේ ඇලුමිනියම් ෆොයිල්ස් තියෙන විකුණන්න මේ මෙන්න මේ જાතියෝ මේවල් මයිලා ෆිල්ම් කියලා අපි කියන්නේ. ඒක කලෝල. හැබැයි මේ ලංකාවේ තියෙන ඇලුමිනියම් ෆොයිල් එක ඝනකම වැඩි සූර්ය පේන්නේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් දේවනි කරන්නේ. එතකොට මේක මෙහෙම තියලා බලපුවාම හරි ලස්සනට සූර්යා බලන්න පුළුවන්. දැන් මේවා වලින් තමයි මේ මේ සූර්ය මේ මේ එක්ලිප්ස් ලස්ස සදන්නේ. දැන් මේවා අපි කොළඹ විශ්වවිද්‍යාලයට මේ ගෙන්වනවා 3000ක්. ඊට පස්සේ රටේ හැම තැනකටම බෙදලා දෙනවා 10 10 10 10 බෙදලා දෙන අපි සැලැස්මක් තියෙනවා. ඒක අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යාවකින් කරන එකක්. අපේ මේ ඇමරිකාවේ ඉන්න අපේ මේ මේ ශිෂ්‍යෝ ටිකක් එවනවා මෙහිට. එතකොට ඒව විදාතා මධ්‍යස්ථාන වලට දෙනවා. ඒක විදාතා මධ්‍යස්ථාන වලට ගියම බලන්න පුළුවන්. ඊට අමතරව තව මේ ක්‍රම යකොන්ට විනාඩි දෙකක් දෙන්න මම ඉතින් ඉවර කරනවා. මේ එතකොට මේ වගේ එකක් බලන්න පුළුවන්. ඊළඟට තව ක්‍රම තියෙනවා. හොඳම ක්‍රමය තමයි මේ රුපියල් 60ක් විතර වෙන්නේ මෙන්න මේවා වෙල්ඩින් ග්ලාස් එක. මේ හාඩ්වෙයාර් ෂොප් එකට ගියා ගත්තා. මේකේ අංක 12 තමයි ගේ 14 තමයි හොඳම. ලංකාවේ 14 නෑ ගන්න ගොඩක් වෙලාවට. 10 එවනම් දෙකක් තියා ගන්න. හැබැයි මේ වලින් අදෝරත්ත කිරණ එන්නේ නෑ. දැන් අර ඉස්සර වගේ වීදුරු වල දැලි අල්ලලා
එහෙම ගහන එක එහෙම කරන්න එපා කියලා මම කියන්නේ. මොකද දැලි අල්ලපු වීදුරු වලින් අදෝරත්තු කිරණ එනවා ඇහැට හානියක් එනවා. එතකොට සංග්ලාස් දාන එක අන්තිම නරකයි. මොකද සංග්ලාස් එකකින් නැත්තම් අවු කණ්ණාඩියකින් සාමාන්‍ය ආලෝකය ආපුවාම ඇහැ තව ටිකක් කාච ලොකු වෙනවා. එතකොට අදෝරත්තු කිරණ වැඩියෙන් එනවා. ඒ නිසා හොඳම මෙන්න මේ වගේ එකක් ගන්න, මේ වගේ එකක් අරගෙන බලන්න පුළුවන්. අපි මේ සියල්ල සපයලා තිනවා. ඊට පස්සේ අපි තව කියලා දීලා තිනවා මේ විදාත මධ්‍යස්ථාන වලට මෙන්න මේ වගේ එකක් දීලා තිනවා. මේ මේක ඇදලා ෆොටෝග්‍රැෆික් ප්ලේට් එකකින් හදපු එකක්. මේකෙන් හොඳට සූර්යයා පේනවා. ඉතින් ඒවා හදලා එහෙ හදන උදේ 8 වෙනකොට විදාත මධ්‍යස්ථාන 256ක් ලංකාවේ තිනවා. ඒ ස්ථානයකට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා මේ මේ මේකට සහභාගී වෙන්න. එතකොට දැන් ඒ ඒවා බලන්න සහ හදා ගන්න. ඉතින් ගෙදරින්ද බලන්න වතුර බේසමකින් බලන්න පුළුවන්. තව ක්‍රම තියෙනවා. ඉතින් මේ මේවට අමතරව ඊළඟට මෙන්න මේ වගේ කඩදාසියක සිදුරක් හදලා මේ සිදුර මෙහෙම අල්ලපුවාම සූර්යාට අර බිමට වැටෙන ලපය. ඉතින් ඒක කණ්ණඩියක් තිබ්බාම පිටියකට ප්‍රතික්ෂේපණය කරලා බලා ගන්නත් පුළුවන්. ඊට අමතරව මේ ස්ත්‍රේකොල වගේ ඒවා දැන් අපි වැඩි අනුමත කරන්නේ. මොකද ඒ සමහර තැන්වල මේ සුදු පාට තියෙන නිසා ඇහැට ආලෝකය එන්න පුළුවන් නිසා. ඉතින් මේ තියෙන්නේ කරන්න එපා කියන ඒවා ටික ටින්ටඩ් ග්ලාස් වලින් බලන්නත් හොඳ නැහැ. ඒකට ඒකිනුත් අර අදෝරත්ත කිරණ එන්න පුළුවන් නිසා දුම් වලපු කන්නඩි බලන්න දෙන්නෙත් නැහැ. ඉතින් දැන් මේ අපි දැනටම පාසල් වලට ගිහිල්ලා විභාග ප්‍රශ්න පත්‍රයක් දීලා තෝරගත් ගන්න ළමයි දැන් මේ විදත්ත මධ්‍යස්ථාන වල ගිහිල්ලා පාසල් වලින් තෝරගත්ත ළමයි මේ 25 දිනක් අපි යාපනයට අරන් යනවා. ගිහිල්ලා ඒ යාපනය විශ්වවිද්‍යාලයේ තියෙන නමුත් දැන් දැනටම තියෙන ඉවරයි එක. ඒ එක්සෑම් එක විභාග තියලා කමිටි කට්ටියට කරලා තියෙන එහෙම ප්‍රශ්න පත්‍රයක් හදලා ඒවයි කළා. දැන් ඊළඟට දැන් අපි කරන්නේ මේ මේ වැඩසටහනේ ඉතිරි කොටස් ටික මේව හදන විදිය සහ මේ තියෙන්නේ බලන්න එපා කියනිය. ඔය ටෙලස්කෝප් වලින් කෙලින් බලන්න හොඳ නැහැ. ටෙලස්කෝප් වලටත් අපිට දාන්න පුළුවන් මෙන්න මේ වගේ සෝලර් ෆිල්ටර් එකක්. එහෙම දාලා තමයි බලන්නේ බලන ප්‍රක්ෂේපණය කරන අතරම. ඒක දැන් මේ තියෙන්නේ උදාහරණ කීපයක් ඔය සමහර රටවල පාවිච්චි කරන. දැන් මේවා අපි ඇත්තටම අත්දැකීමක් වෙනවා ඔබට. මේ මේවා වලින් බලන්න විදාත මධ්‍යස්ථානයට ගිය රට පුරාම තියෙනවා. ඒක කරගන්න පුළුවන්. මේ තියෙන්නේ කෙන්යාවේ. මේ වැරදි ක්‍රමයක් ඔය ඔය ඉරාක් වල ඔයද මේ මෙහි මේ වගේ එකක් ඇත්තට මේ හොඳ නැහැ. ටින්ටර් ග්ලාස් නේ කොහෙත්ම බලන්න හොඳ නැහැ. මේ ප්‍රක්ෂේපණ ක්‍රම එතකොට මේ තව මේ කියන්නේ තවත් වැඩක් අපි දැන් මීට අමතරව අපේ වීඩියෝ එහෙම උපදෙස් තියෙනවා ලයිව් ස්ට්‍රීමින් තියෙනවා. මම පොඩි පොඩි විනාඩියක් ඉවර කරන්න. දැන් මේ අපි තව ඡායාරූප තරගයක් පවත්වනවා භෞතික විද්‍යා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය මගින්. ඒක ගැන විස්තරොන්න මගින් දැනගන්නට පුළුවන්. මගේ දුරකථන අංකය 0714800 0714800. දැන් ඒ ඡායාරූප තරංගය දී දෙකක් තියෙනවා. විද්‍යාත්මක ඡායාරූප සහ කලාත්මක ඒවා. දැන් ඔය තියෙන ලස්සනට ගන්න ඒවා. දැන් මේවා ලොකු මුදල් තියාගෙන දෙනවා. එතකොට ඔය තියෙන්නේ ලස්සන ඒවා. ඉතින් මේවා වලින් අපි ඇත්තටම මේ ජනතාව විද්‍යාවට නැඹුරු කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේවෙන් ඈත් විද්‍යාවෙන් ඈත් කරන එක නෙමෙයි. එතකොට ඔය ලස්සනට ගත්ත ඔයගේ ඡායාරූප ඉතින් කවුරු කැමති අය මේවටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. විද්‍යාවයි කලාවයි දෙක එකට එකතු කරන්න පුළුවන්. ස්ටිම් විද්‍යාවේ කලාව කලාවේ විද්‍යාව අපි මේ පාසලුත් නෝවල්ලා ළමයින්ට බැලීමේ පොඩි මම අර පාසල් වලට අපිට යන්න බෑ. නිමාඩු කාලේ නිසා තමයි විද්‍යා මධ්‍යස්ථාන තෝරගෙන මෙන්න ජාතික වැඩසටහන කරන්නේ. මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයත් කොළඹ විශ්වවිද්‍යාලෙත් තාරක විද්‍යා සභාව මේ විද්‍යා ඒකකයත් එකතු කරගෙන දැන් මේ තියෙන්නේ ලෙලසිලු පේන අවස්ථාව. දැන් මේවා මේකදී මේවා ඔය තියෙන වලයාකාර හරි ලස්සනයි. දැන් මේ බලන්න යාපනයේ සහ අඩුම ගානේ ත්‍රිකුණාමලයෙන් ඉහළට යන්න වෙනවා. එතකොට මේ තියෙන්නේ ලස්සන අවස්ථාව. එතකොට දැන් මේවා ඡායාරූප ගන්න පුළුවන්. මේ තවත් ලස්සන ඡායාරූපයක් ඔය. ඔය සෙවණෙන් වැටලා තියෙන මේ චන්ද්‍රයා ඔය පේන්නේ කළු පාටට. කළුවට පේන්නේ චන්ද්‍රයා. එතකොට දැන් මේ මේ තවත් එකක්. අර ගස්වල කොළ අතුරින් කොළ තියෙන ගස්වල මේ පොඩි පොඩි සිදුරු අස්සෙන්, ඒ කියන්නේ ගහේ කොළ අතරින් තියෙන සිදුරු අස්සෙන් ආලෝකයේ විවට වැටෙනකොට පින් හෝල් කැමරා කියන එක වගේ
බිම ලස්සන රටා රටා වෙනවා. දැන් මේ ඡාය රූප ගන්න පුළුවන් නම් ඒක තමයි නෑ. අවසානයේ මෙච්චරයි කියන්න තියෙන්නේ. මේ සඳහා වීඩියෝ දෙකක් මම හදලා තිනවා. ඒක අපි විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් හදපු ඒ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ වෙනුවෙන් කළේ විද්‍යාදීනිය වෙනුවෙන්. ඉතින් ඒ වීඩියෝ දෙක අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ පොස්ට් මීඩියා ෆැකල්ටි ඔෆ් සයන්ස් පොස්ට් මීඩියා කියලා මේ ඉංග්‍රීසි එකයි සිංහල එකයි ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ අපි මේක තියෙන දවසේ 26 වෙනිදා උදේ 8 සිට 11 මාර වෙනකන් යාපනයේ සිට මේ අපි මේ ස්ට්‍රීම් ලයිව් ස්ට්‍රීම් එකක් තියෙනවා. ඒක මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේන් වෙබ් අඩවියට යන්න cmb.ac.lk එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් කාටත් ඉතින් කොම්පියුටරකින් ඔක බලන්න ආසයි තෙන්නේ නැහැ. අහෙන් බලන්න පුළුවන් ඒක. අර එහෙම අහෙන් බලන්න ගිහිල්ලා තමයි ළමයින්ගේ ඇස් පිච්චිලා තිබුණේ. එහෙම ආසාවට කළාට ආසා වුණත් ආසයි බයයි තමයි ඉතින් මේ වැඩි ළම ක්‍රමානුකූලව කරන්න පුරුදු වෙන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේක ජාතික වැඩසටහනට ඔබට සහභාගී වෙන්න පුළුවන්. යාපනයට આવොත් යාපන විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියට එන්න. එහිදී අපිට අපේ විශේෂ කැමරා ගෙන අපිට කොළඹ විශ්වවිද්‍යාල ඇලුමිනායි ඇසිෂන් එක තියෙනවා කුප්සා කියලා. ඒකෙන් අපිට විශේෂ දුරේශ්‍ය වල තියෙනවා මේ මේව නැරඹීම සඳහාම එච් ඇල්ෆා ෆිල්ටර්ස් තියෙන ඒවා. ඒවා වලින් බලීමේ අවස්ථාවක් තියෙනවා. හොඳයි. බොහොම වටිනවා ඔබතුමාගේ පැහැදිලි කිරීම. අපි අලුත් දැනුම ගැන ගන්න අලුතෙන්ම මේ වෙන්න තියෙන එකක් ගැනනේ මහාචාර්යතුමා පැහැදිලි 26 වෙනිදා අපි බලාපොරොත්තු වෙන වටිනා කරුණු ටිකක්. මොකද ඔය මේ සමහර වැඩ කරන්න කියලා වරද්ද ගත්තා ඉන්නවනේ. දැන් විද්‍යාත්මක අත්හදා බැලීම් පර්යේෂණ කරන එක හොඳයි. සෝබා දහම පරිසරයේ නිරීක්ෂණය කරන එක හොඳයි. අහස බලන එක හොඳයි. හැබැයි බලන ක්‍රමයක් තියෙනවා. ඒ එහෙම නොකරගෙන නොඑක ආකාර විපතිදායක දේවල් කරගත්ත ළමයි ඉන්නවා, තරුණයෝ ඉන්නවා. බොහොම වටිනවා ඔබතුමාගේ පැහැදිලි කිරීම. මේ අපිට මේ සංචාරකයෝ ටිකක් උනා ගෙනගෙන මේක පෙන්න ගන්න පුළුවන්. හොඳයි කන්නඩි අරන් ඉඳ කියවෝ නේ නැත්තම් මෙවැනි දේවල් අපේ පිහිටීම වැදගත්නේ. අපි දූපතක් මේ පිහිටීම ආදී නිසා නොඑක් දේවල් ඕ ඒ නිසා සමහර දේවල් කරගන්න පුළුවන්. කොහොම නමුත් මේ ඔබතුමාගේ කතාව ඇතුලේ විද්‍යාවක් තිබුණා, විද්‍යා පාඩමකුත් තිබුණා. ඒක ඇතුලේ ඔය උපකරණ මේ වහදන විදිය කොහොමද අර ආතතික්ලාක් මහත්තයා දුන්නේ එක අපේ ළමයි ඔය හදාගන්නවනේ. ගැළපෙන විදිහට හදන්න දක්ෂයි ඉන්නවා. ගැජට් මෑන්ලා ඉන්නවනේ අපේ රටේ. ඉතින් එයාටත් හොඳ මේ උද්දීපනයක් ලැබුණා. ඇත්තටම විද්‍යාව කියන්නේ මොකද්ද? අපි මේ නවීන විද්‍යාව ගැන කතා කරන විද්‍යාව කියන්නේ මොකක්ද? ඒකට විවිධ පිළිතුරු දෙයි. ඔක පරණ වචනයක්. අපි මේ බටහිර විද්‍යාව නවීන විද්‍යාව කියලා හැඳින්වුවට ඇත්තටම විද්‍යාවට බොහොම ඉතිහාසයක් තියෙනවා. පෙරදිග අපරදිග කොහෙත් විද්‍යාව තිබුණානේ. මේ විද්‍යාව කියන්නේ විශ්වය වෙන්න, මුළු විශ්වයම විද්‍යාවනේ. විද්‍යාව විශ්වය, විශ්වය අතට ගේනවා, පොතට ගේනවා, හිතට ගේනවා. ඒක අධ්‍යාපනය, විද්‍යා අධ්‍යාපනය. ඉතින් මේ නවීන දැනුම, නවීන විද්‍යාවේ රහස්, මේ අලුතෙන් ලෝකයට බිහි වෙන අලුත් දරුවන්ට දීලා නවීන විද්‍යාඥයෝ බිහි කරන්න අවශ්‍ය අධ්‍යාපනයක් අප ළඟ තියෙනවාද? මේකත් කතා කරන්න හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. මහාචාර්ය රෝසට ඇති ඒ ගැන පිළිතුරක්. ඔව්, ඇත්තටම දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ තමයි අපි විද්‍යාවෙන් ඇත්තටම කරන්නේ මේ සුභා ධර්මයේ සහ අපි අවට තියෙන දේවල් හරියට ඉගෙන ගැනීම. දැන් විද්‍යාවෙන් සාමාන්‍යයෙන් මෙතුමත් කතා කරා මිත්‍යාව සහ විද්‍යාව. ඒ කියන්නේ විද්‍යාව අපි සලකන්නේ මිත්‍යාවෙන් තොරව. මොකද මිත්‍යා විශ්වාසත් මිනිස්සු අතර තියෙනවා. සමහරව අපිට බැහැර කරන්න පුළුවන්, සමහරව බැහැර කරන්නත් බෑ. ඉතින් ඒ නිසා දැන් ගොඩක් කලාවට දරුවෝ මේ පාසල් අධ්‍යාපනයේදී ඔය විශේෂයෙන්ම උසස් පෙළට එන්න ඉස්සෙල්ලා, එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ හරියදී විද්‍යා විෂයයට විශේෂයෙන්ම ඔය තාර්කා විද්‍යාවට ඉතාම කැමති. හැබැයි ඉතින් අපේ ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි අර මම හැමතිස්සෙම කියනා වගේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ගොඩක් වෙලාවට අර එක බ්ලොක් එකකට යන්නේ. අපේ දෙමෝපියොත් බලන්නේ හැමතිස්සෙම මේ දරුවන්ව ඒ කුසලතාව අඳුන ගැනීම නෙමෙයි, අපි කොහොම හරි කරන්නේ මේ දරුවන්ට අර සමාජයේ අර තියෙන අපේ සමාජයේ තියෙනවනේ එක එක රැකියාවල් වලට අර එක එක ස්තර දීලා තැනක් දීලා අපි බලන්නේ මේ දරුවෝ ඉංජිනේරුවරු කරන්න, එහෙම නැත්නම් දොස්තර මහත්වරු කරන්න, එහෙම නැත්නම් නීචිඥයින් කරන්න. අර වගේ අපිට අර අපේ ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ගොඩක් වෙලාවට අර මේ අධ්‍යාපනයේ ප්‍රශ්නෙට වඩා තියෙන්නේ අපි දරුවන්ගේ කුසලතා හඳුනා නොගන්න එක. මොකද කුසලතාවක් හඳුනාගත්තොත් අපිට ඒ දරුවව ඒ මාර්ගයට යොමු කරන්න පුළුවන්. අපි හැමෝටම එක එක කුසලතාවල් තියෙනවා. දැන් ඔබතුමාට තියෙනවා හොඳ සංනිවේදන කුසලතාවක්. නැත්නම් ඉතින් හැම සුමානෙම ඔය මොන හරි මේ මාතෘකාවක් හොයාගන්න එකත් දෙයියනේ. ඒක මේ මට නම් කරන්න බෑ. ඒක ඔබතුමාගේ දක්ෂකමක්. දැන්
සරත් ගුණපාලයි මමයි ඉතින් අපි එකට ඉගෙන ගත්තේ. ඒ නිසා මම එතුමාගේ කුසලතාවයන් දන්නවා. ඉතින් එතුමාට හොඳට උගන්වන්නත් පුළුවන්. ඒ වගේම පරීක්ෂණ කටයුතු කරන්නත් ඉතාම හොඳට පුළුවන්. මොකද අපි දෙන්න තමයි මේ පළවෙනි අවුරුද්දේ මේ මේ ප්‍රැක්ටිකල් කරේ. ඉතින් මම එච්චර කරේ නෑ අතෝ කියනවා නම් මෙතුමා තමයි ගොඩක් ඒ පරීක්ෂණංශයට මේ යොමු වුණේ. සමාවෙන්න මේ උගන්වන්න ගිහිල්ලා වෙච්ච රසවත් සමහර සිදුවීම් නම් මම දන්නවා මේ දොරමඩලාවේ කියන්නේ. ඒකත් මතක් වුණා. උගන්වන්න ගිහිල්ලා වෙච්ච. ඔව් ඒක කියන්න. හොඳයි. ඉතින් ඉතින් එතුමා ඇත්තටම දැන් එතුමයි මමයි එකට ඉඳලා පස්සේ අපි තුන්දෙනෙක් හිටියේ ඇත්තට මේ අවුරුද්දේ. ඉතින් පොඩ්ඩක් ඉතිහාසයේ දරුවන්ට කියන්න එපා. අපේ ඇත්තට මේ අවුරුද්දේ මේ අපි විශ්වවිද්‍යාලට 1975 දෙන අවුරුද්දෙන් කොට අවුරුදු 45ක්. අපි මම හිතන්නේ අවුරුදු 45 සමරන්නත් අවුරුදු 40ත් අපි සමරුවා. ඒ කියන්නේ ලෝයේ කටවල් වල ඉන්න අපේ සගයෝ ලංකාවට ඇවිල්ලා අපි එකතු වුණා දවස්වල් දෙකක්. ඊළඟට දැන් ඊළඟ අවුරුද්දෙත් අපි සමරන්න තමයි හදන්නේ. ඔබ දෙපළ කොළඹ විශ්වවිද්‍යාලෙත් සගයෝ, ඒ වගේම පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලය ඇමරිකා එක්සත් ජනපදයේත් එකට තමයි අධ්‍යයන කටයුතු කළේ. අපි තුන් දෙනෙක් හිටියේ ඇත්තට මේ අවුරුද්දේ අපේ භෞතික විද්‍යා විශේෂ උපාධිය කරා 6 දෙනෙක්. 6 දෙනෙක් එක්කෙනෙක් දැන් ගිය අවුරුද්දේ ඇත්තට මෙයා ජීවිතෙන් අතුරෙන් නැතුව ගියා. තර අපි තුන් දෙනාට තමයි ප්‍රථම පන්ති උපාධි මේ තිබ්බේ. එතකොට තව අපේ සගයක් ඉන්නවා කරුණාසිරි කියලා. එතුමා ඉන්නේ ඇත්තටම එයාත් ඉන්නේ කැලිෆෝනියාවේ. එයා නාවික පරීක්ෂණ කටයුතු කරන විශ්වවිද්‍යාලයේ තමයි මහාචාර්යවරයෙක් වශයෙන් සේව කරන්නේ. ලංකාවේ ඇත්තටම හැම අවුරුද්දෙම මේ නේවල් ඇකඩමියකට ඒ නාවික ඇකඩමියකට මෙහෙනුත් ගොඩක් අපේ යුද හමුදාවේ සහ නාවික හමුදාවේ යනවා. ඉතින් එතුමා එහි ගියාම ගොඩක් ඒගොල්ලන්ට උදව් කරනවා. ඉතින් අපි ඊට පස්සේ ඉතින් අපි මං ගොඩක් කලකට ඒ කාලේ ඉඳන්ම ලංකාවට එන්න කැමැත්තක් තිබ්බා. මං දැන් නැහැ ඇයි කියලා. ඉතින් එතුමා සහ කරුණාසිරි ඇත්තටම ඇමරිකාවේ නතර වුණා. ඉතින් මම ලංකාවට ආවා. ඉතින් මම මේ කියන්න හැදුවේ ඇත්තටම අපේ මේ කුසලතාවන් කියන ඒවා හඳුනාගන්න එක තමයි ප්‍රධාන අවුල තියෙන්නේ මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ. අපි අර කුසලතා පාදක අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. අපේ දරුවන්ගේ කුසලතාවන් අපි අධ්‍යයනය කරොත් එහෙම අපිට පුළුවන් ඒ කුසලතාවයට හරියන්න ඒ රැකියාවක් නැත්නම් අධ්‍යාපන ක්‍රමයක් සකසන්න. ඉතින් අනිත් එක තමයි අපේ රටේ වෙලා තියෙන අනිත් ප්‍රශ්නේ තමයි මේ අපි අර මේ මේ රැකියා වර්ගීකරණය කරලා තියෙනවා. දැන් ගොඩක් කලාවට පිටරටවල් වල ගියාම මේ රැකියා අතර තියෙන පරතරය හරිම අඩුයි, ගැප් එක. අපිටම දැන් අපි විශ්වවිද්‍යාලේ වැඩ කරනන් අපි ආචාර්යවරු මහාචාර්යවරු සහ අපිටම විශ්වවිද්‍යාලේ කාමර සුද්ධ කරන එක්කෙනෙක් පවා වාහනෙන් එන්නේ. ඉතින් ඒ අර ඒ රැකියා අතර තියෙන පරතරය හරිම අඩුයි. නමුත් ලංකාවේ රැකියා අතර තියෙන පරතරය අර සමාජ සැලකීම කියන එක. මොකද අපේ දෙමාපියෝ හරි ආසයි තමන්ගේ දරුවන් අර සමාජයේ අර සලකන නැත්නම් සමාජයේ වැදගත් කියලා අපි හිතන රැකියාවල්ට යොමු කරන්න. හැබැයි හැම රැකියාවක්ම අපිට අවශ්‍යයි. ඉතින් අපි කවදා හරි මේ தත්ත්වයට එන්න ඕනේ ඉස්සරහට. ඒ කියන්නේ අර කුසලතාවන්ට තමයි අපි තැන දෙන්න ඕනේ ගොඩාක්. අධ්‍යාපන සාතික වලට වඩා දැන් උදාහරණයක් වශයෙන් දැන් මම අපේ විශ්වවිද්‍යාලයේ ආදුනික කචිකාචාර්යවරයෙක් වෙනකොට මගෙන් මේ මගේ බැලුවේ අධ්‍යාපන සුසුකම් විතරයි. මට උගන්වන්න පුළුවන්ද කියලාත් මේ හෙව්වේ නැහැ ඇත්තටම ඒ දවස්වල. මගෙන් කිසිම උගන්වන්න පුළුවන්ද කියලා මෙයා මේ මනුස්සයාට කතා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් කාට හරි ඇහෙන්න කතා කරන්න පුළුවන්ද? කාට හරි කියන දේක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද? ඉතින් හොඳ වෙලාවට මට ටිකක් පුළුවන්. හොඳ වෙලාවට උගන්වන්න පුළුවන්. උගන්වන්න පුළුවන්. නමුත් ඒක පරීක්ෂා කරේ නැහැ. දැන් හැබැයි අපි දැන් අපි නවීන අලුතෙන් ආදුනික කටිකාචාර්යවරයෙක් ගන්නකොට ඒක බලනවා. ඉතින් ඒ කාලේ එහෙම කුසලතාවන්ට තැනක් දුන්නේ කුසලතාව අනේ බැලුවේ අධ්‍යාපන සුසුකම්. ඉතින් මම කියන්නේ අධ්‍යාපන සුසුකම් වැඩක් නැහැ කියලා. නමුත් අධ්‍යාපන සුසුකම්ගෙන් කුසලතාවයකුත් තියෙන්න ඕන ඕනම මේ රැකියාවක් කරන්න. ඉතින් මම හිතනවා අපි හතර දෙනා හරි කුසලතාවයට අනුව තමයි රැකියාවල් කරන්නේ. මොකද අර මේ කුසලතාවට අනුව රැකියාව හම්බුනහම අපිත් සන්සුස්තියටපත් වෙනවා. අපිත් ඒ රැකියාවෙන් අපි සතුටටපත් වෙනවා. අපේනුත් යංගිරි සේවයක් අනිත් පැයට සිදු වෙනවා. ඉතින් අපි කවදා හෝ ඊළඟ පරම්පරාවේ හැරි අර අධ්‍යාපනයටම බර නොවි අපි කුසලතාවලට අනුව අපි ළමයි වර්ගීකරණය කරොත් තමහර දරුවෝ ඉන්නවා තාක්ෂණයට ගොඩක් මේ බර අය. ඒගොල්ලෝ අර ඔය විභාගවලට ගිහිල්ලා ඔය ප්‍රශ්නවලට උත්තර ලියන්නේ එහෙම එච්චර සැලකිල්ලක් නැහැ ඔබතුමාගේ වැඩකාරයෝ කියලා. ඉතින් ඒ අයගොල්ලන් අපි අඳුනගන්න ඕනේ. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන මම දකින්න ප්‍රධාන ගැටලුව තමයි ඕකේ. කියන්නේ අපි හැමෝම එක ස්ට්‍රීම් එකට යන්න හදන. එකම අච්චුවට දාලා අපි විභාග සමත් කරනවා. ඒ වගේම අපි රැකියාවල් වලට යොදන්න ගන්නවා. එතනින් තමයි අපි ඉතින් ඉස්සරහට අපිට පුළුවන් වෙයි මේ ක්‍රමය මේවා කරගන්න, වෙනස් කරගන්න. ඉතින් දැන් ওই නවීන දැනුම ගැහුවාම මමත් පොඩ්ඩක් ලෑස්ති වුණා. එතන නවීන විද්‍යා දැනුම ගුවා මේ දවස්වල විද්‍යාඥයෝ විශේෂයෙන් ඔය බටහිර රටවල් විද්‍යාඥයෝ කතා කරනවා
තවත් අලුත් බලයක් පිළිබඳව විශේෂයෙන් ඔය මෑතකදී දැන් විශේෂයෙන් පරීක්ෂණ කටයුතු කරලා තියෙනවා දැන් මෙතනදී ඔයගලන්ට පේනවා අපි සාමාන්‍යයෙන් අපි භෞතික විද්‍යාවේ සලකන්නේ ප්‍රධාන වශයෙන් මූලික බල සහ මූලික අංශ පිළිබඳවනේ ඉතින් දරුව හැමෝම දන්නවා සාමාන්‍ය භෞතික විද්‍යාඥයෝ සලකන මූලික බල හතරක් තියෙනවා එකක් තමයි ගුරුත්වාකර්ෂණ බලය ඒක තමයි ඉස්සෙල්ලාම විද්‍යාඥයෝ විසින් හොයාගත්තම නෙමෙයි ගුරුත්වාකර්ෂණ බලය කියන එක තමයි ගොඩක් දේවල් පැහැදිලි ගන්න යොදාගත්තේ ඊළඟට විද්‍යුත් චුම්බක බල ඒතර 29 සියවසේට ඉස්සෙල්ලා ඔය බල දෙක තමයි විද්‍යාඥයෝ හඳුනගෙන තිබ්බේ 29 සියවසේදී විද්‍යාඥයන්ට අවශ්‍ය වුණා තවත් බලයක් ගැන හිතන්න මොකද ඒ අර ගුරුත්වාකර්ෂණ බලයෙන් සහ විද්‍යුත් චුම්බක බලවලින් නියෂ්ටික ස්ථායීතාව නැත්නම් නියෂ්ටික පැවැත්ම පැහැදිලි කරන්න බෑ මොකද නියෂ්ටියක් ඇතුලේ ප්‍රෝටෝන තියෙනවා ප්‍රෝටෝන විකාශනය වෙන්න ඕනේ එහෙමනම් ඊට වඩා තද බලයක් මේකේ තියෙනවා ඒතර ඔය බල හතර තමයි ඇත්තටම විද්‍යාඥයෝ හඳුනගෙන තියෙන්නේ ඉතින් මේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය අපි දන්න ප්‍රධාන කතාව ඇපල් ගෙඩි වැටුන එක නේද එතකොට මේ ඇපල් ගෙඩි ඒ සංසිද්ධිය පැහැදිලි කරන්න තමයි ගුරුත්වාකර්ෂණ බලය කියන එක ලෝකෙට හඳුන්වීමක් කරේ මේ තියෙන විද්‍යුත් චුම්බක බල අපි හැමෝම දන්න බල අපි දන්නා චුම්බක ශේෂ්ත්‍රයක් හරහා අපි මොනවා හරි සන්නායකයක් කරියහම අපිට ගොලන් ධාරාවක් ගන්න මේ තියෙන්නේ ඩයිනමෝවක ආකෘතිය ඉතින් මේවා අපිට ගොඩාක් කුරුපුරු දේවල් මොකද විද්‍යුත් චුම්බක බල අපේ ජීවිතේට ඉතාම සමීපයි මොකද මේ මුළු තාක්ෂණයම රඳාපවතින විද්‍යුත් චුම්බක බලවලින් විද්‍යුතයේ චුම්බකත්වයේ සහ අපි පුංචි බන්දිවල පවා අපි කාන්දම් කෑල් දෙකක් අරන් අඩු ගන්න ලං කරලා බලනවා එහෙම බලපො නැති ළමෙක් ඉන්නවනම් විද්‍යාව ඇත්තටම විද්‍යාවට සුදුසු නැහැ අපිට තේරෙනවා සමහර ද්‍රව දෙකක් එකතු වුණාම නේ උත්තර ද්‍රව තිබ්බා විකාශනය වෙනවා ඒක අතර දැනෙනවා මො චුම්බක බල ප්‍රබලයි ඉතින් ඒක නිසා විද්‍යුත් බල තියෙනවා ඊළඟට විද්‍යාඥ හොයාගත්තා දැන් අපි නියෂ්ටියට ගියහම අපි දන්නවා නියෂ්ටියේ තියෙනවා එක එක ක්ෂේවි නැත්තම් අපි දන්නවා ඇල්ෆාංශ පිට වෙනවා එතන මේ තියෙන්නේ ප්ලූටෝනියම් නියෂ්ටියකින් ඇල්ෆාංශුවක් පිටවීම එතන මේ ඇල්ෆාංශුව පිටවීමට බලපවත්වන බලය තමයි අපි අර කියන්නේ නියෂ්ටික හරි ප්‍රබල බලය කියන එක මේ තියෙන්නේ නියෂ්ටියක සිදුවන බීටා ක්ෂේවීම මේවා දරුවෝ ඉගෙන ගන්නවා මේ තියෙන්නේ කාබන් 14 නයිට්‍රජන් 14 බවට පත් වෙනවා මේ තියෙන්නේ ගැමා කිරණයක් නිකුත් වීම එතකොට මේ 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 විකිරණශීලතාව කියන පාඩමේදී විකිරණශීලතාව ඉගෙන ගන්නකොට දරු ඉගෙන ගන්නා වික්ෂේපීම් තුන තමයි යෝක. එතකොට සුභාධර්මයේ හරි ලස්සනට වික්ෂේපීම් තුනක් තියෙනවා අර බල තුනට හරියන්නේ. ඒ කියන්නේ ඇල්පාංශුව පිට වෙන්නේ නියෂ්ටික බලය පාදක වෙන්නේ. බීටාංශු පිට වෙන්නේ අර අපි සලකන දුර්වල බලයට සම්බන්ධ වෙලා. ගැමා කිරණයක් පිට වෙන්නේ විද්‍යුත් චුම්බක. ඒ කියන්නේ හරියට බල තුනට අපිට ඉක්ෂේවීම් තුනක් සුභාධර්මයේ දීලා තියෙනවා. උඹලා ඉගෙන ගනින්නලා මෙන්න මම උඹලාට ඉගෙන ගන්න මාර්ගයක් දෙනවා කියන එක. මොකද ඕනෑම පද්ධතියක් අපි ඉගෙන ගන්න ඕන නම් ඒ පද්ධතියෙන් යම් විස දෙයක් එනකොට අපි හරි ආසයි. දැන් මිනිහෙක් වුණත් අපි අඳුනගන්නේ ඒ මිනිහගෙන් තියෙන වටපිටාවේ යා කතා කරන හැටි, hina වෙන හැටි, අනිත් පැත්ත එක හැසිරෙන හැටි. ඒ වලින් තමයි අපි මිනිස්සු අඳුනගන්නේ. ඉතින් කවුරු හරි මිනිස්සේ කතාවත් කරන්නේ නැත්නම්, hina වෙන්නේවත් නැත්නම්, බලන්නේවත් නැත්නම් ඒ මිනිස්සු පිළිබඳ අපිට අධ්‍යයනයක් කරන්න බෑ. ඒක නිසා මේ ඕනෑ විද්‍යාවේදී එක එක දේවල් මේ පිට වෙන එක එතන වැදගත්. මොකද මොකක්වත් දුන්න එළියට ආය නැත්නම් අපිට මේව අධ්‍යයනය කරන්න බෑ. ඉතින් ඒ නිසා සුභාධර්මයේ අපිට දායාද කරලා තියෙනවා මේ එක එක දේවල් පිට වෙන එක. ඉතින් මේ අණුව බැලුවාම මේ තියෙන්නේ අපි දන්නා පරමාණුවක උනත් අපි ඉලෙක්ට්‍රෝනයක් අය අපි කියන එක්සයිට් කරපහන සකබොණය කරපුවා අපිට පුළුවන් ආලෝකය, අදෝරක්ත, පාර ජම්බුල වගේ දේවල් ලබා ගන්න. එතන මේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් අපි දරුවන්ට උගන්වනවා අර ඒක සංක්‍රමණයක් නැත්නම් ඒ ට්‍රාන්ස්මිෂන් එකක් වෙනකොට අපිට ලැබෙනවා ඒ විදිහට යංගිසි ආලෝකය හරි මේ තියෙන්නේ නියොන් බල්බ් එක නියොන් වායුවෙන් එන වර්ණාවලිය මේ තියෙන හයිඩ්‍රජන්. ඒතර ඒ වගේ දැන් දැන් විද්‍යාඥයෝ දැන් මේ මේ මේකෙදී සලකන දෙයක් තමයි දැන් ප්‍රධාන වශයෙන් අපි දැන් මේ බල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක විශ්වාර විද්‍යාඥයන් ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ දැන් අපි දන්නවා සූර්යයා සහ පෘථුවිය ගොඩක් ඈතින් තියෙන්නේ. දැන් එතකොට විද්‍යාඥයන් ප්‍රශ්නයක් වුණා මේ දෙන්නා කොහොමද මේ බලය ක්‍රියාත්මක කරගන්නේ? මොකද මේ දෙන්නා එකට සම්බන්ධයක් නැහැ. දැන් අපි වුණත් ඈතින් කවුරු ඉන්නකොට අපි අපිට යංගිසි හැඳින්වීමක් නැත්නම් අපිට හඳුනා ගැනීමක් තියෙනවා නම් අපිට යංගිසි එයා අපි දැනගෙන ඉන්න ඕන. එතකොට ඒකට තමයි විද්‍යාඥයෝ දැම්මේ මේ සූර්යා ඉන්නකොට ස්කන්ධයක් තියෙන ස්කන්ධෙන් ඒකට කියනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියලා. ඒකට කියනවා ශේෂ්ත්‍ර ආකෘතිය කියලා. ඒ කියන්නේ
ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙන ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ පෘථුවිය තිබ්බහම අර ශේෂ්ත්‍රයත් එක්ක තමයි එයා ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ. එතන මේ අංශු භෞතික විද්‍යාවට ගියාම ඇත්තටම මේ ශේෂ්ත්‍රත් අපි කඩනවා පුංචි පුංචි අංශු වලට. එහෙම තමයි දැන් ඔය නවීන අංශු භෞතික විද්‍යාවේ සැලකන්නේ. ඒ කියන්නේ මේ දෙන්නේ අතර හුවමාරු වෙනවා. දැන් මෙතන තියෙන්නේ දැන් මෙතන අයිස් උඩ දෙන්නා ඉන්නවා. එතකොට බෝලේ මෙහා අරයා බෝලේ මෙහාට දානකොට මෙයා මෙහාට යනවා. මෙයා බෝලේ දානකොට මෙයා මෙහාට යනවා. එතකොට මේ බල ක්‍රියාත්මක වෙන්නේ මොන හරි අංශු මේ දෙන්නේ අතර හුවමාරු වීමෙන් තමයි. ඒ හුවමාරයකට කියනවා හුවමාරු ආකෘතිය කියලා. එකෙන් තෑගි දෙනවා අපි ආදරේ වෙන්න වැඩිපුර තෑගි දුන්නේ. ඒ වගේ හැම බලයක්ම ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි අංශුවකින්. එතකොට ඒ විද්‍යාඥයෝ ඒක හඳුනාගෙන තියෙන හැම බලයක්ම ක්‍රියාත්මකම සඳහා මේ අංශු අවශ්‍යයි කියන එක. ඉතින් මේ අණුව ඇත්තටම මේ විද්‍යාඥයෝ දැන් මේ නවීනතම දේ තමයි හොයන් තියෙන්නේ මේ විදිහට මේ බලපිලිමන්ද මේ විග්‍රහයේදී ඊළඟට මම මේ පිළිබඳ විස්තර කරන්නම්. දැන් අලුත්ම ඔය කියන්නේ නවීනතම කියන්නේ විද්‍යාඥයෝ මේ බලය පිළිබඳ නවතම හැඳින්වීම සමහර විද්‍යාඥයෝ තාම පිළිගන්නේ නැහැ. මොකද මේ විද්‍යාවේ හැටිත් ඒකයි. මොකද විද්‍යාවේ යම්කිසි මතයක් ඉදිරිපත් කරපුවාම ඒක අනිත්‍යයි පිළිගන්න එක හොඳයි. දැන් අපි ගොඩක් වෙලාවට අපේ සංස්කෘතියේ ඒක හරි ටිකක් හරි අමාරුයි. දැන් අපි කවුරු අපේ සංස්කෘතියේ කවුරු හරි අපි දෙයක් කිව්වොත් අපේ මහාචාර්යවරයෙක් කිව්වොත් එහෙම අපෝ ඒක හරියන්නේ නැහැ කියලා කිව්වොත් සමහර වෙලාවට ඒගොල්ලෝ කැමති නැහැ. දැන් ඔය බටහිර විද්‍යාව දියුණු වෙන්නත් එක්තරා විදිහක මට හිතෙන්නේ ඒගොල්ලෝ අතර සංවාදය ඇති වෙනවා. සමහර වෙලාවට බැන ගන්නවා. ඒ බැනගන්නේ මේ පුද්දලික දේවල් නෙමෙයි. ඒ මතයට. එතකොට අපේ සංස්කෘතියට ඒක හුරු නැහැ. නේද? අපි ගුරුවරෙක් අපේ තුම මහාචාර්යවරයෙකුට පාසල් ගුරුවරයෙක් කියලා කිව්වොත් සර් රෝග වැරදි කියලා තද වෙනවා. නේද? ඒ තමයි අපේ සංස්කෘතිය. ඉතින් ගොඩක් කලකට ගුරුවරු එහෙම ගොඩක් මට ආදරේ ගොඩක්. මොකද මං සමහර ගුරුවරුත් එක්ක ඕනම් ප්‍රශ්නකදී ඒගොල්ලෝ කිව්වහම මං ඒක අහනවා. ඉතින් ඒ නිසා මේ අලුත් මතය අලුත් බලය සොයා ගැනීම තාම විද්‍යා මුළු සමාජ මුළු විද්‍යා සමස්තයක් හැටියට බාර අරන් නැහැ. නමුත් ඒ වගේ මත ඉදිරිපත් කරන දැන් අපි එක දොරමල්ලාවකින් කරා අර ප්‍රතිගුරුත්වය කියලා. ඉතින් සමහරලාට අපේ සංස්කෘතියේ හරි අමාරුයි අලුත් දෙයක් ප්‍රකාශ කරන්න. අපිට කවදක්වත් මම නම් හිතන්නේ ඒක බැහැර කරන්න බෑ. සත්‍ය අසත්‍ය බව වෙන කතාවක්. මොකද සත්‍ය අසත්‍ය කියන එක අපි තෝරා බේරා ගන්නේ මුළු සමාජයේ පිළිගත්තුමත් නේ සත්‍ය කියන්නේ. නේ? අසත්‍යක් වුණත් කමක් නෑ මුළු සමාජයේ පිළිගත්තොත් ඒක සත්‍යක් හැටියට ඒක සත්‍යක් වෙනවා. ඉතින් ඒ නිසා අපි නව මතවලට අපි ඉඩ දෙන්න ඕන. ඒ මත එක්ක හැප්පෙන්න ඕන, ගැටෙන්න ඕන. එතකොට තමයි එයත් ඒ මතේ තව තව ප්‍රගුණ කරලා නැත්නම් තව තව මතය වෙනස් කරලා සමාජයට දෙන්නේ. ඉතින් අපේ මේ ලංකාව වෙලා තියෙන්නේ එහෙම වටපිටාවක් ඇත්තටම නැහැ. මම කියන අපේ මේ විද්‍යාව එතනම ගොඩක් කලකට දියුණු වීමට තියෙන ප්‍රධාන බාධක ඒකයි කියලා. මොකද අපි එහෙම ආගිව් කරගෙන නැත්නම් වාද විවාද තියෙනවා හරිම අඩුයි. ඉතින් ඒක නිසා අපි අර ඒ ප්‍රතිගුරුත්වයට දෙවුනත් අපි දන්නේ නැහැ සත්‍යද සත්‍ය වෙන්න පුළුවන්. නමුත් එතුමා කියන කතාවෙත් සමහර තැන්වල මටත් ඒවා ඒ දැන් තියෙන විද්‍යාවෙන් අපිට පැහැදිලි කරන්න බෑ. මොකද ඕනම දෙයක් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි වෙන තාක්කල් තමයි අපි ඒක හරි කියලා පිළිගන්නේ. ඒතර බැරි වුණොත් එහෙම අපි හිතන්න ඕනේ වෙන විදිහක් ඒක පැහැදිලි කරන්න. විද්‍යාවේ කරන්නේ ඇත්තටම ඒ සරල දේ. ඉතින් අපි මම ඒ අලුත් බලය පිළිබඳ ඊළඟ වටේදී මම කරුණ ඉදිරිපත් කරන්න. හොඳයි. රටක දියුණුව ඉදිරි ගමන රඳාපවතින්නේ අලුත් දේවල් කරන තරමට. නවෝත්පාදන සමාජයක් ගැන අපි දොරමඩලාවේ නිතරම කතා කරනවා. ඒ නවෝත්පාදන සමාජය කියන්නේ අලුතින් හිතන අලුත් දේවල් කරන සමහරට පරණ අයත් අලුත් දේවල් කරන්න පුළුවන්. දැන් මහාචාර්යතුමාලා හැම විටම අලුත් වෙනවනේ, අලුත් දැනුම හොයනවනේ. නමුත් සෑහෙන කාලයක් වැඩ කරපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු නමුත් අලුත් දැනුම හොයා ගන්නවා. අලුත් දේවල් කරන්න පුළුවන් කාටත්. අලුත් අයට තරුණ අයටත් කරන්න පුළුවන්, ජ්‍යෙෂ්ඨ අයටත් කරන්න පුළුවන්. අලුත් දේවල් සඳහා වයස බලපාන්නේ නැහැ. ඕනම කෙනෙකුට අලුත් දේවල් කරන්න. නවෝත්පාදන සමාජයක ලක්ෂණයක් තමයි ඒක. දැන් ඔබ තුමා සඳහන් කළා ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා, විද්‍යාත්මක පර්යේෂණ සඳහා රටේ ජාතික ආදායමෙන් ආදායම් බදු වලින් කොච්චර කොටසක් රටක් සැලසුම් කරද්දී විද්‍යාත්මක පර්යේෂණ සඳහා, විද්‍යාත්මක අංශය සඳහා කොච්චර කොටසක් වැය කරනවද? අපි රටක් හැටියට එතනට ඇවිල්ලා තියෙනවද? දැන් මේ රට අලුතින් සැලසුම් කරන කාලේ නෙමෙයි, අලුත් රජයක් පත් වෙලා අලුත් නායකෙක් එතුමත් අලුත් වැඩ කරන්න කැමති කෙනෙක් අපේ දොරමඩලාවේ සම්පත්ධාරියෙක්
රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා එතුමා අපි දන්නවා ඉස්සර ඉඳලම ඔය පැත්තට උනන්දුයි අලුත් දේවල් කරන්න ඕනේ එතුමාගේ පැවැත්ම තියෙන්නේ එතන තමයි පරිශන කරන්න ඕනේ විද්වතුන්ගේ දායකත්වය ඕන විද්‍යාඥයන්ගේ දායකත්වය ඕන එතන තමයි අපේ රටේ ගමන තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය මම රට සැලසුම් කරද්දී විද්‍යාත්මක පරිශනනට විද්‍යා අධ්‍යාපනයට ලොකු තැනක් දෙන්න ඕන. ඒකට කාලේ හොඳම කාලේ කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දාම තමයි මේ මාතෘකාව ගත්තේ නව ලෝකයට නව දැනුම අපේ මාතෘකාව මට අවසර දෙන්න පාලක මැදිරියට පණිවිඩ කීපයක් සඳහා ඉන්පස්සේ අපි කතා කරමු. Sidisi sarasavi pindin dorin dorata doramadalawai අප නැවතත් දොරමඩලාව සමග පෙර දොරමඩලාව වැඩසටහනක අපි කතා කළා අපේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු හැම දෙයකටම විද්‍යාත්මක පිළිතුරු හොයන එක හරිද වැරදිද සාධාරණද කියලා කෙනෙක් අහනවා මොකද සමහර පිළිතුරු ප්‍රශ්න බවට පත් වෙනවා ටික කාලෙකින් විද්‍යාත්මක පිළිතුරු හරියනවද කියලා හැබැයි සුබදාම පිළිබඳ ඔබ සඳහන් කළා පරිසරය ආරක්ෂා කිරීම හැබැයි විද්‍යාත්මක පිළිතුරු තමයි සාධාරණ මොකද වක්‍රව එන අතුරු ප්‍රතිඵල වලින් වලකින්ට අනාගතයේ එන්න පුළුවන් බලවත් ප්‍රතිපාක වලින් වලකින්ට විද්‍යාත්මක පිළිතුරු තමයි අපි හොයාගන්න විශේෂයෙන් කසල ප්‍රශ්නෙට සුබදාමේ අපේ වායු ගෝලයේ ආරක්ෂාව දැන් ඉන්දියාවේ ඉඳලා අපේ කොළඹට එනවයි කියලා පහුගිය කාලේ කියපු අර දුමාරේ අඳුරු වලාවකින් වැහෙන්න පුළුවන්කම අපේ රටේ තියෙන අපි මේ වෑන් ගැලවෙන්නේ කොහොමද මේවට විද්‍යාත්මක පිළිතුරු ඕන අපි නිකන් මේ ගොඩ විසඳුම් වලින් සමහරට මේවා පිළිතුරු හොයන්න අමාරුයි ඒ නිසා තමයි විද්‍යාව වැදගත් වෙන්නේ මේවා කතා කරන එක වැදගත් වෙන්නේ මේ දැනුව බෙදා හරින එක වැදගත් වෙන්නේ ඒ නිසා කියලා අපි දොරමඩලාව හැටියට විශ්වාස කරනවා අපිට ඇමතුමක් තියෙනවා අයිබුවන් 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 කතා කරන්න මම මේ කතා කරන්නේ නිදුක පිටරත්කයි කරන අපිට ඇහෙනව මදි. ඔව්. අ මම කතා කරන්නේ නෙළුව පිටස්සටයි. ඔව්. මගේ ප්‍රශ්නේ මේක අධික විද්‍යාව තුළ අපට අපේ පොලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ පාඩේ තිබෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රොනික මේ ඉලෙක්ට්‍රොනික අපග්‍රාහකය සහ අතල සඳහා අපේ පරිසරයක මුදා නවීන විද්‍යාවේ ප්‍රවේශයක් නැද්ද? ඒවා අවබෝධයක් නැද්ද? හොඳයි අපිට පැහැදිලි මදි නමුත් සාරාංශයක් හැටියට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැන එතුමා සඳහන් කළා බොහොම සුතී කතා කළාට අපි කතා කරන්නේ මේ විද්‍යා දැනුම සමාජයේ රටේ දියුණුව සංවර්ධනය සඳහා යොදා ගන්න කොහොමද විද්‍යාඥයෝ පරිශෝකයෝ පරිශන කරනවා දැනුම ගන්න හොයා ගන්න දැනුම අපි පාවිච්චි කරන්න එපාය දැනුම පාවිච්චි කරන්නේ කොහොමද ආයෝජනය කරන්නේ කොහොමද දැනුම යොදාගෙන ව්‍යාපාර කරන්නේ කොහොමද එතනට අපි සමාජය අරගෙන එන්න ඕනේ ඒකට කරලා පෙන්නලා තියෙන විද්‍යාඥයෙක් ඉන්නවනේ එක්තරා විදිහක ව්‍යවසායකයෙක් ආචාර්ය සරත් ගුණපාල මහත්තයාගෙන ඔබතුමාට ඇති පිළිතුර හොඳ ප්‍රශ්නයක් මම හසන්ත මහත්තයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා එක මොහොතක් පාවිච්චි කරනවා දැන් මීට ඉස්සෙල්ලා චන්දන ජයරත්න මහාචාර්යවරයා කිව්වා මේ අර සූර්ය ග්‍රහණය ගැන මේවා කරන්නේ ඒක ඇත්තටම කදිම අවස්ථාවක් අගන අවස්ථාවක් මේ අපේ මේ ජනතාවට ඒක ඇහින් දැක් ගැනීම මොකද මාත් 2018 වෙනකන් එහෙම එකක් ඇහින් දැකලා තිබුණේ 2018 අගෝස්තු මාසේ ඇමරිකාව හරහා ගියා වහම සූර්ය ග්‍රහණයක් මාත් ඒක බලන්න ගියා මේ බලන්න ගිහිල්ලා අන්තිමට බැලුවා හොඳට ඒකේ ප්‍රශ්නයක් නැහැ අන්තිමට එනකොට පොඩ්ඩක් කරදර වුණා මොකද මිනිස්සු ලක්ෂ ගණන් ගිහිල්ලා අන්තිමට පාරවල් වල එන්න බැරුව හිර වෙලා ඒ වගේ ප්‍රශ්න දින ඒව ගණන් ගන්න එපා හැබැයි එකක් තමයි මේ අර චන්දන ජයරත්න මහාචාර්යවරයා කිව්වා වගේ මේ අර කණ්ණාඩි පාවිච්චි කරලා බලන්න ඕනේ මේ ඒක මේ පියවි හැයින් මේ ඉට්ස් කෙලින් බලන්න හොඳ නැහැ ඒක ඊටාම හොඳ දෙයක් මේ හොඳ දෙයක් කියන්නේ හොඳ අවවාදයක් මේ නැත්තම් ඇස් නරක් කරගන්න ඕනේ නැහැ නිකන් ඉර දිහා බලලා මේක මේ ඇත්තටම අපි දැක්කේ අර සම්පූර්ණ සූර්ය ග්‍රහණයක් ඒක මිනිත්තු දෙකයි තිබුණේ මේ ඊට ඉස්සෙල්ලා තියෙන අර්ධ සූර්ය ග්‍රහණේ ඊට පස්සේ අන්තිමට වැහිලා මේ තනිකර සූර්ය ග්‍රහණේ මිනිත්තු දෙකයි තිබුණේ ඒ තියෙන වෙලාවේ මේ තව අපුරු දෙයක් වුණා දැන් මේ දැන් අපි ඒක වෙනකොට දවල් 10ට විතරදී 10ට 11ට විතර ඒක උනේ ඒ වෙලාවේ අවුව තියන රස්නේ අරක තනි කරන් වැහුණාම මේ මිනිත්තු දෙකේ විතර සෑහෙන වෙලා සෑහෙන ප්‍රමාණය සීතල වුණා මේ අර ඉරු රශ්මිය වැටෙන්නේ නැහැ නේ
අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක්. හැබැයි ඒක ඒ අවස්ථාව අපි ප්‍රායෝගිකව දැක්කා. තව එකක් තමයි මං ඒ වෙලාව මං ඇත්තටම එච්ච ඔය ගැන මේ හිතලා තිබුණේ නැහැ. අපි ගියා ගිහිල්ලා බැලුවාම මං හිතන් හිටියේ අර සම්පූර්ණයෙන්ම වැහුණාම තනිකරම කරු වෙලා වෙලා යයි කියලා. ඒක සම්පූර්ණ සූර්යග්‍රහණය. සම්පූර්ණයෙන් වැහුණාම තනිකරම කරු වල වෙන්නේ නැහැ. මොකද අර ඉර වටේට තියෙන ඉරේ වායුගෝලයේ තියෙනානේ. ඒක රත් වෙලා කොරෝනා කියලා නිකන් මේ අර රවුමට තියෙන ටියුබ් ලයිට් තියෙන්නේ. අන්න ඒ වගේ එකක් වගේ පේන මැද කළුයි ඈත ටිකත් කළු අර වටේ තියෙන ටික මේ ටිකක් ටියුබ් ලයිට් එකක් වගේ රවුමට තියෙන පේනවා. ඒක හරි ලස්සනයි. ඒ තමයි අර ඉරේ තියෙන මේ වායුගෝලේ රත් වෙලා තියෙන කොරෝනා එක කියන එක. මං දැන් අර හසන්ත මහත්මයා ආපු ප්‍රශ්නෙට වඩකාසුදිය මතකද? වඩකාසුදිය ගීත සින්දුත් තේනවනේ. ඒ වගේ වැඩ තමයි අපේ මේ අයින් කරන්න හදන්නේ දැන්. ඉස්සර අනිත් එක දැන් ඔය දැන් ඔබ සියල්ල පෙන්නුව මේ රූපවාහිනියේ. ඉස්සර ඕවා දපුවක් පතක ඕනම් ඡායාරූපයක් දැම්ලා මේ මෙහෙමයි කියලා කියන්නේ. ඒක ගුවන් විදුලියෙන් කරුණාරත් අබේසේකර මහත්තයා වගේ හොඳ ප්‍රබල හඬක් තියෙන හොඳ සංවේදක ඕවා ඇත්තටම රූප ඕන උනේම නැහැ. එතුමාගේ හඬ ඒ රූප මවලා දෙනවා. ඒවා එවැනි උදාහරණයක් ඇටියෙ ප්‍රේමකීත් දැල්ලත් එවැනි අය හිටියානේ. දැන් අපිට මේ ඔක්කොම පෙන්වන්න පුළුවන් කාලේද අන්තර්ජාලයේ අපටත් ඉස්සර ඕවා පෙන්නනවා. ඉතින් අද බොහෝ මේ දැනුම බෙදා ගන්න පුළුවන් වෙන්න තියෙනවා කියන්න පුළුවන් වෙන දේවල් කියන්න පුළුවන්. ඉතින් විද්‍යා අධ්‍යාපනයත් මම හිතන්නේ පෙරට වඩා හුඟක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් මේ සංනිවේදන දියුණුවත් එක්ක නේද? ඕවා ඉස්සර බොහොම පස්සේ තමයි දකින්නේ පත්තරෙන් ඡායාරූපයක් මෙන්න මෙහෙම එකක් වෙලා ගුවන් විදුලියෙන් කියන්න විතරයි පෙන්වන්නේ නේද? හොඳයි අපි අර විද්‍යා අධ්‍යාපනය සමාජයේ ප්‍රයෝජනයට ගන්න හැටි ගැන කතා කරමු. විශේෂ ව්‍යවසායකත්වයන් සඳහා. ඔව් දැන් සාමාන්‍යයෙන් ගත්තාම මේ ලෝකේ පිළිගත්ත මේක තමයි දැන් අපි රටක ආදායම තියෙනවනේ. දැන් ගෙදරක ආදායම වගේ රටක ආදායම තියෙනවනේ. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ GDP කියලා, gross domestic product කියලා. ඒකෙන් 104% තමයි ආයෝජනය කරන්නයි කියලා කියන්නේ විද්‍යාව තාක්ෂණය දියුණු කරන්න. ඒක තමයි ඊට වැඩිය කරනවා නම් හොඳයි. වැඩියෙන් කරන්න අමාරුයි, තව වියදම් තියෙනවා. ගොඩක් වෙලාවට ගොඩක් රටවල් වල කරන්නේ ඊට ටිකක් අඩුවෙන් 104% තමයි වියදම් කරන්න කියලා කියන්නේ. මේ කියන්නේ රෙකමෙන්ඩඩ් වැලියු එක GDP එකෙන් 104%. දැන් මේ 104 වියදම් කරන්නේ කොහොමද කියලා ඒකත් එක්තරා ප්‍රශ්නයක්. දැන් ගොඩක් වෙලාවට හිතන්නේ මේ 104 ගන්නවා, මේ 104 අරගෙන ඒක දෙනවා ඒ විද්‍යා කටයුතු කරන රටක තියෙනවනේ එක එක අමාත්‍යාංශ, එතකොට ඉන්ස්ටිටියුෂන් ඒවා තියෙනවනේ, ඒවට දෙන එක. ඒවට දෙන එක එක්තරා විදිහ වැඩක්. ඒක ඉතාම අවශ්‍යයි, ඒ විදිහට දෙනවා. දැන් මීට අමතරව දැන් අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ අදහස් තියෙන්නේ ජනතාවගේ විද්‍යාව දිනු වෙන්නේ ලොකු විද්‍යාගාරවල තමා මේවා දිනු වෙන්නේ. ඒක හින්දා එතෙන්ට තමා සල්ලි යන්න ඕනේ කියලා. දැන් මේ ඇත්තටම ඇමරිකාවේ තියෙන මේ entrepreneurship කියලා, ඒ කියන්නේ කුඩා කර්මාන්ත, සමහර වෙලාවට තනි මිනිහගෙන් තනි එක්කෙනෙක්ෙන් තමා මේ හොඳ අදහස් එන්නේ. එතකොට දැන් අර රජේ දාන සල්ලි තියෙනවනේ, ඒ රජේ වියදම් කරන හැම දෙයකටම ආණ්ඩුවේ වියදම් කරන සල්ලි වලින් 1% ගානක් දෙන්න ඕනේ කුඩා කර්මාන්ත වලට. කුඩා කර්මාන්ත කියලා එහෙනම් අපි මේ කියන්නේ ඒක කුඩා කර්මාන්ත කියලා හඳුන්වන්නේ මේ කියන්නේ එම්ප්ලොයිස්ලා කියන්නේ සේවකයෝ 200කට වැඩි අඩු, 100කට අඩු, 100කට සේවකයෝ 200කට අඩු කර්මාන්ත වලට දෙනවා ආණ්ඩුවේ වියදම් කරන වියදමෙන් 1% ගානක්, 1.5% වගේ දෙනවා. ඒක දෙන්නේ කොටස් තුනකට දෙන්නේ. ඕනෑම කෙනෙකුට ලියන්න පුළුවන් ප්‍රොපෝසල් අපි ඉංග්‍රීසියෙන් නම් කියන්නේ SBIR කියලා, small business innovative research. ඒක දැන් මේ යෝජනා කරන කාලය යනවා. එතකොට ප්‍රොපෝසල් ලියලා ඕනෑම කෙනෙකුට තනි එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙතුන් දෙනෙක් වෙන්න පුළුවන් ලියලා දෙනවා. පළවෙනි දැන් ෆේස් 1 කියන එකට අපි දෙනවා $125,000 දෙනවා මාස 9ක් ඇතුළත. ඒක අපි තෝරගත්තොත් ඒකේ වැඩ කරලා පෙන්වන්න ඕනේ. ඒක හොඳ නම් දෙවැනි අවස්ථාව අපි $1,000,000 දෙනවා අවුරුදු දෙකක් ඇතුළත ඊළඟ අදියර කරලා පෙන්වන්න. ඒකත් හොඳ නම් ඊට පස්සේ දෙනවා ෆේස් 3 කියලා තුන්වෙනි අදියර. ඒකෙදී අර කම්පැනියට දාන්න ඕනේ, කුඩා කම්පැනියට. ඒගොල්ලන් මේක මේ
කමර්ෂලයිස් කමර්ෂලයිස් කරනවා කියන්නේ මේ වාණිජමය කරන්න ඒගොල්ලන්ට ගානක් කොච්චර දාන්න පුළුවන්ද කියන ආණ්ඩුව ඒක මැච් කරලා දානවා ඒකට සමාන ගානක් ආණ්ඩුව දානවා එතකොට අර මේ entrepreneurship කියන්නේ ව්‍යවසායකත්වයන් ඔව් ආ ඒ කියන්නේ entrepreneurship එකට මොකද්ද සාමාන්‍යයෙන් කියන්නේ ව්‍යවසායකත්වය ඔව් ඒ ඒ කියන්නේ මේ කියන්නේ පොඩි මේ කර්මාන්ත වලින් එක්ක එහෙම නැහැ කර්මාන්තම වෙන්න ඕනේ නැහැ ව්‍යවසායකයෝගේම අපි ආයෝජකයෝ ආ ඒ කට්ටියගේ අදහස් දැන් ඒ අදහස් හරි වටිනවා මොකද ඒවෙන් එනවා ගොඩාක් හොඳ ඒවා ඒවා තමයි අන්තිමට ලොකු කම්පැනි වෙන්නේ දැන් බලන්නකෝ දැන් ලෝකේ ගත්තාම කම්පියුටර් ජාති දෙකක් තියෙනවා PC කියලා එකක් තියෙනවා Mac කියලා එකක් තියෙනවා Apple කියලා දැන් Apple එක ගොඩාක් කට්ටිය ඇමරිකාවේ 150ක් විතර Apple පාවිච්චි කරන්නේ. දැන් Apple කියන කම්පියුටර් එක හොයාගත්තේ ගරාජ් එක කීප දෙනෙක්. ඒක තමයි entrepreneurship කියන්නේ. දැන් ඒ වගේ එක හොයාගත්ත නිපයුම් 10 ගානක් තියෙනවා මේ කීප දෙනෙක් හොයාගත්ත ලොකු මේ විද්‍යාගාරවල හොයාගත්ත ඒවා නෙමෙයි. ඒව ඇත්තනම රටේ දියුණුවට හරීම වැදගත්. ඒකින් හින්දා අපි ධෛර්යය ගන්නන්න ඕනේ මේ කියන්නේ අර 104ක් ග්‍රොස් ඩොමේ GDP එකෙන් දාන ගාන තනිකරම දාන්න හොඳ නැහැ ලොකු විද්‍යාගාරවලට. ඒකෙන් සෑහෙන ගානක් ආයෝජනය කරන්න ඕනේ කුඩා කර්මාන්තවලට. මොකද ඒ එන අදහස් හරිම වැදගත්. ඒ අදහස් තමයි ගොඩක් වෙලාවට ගොඩාක් විශාල වෙලා ලොකු කර්මාන්ත බවට පත් වෙන්නේ අනාගතේ. මේ ඒගොල්ලන්ගේ නිර්ණායකයේ තමයි එයාගේ 200ට අඩු ඔව් ඒ කියන්නේ ඔව් ඒකෙන් කියවෙනවා පොඩි අය පොඩි මිනිස්සු ගැන හිතන එක හරි හොඳ වැඩක් නේ ඔව් ඔව් ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඇත්තට මම මේ ග්‍රැජුවට් ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ඉඳදී අපේ මහාචාර්ය රෝස මහතාත් දන්නවා ඇති අපේ ගෲප් එකේ හිටිය මේ ජර්මනියෙන් ආපු ජර්මන් ජාතිකයේ හාන්ස් මියුෆොෆ් කියලා මෙයා මේ ග්‍රැජුවට් ස්ටුඩන්ට් වෙලා ඉඳදී අත් ලිව්වා ප්‍රොපෝසල් එක ඒකත් තේරුණා එතකොට එයාට අර ඉගෙන ගන්න ගමන් පොඩි කර්මාන්තයක් කළා තව මොනවා හරි නිපදවන්න පුළුවන්. ඇත්තටම අපිට අපේ මහාචාර්යවරයගේ තිබුණා ඒ වගේ කම්පැනි කීපයක් මේ කුඩා කර්මාන්ත. ඒවා ඇත්තටම එහෙ මේ දැන් විශ්වවිද්‍යාල වල තියෙන මේ ඉන්කියුබේට් බිස්නස් ඉන්කියුබේටර්ස් කියලා වෙනම මේ ලොකු බිල්ඩින්ග්ක් හදලා මේ කාමර තියෙනවා ඒවට පොඩි විද්‍යාගාර විදිහට ඒවට අවශ්‍ය පහසුකම් ඔක්කොම තියෙනවා විද්‍යුතය අර මේවා ගෑස් ජාති ඔක්කොම තියලා තියෙනවා ඒව බොහොම අඩු ගානකට කුඩියට ගත්ත හැකි කුඩා කාලයකට අර ස්මෝල් බිස්නස් මේ ප්‍රොපෝසල් එකක් යෝජනාවක් දිනුවොත් එහෙම ඒ සල්ලි වලින් අර ලොකු සල්ලියක් ඕනේ ලොකු ලැබ් එකක් ගන්න අර යුනිවර්සිටි වල තියෙන බිස්නස් ඉන්කියුබේටර් යුනිවර්සිටිම වෙන්න ඕනේ නැහැ සමහර ඒවා නගර වලත් තියෙනවා සමහර ඒවා දිස්ත්‍රික්ක ගාන වලත් තියෙනවා ඒකට ගිහිල්ලා ඒකේ අර පොඩි ඉඩ ප්‍රමාණයක් කරගෙන තමන්ගේ පරිශ්‍රණය කරත් හැකි තව සල්ලි ආවොත් තව කාලයක් ඒක තියාගත්ත හැකි තව සල්ලි හම්බුනොත් ඒ වගේ කාමර දෙකක් ගත්ත හැකි තුනක් ගත්ත හැකි ඒ වගේ පහසුකම් සබයලා තියෙනවා මේ සුළු කර්මාන්ත දිනු කරන්න. ඒ සුළු කර්මාන්ත තමයි ඉදිරියට යනකොට ලොකු කර්මාන්ත වෙන්නේ. හරි හොඳ වැඩක් නේද මහාචාර්යතුමා. අපේ රටට වුණත් ගැළපෙනවා මගෙට ඔටි කිට්ටු සමහර වැඩ අපේ තියෙනවා මං කියන්නේ නැතුව කියලා. නමුත් මේ ආකාරයේ වැඩක් කරන්න මේ හොඳ වටින කාලයක් අනිත් එක යෝජනා ගන්නවා යෝජනාවට විශේෂයෙන් පොඩි අය. දැන් මේ මහා පරිමාණයේ මා දැවැන්තයෝ ව්‍යාපාර ලෝකේ අල්ල ගන්නවනේ හොඳයි සමහර රටවල ලොකු ශක්තියක් දැවැන්ත ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ සමහරේ රට කියන්නේ 10 දෙනෙක්. ඒ රටේ ආර්ථිකයේ රඳාපවතින්නේ 10 දෙනෙක්යි. හැබැයි 10 දෙනා වැටුනහම රටම ඉවරයි. ඊට වඩා හොඳ නැහැ 100ක් හදන එක. ඈ 100ක් පොඩි පොඩි ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ 100 දෙනෙක් හදන එක. පොඩි පොඩි විද්‍යා දැනුම පදනම් කරගත්ත ව්‍යාපාර 100ක් හදුවහම 100කින් ශක්තිමත් වෙනවා. දෙන්නෙක් ඇදුවම දෙන්න වැටුණාම ඉවරයිනේ. ඔව්. ඒ හරි හොඳ වැඩක්. ඔව්. අනිත් එක දැන් මේකෙන් දැන් ගොඩක් වෙලාවට දැන් ඔක්කොම සල්ලි ටික දැම්මොත් එහෙම ලොකු ව්‍යාපාර දියුණු කරන්න දැන් ඔය ඔක්කොම හරියන්නේ නැහනේ. යෝජනා ඔක්කොම හරියන්නේ නැහැ. ඒක තමයි ස්වභාව ධර්මයේ හැටි. යෝජනා 100ක් ගෙනාවත් දැන් අපේ සමහර ඒවා තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න කාලේ ග්‍රැජුවට් ස්ටුඩන්ට් වෙලා ඉන්නකොට සමහර අපේ මේ ඇඩ්වයිසර්ස්ලා ඉන්නවා දවසට අදහස් 100ක් ගේනවා. හැබැයි 100න් 100 හරියන්නේ නැහැ.
ලක්ෂයකට විතර දැම්මහම ඒ ලක්ෂෙන් දෙතුන් හොඳ අදහස් දෙක තුනක් ආවත් ඇති. එහෙමනේ දැන් මේ මුදල් බැංකු වලින් ආයෝජනය කරන්නේත් බැංකු වලින් දෙන්නෙත් එහෙම බලලා බලලානේ දෙන්නේ. ඒ කියන්නේ ගොඩකටනේ දාන්නේ ලොකු ඒවා කීපයකට දාන්නේ. ඒක මේ ඒ ආයෝජනේ හොඳ එකක් නෙමෙයි. හැමතැනටම ටික ටික දානවා. එතකොට ගොඩාක් ඒවා වැඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි හොඳ ඒවා අතලොස්සක් ආවත් ඒ දියුණු වෙන්න ටික ඇති. මණ්ඩලයෙන් සලකා බලන්න පුළුවන් යෝජනා නේද? හොඳ යෝජනා අපිට උනත් කරන්න බැරි වැඩක් නෙමෙයි රටේ නේද? විද්‍යාව පදනම් කරගත්ත ව්‍යාපාර ටිකක් දැන් ඇත්තටම තියෙනවා. දැන් මේ අලුත් හොඳ ඒ වගේ තියෙනවා. ඔව් දැන් ඇත්තටම ගුවන් යානේ බලන්න. ගුවන් යානේ හදන්න ගුවන් යානේ ඉස්සෙල්ලම හදන්න ඇමරිකාවෙන් සල්ලි දුන්නේ යෝජනා කළා ප්‍රොෆෙසර් ලැංග්ලි කියන එක්කෙනාට ඩොලර් 50,000ක් දීලා තියෙනවා මං හිතන්නේ. එතකොට ඩොලර් 50,000 කියන්නේ ලොකු ගාණක් ඒ කාලේ. එයා මිනිස්සු 100 ගාණක් දාලා ආසිය අතරවක් හදන්න හදලා ඒක හරි ගියේ නෑ. විල්බර් රයිට් ඕල් රයිට් කියන සහෝදරයෝ දෙන්න බොහොම සුළුවෙන් පටන් ගත්තේ. මේ ඒගොල්ලන් තිබුණේ පාපැදි හදන මේ කාමරයක්. ඒකෙන් තමයි ඒකෙන් මේ වෙලාව තමයි අහසේ අතර හදාගත්තේ. ඒ වගේ දැන් බලන්න කෝ වගේ දිනුවත්ද කියලා. දැන් අහසේ අතර නැතුව අපිට ජීවත් වෙන්නත් බෑ. ලෝකේ හැම එකේනම රටක ඉඳලා තව රටකට යන ගුවන් සංචාරය හරහායි ඕ ඉගෙන ගන්න ඕ රාජ්‍ය පරිපාලනය මොනවා හරි. ඒක අපිට අපේ ජීවිතයේ කොටසක් දැන්. ඒ වගේ තමයි ගොඩාක් සුළු කර්මාන්ත වලින් තමයි ලොකු අදහස් එන්නේ ඇත්තටම. ඇත්තටම විද්‍යුතය හොයාගත්තෙත් එහෙමනේ. තෝමස් අල්වා එඩිසන් කියන එක්කෙනා තනි පුද්ගලෙක්. ලොකු කර්මාන්ත නෙවෙයිනේ පස්සේනේ ලොකු කර්මාන්ත හැදුනේ. ඒවට ආයෝජනය කරන එක ඇත්තටම රටක දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. අර මහාචාර්ය රෝස කිව්වා වගේ අපි මම කැමති අහන්න කැමති වුණා මේකෙන් දැන් එහෙම එකක් තියෙනවා කියලා ලංකාවේ. මම හිතන්නේ අපේ ජනාධිපතිතුමාගේ යටතේ එහෙම එකක් කරන්න යෝජනාවක් තියෙනවා. දැන් විශේෂයෙන්ම අපිට ඔය නව උත්පාදන නව නිපැයුම් වගේ දේවල් මෙතුමා ගොඩාක් මහන්සි වෙනවට අපි හැමතිස්සෙම කරන්නේ ඒගොල්ලන්ට සාතිකයක් දෙනවා එක්කෝ අපි මෙඩල් එකක් දෙනවා නේ. ඉතින් පස්සේ එතන ඉවරයි. මොකද එතකොට ඒකට අර ඇත්තටම මේ මේ ඒක යාන්ත්‍රණයක් තියෙන්න ඕන. ඒක අපේ බැරිකමක් නෙමෙයි. ආණ්ඩුවකින් යාන්ත්‍රණයක් හදන්න ඕන. ඒවා කොමර්ෂලයිස් නැත්නම් වාණිජකරණය කරන්න පුළුවන් ඒවා හඳුනාගෙන ඒවා ඉදිරියට ගෙනියන්න. ඉතින් නැත්තම් වෙන්නේ අර නිකන් අපි එතනින් ඒක නවතිනවා. නමුත් ගොඩාක් කලකට අපේ පාසල් දරුවන්ගෙත් හොඳ අදහස් තියෙනවා. එතකොට ඒවා තෝරාගෙන ඇත්තට මොකද අපේ රටක් දියුණු වෙන්න මේ දැන් ඉගෙනගත්ත මිනිස්සු විතරක් ඉඳලා හරියන්නේ නැහැ. මේ රටේ සේරම ඉගෙනගත්ත මිනිස්සු ඉඳලා නැතුව ව්‍යාපාර නැත්තම් මේ රට ගෙනියන්න බෑ. ව්‍යාපාර අවශ්‍යයි. මොකද ඒකෙන් තමයි දතිරෝධය වගේ මේ 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 මුදල් මේ මේ සංක්‍රමණය වෙන්නේ, මුදල් වය වෙන්නේ. ඉතින් ඒක නිසා මොකද අපි එක්කෙනෙකුගේ වේදම් කරන එක තමයි අනිත් එක්කෙනාගේ ආදායම. දැන් අපි කඩේකට ගිහිල්ලා හොඳ කෑමක් කෑවයි කියන්නේ අපි වේදම් කරන ඒතන ඉන්න ආහාර පිසෙනා ඉන්නවා නේ වැඩ කරේ. එතකොට ඒගොල්ලෝ තමයි. එතකොට එහෙම මේ සක්‍රීය ක්‍රියාදාමයක් මේකේ තියෙන්නේ. ඔව්. ඒ නිසා මේ ලංකාවේම ඩිග්‍රී ගහලා PhD ගහලා නිකන් හිටියට මේ රට දිනු වෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යවසායකයෝ ඇත්තටම ඉතාම අවශ්‍ය අපේ රටේ. ඒක නෑ දැන් මොකද වෙලා තියෙන්නේ අපේ සංස්කෘතියෙන්. දැන් අපිට පුඩා කාලෙත් අම්මලා තාත්තලා බිස්නස් කරන්න කියන්නේ නැහැ නේ. බිස්නස් මහා හොඳ නෑ නේ. මේවා අන්තර්ජාතික කුමන්ත්‍රණ නේ. එහෙම එහෙම සංස්කෘතියන්නේ අපිට දෙන්නේ. අවදි ඉගෙන ගන්න ඉන්න ඔබලා. ඉතින් නමුත් දැන් මම විශේෂයෙන්ම ස්කෝල් වලට ගියාත් මම ළමයින්ට කියන ඔබලගේ පුංචි හරි හැකියාවක් තියෙනවා නම් ඉගෙන ගන්නවා අමතර ඒවත් කරන්න. මොකද රටට අවශ්‍යයි. ඒක මොකද ඒ වගේ විවසාකයක් ආවෙ නැත්නම් මේ රටවල් ගොඩ දාන්න බෑ. මොකද අපි මුදල් ඉපයන්න ඕන මොනවා කරත්. හොඳයි. අපට ඕනේ රැකියා හොයන අය නෙමෙයි රැකියා මවන අය. දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය වුණත් ඇමරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල අපි ගිහිල්ලා දැකලා තියෙනවා. ඔබතුමාලා අධ්‍යාපනය ලැබලා තියෙනවා. විශ්වවිද්‍යාලයට අනුබද්ධව කර්මාන්ත ශාලාවක් තියෙනවා. විද්‍යාගාරයේ එක්කම ඊට අනුබද්ධ කර්මාන්ත ශාලාවක් තියෙනවා. හොයාගන්න විද්‍යාගාරේ. හැබැයි විශ්වවිද්‍යාලෙම අල්ලපුවත් සමහරට අල්ලපුවත් කොට ඊට අනුබද්ධ කර්මාන්ත ශාලාවකින් සමහරට ලෝක පාපන්දු සූරතාවයේ සඳහා පිරෙන කුසලානේ පාපන්දුව සමහරට ක්‍රීඩාවට අවශ්‍ය අලුත් දෙයක් මොනවද නව නිපැයුම් හදනවා. ඒක මිලියන ගණනක ආදායමක් උපේන ව්‍යවසායකත්වයක් බවට පත් වෙනවා, ව්‍යාපාරයක් බවට විශ්වවිද්‍යාල වලින් එන්නේ. ඉතින් මම හිතන්නේ අධ්‍යාපනයේ නවෝදයක්
නවෝත්පාදනය පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක තමයි අපේ දියුණුව හැමදැනම රඳා පවතින්නේ. ඒකට හොඳ කාලේ ගුණපාල මහත්තයලා වුණත් ඇවිල්ලා උදව් කරයි. කොහොමදත් උදව් කරනවා එතුමා. ඉතින් දැන් ඔය ඇමරිකාවෙත් අපි නොකියුවට හැමදේම කියන්න ඕනේ නැහැ. එතුමා ඔය අත්දැකීමෙන් කියන්නේ. ඔය සමහර ව්‍යාපෘති වලට එතුමා සමහර දේවල්ට උපදේශකත්වයේ සපයනවා. ඇමරිකානු රජයේ එතුමාගේ උපදේශකත්වයන් ලබා ගන්නවා. ඒ තැන් මොනවද කියලා මං කියලා මේ හැමදේම ඉලි කරන්ට යන්නේ. සමහර බලවත් තැන්වලින් එතුමාගේ උපදෙස් ලබා ගන්නවා. ඉතින් අපට බැරි මොකද මේ අපේ කෙනෙක් අපි එහෙට යවලා තියෙද්දි අපට පුළුවන් එතුමා වගේ අයගේ සහයෝගය තවත් ඉන්නවා. එහෙම අයගේ සහයෝගය ලබා ගන්න පුළුවන්. අපිට ඇමතුම් කීපයක් තියෙනවා. අයිබෝන්. අයිබෝන්. කතා කරන්න. හෙලෝ. ඔව් කතා කරන්න. හෙලෝ. මම කතා කරන්නේ ජනක කියන කෙනෙක් පානදොරේ. හොඳයි. මට දැනගන්න ඕනේ දැන් අපේ මුළු ලෝකයේ ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා තියෙන්නේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ. එතකොට ඒ චන්ද්‍රිකාවකට ග්‍රාහකයක් වගේ දෙයකින් ඩැමේජ් එකක් වුණොත් මුළු ලෝකෙම අසම්මන්‍ය වෙන්න පුළුවන් චාන්ස් එකක් තියෙනවා නේද? මොකද දැන් සියලු දේවල් ඩිජිටලයිසේෂන් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ක්ලවුඩ් ටෙක්නොලොජියක පාවිච්චි කරලා ඩේටාබේසස් පිටින් ක්ලවුඩ් වල තමයි තියාගෙන ඉන්නේ. එතකොට ඒ වගේ දෙයක රිස්ක් එක මැනේජ් කරන්න ඇමරිකාවගේ රටවල් ඉතලා තියෙනවද? හොඳයි, පැහැදිලි. බොහොම වටිනා ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ. තවත් අමතුමක් තියෙනවා. අයබෝවන්. විභාග වලට උරු කරලා රැකියාවකට යනවට වැඩිය හොඳම අදහසක් අලුතෙන්ම අවුරුදු ගානට පස්සේ ඉදිරිපත් වීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. දොරමඩලාවට බොහොම ස්තුතියි. මොකද්ද ඔබතුමා කියන්නේ? අපිට පැහැදිලි වුණා. ස්තුති කරනවා. ස්තුතිය. ඔබතුමා ස්තුතිය. මාත් නෑ, අපි කියන්නේ දැන් මෙතන මේ අපේ හොඳ අදහසක් ඉදිරිපත් වුණා දොරමඩලාවෙන්. මේ තමුන්ගේ දරුවෙක් විද්‍යා අධ්‍යාපනය කරන දරුවන් ආයෝජනය කිරීම. මොකද මේ දැනුමෙන් විශාල මේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් දරුවන්ට කරන්න පුළුවන්. ඒක අපිට තේරුණා. මොකද මේ ඇමරිකා වගේ රටවල ඒක සිදු වෙනවා කියන එක. හොඳයි හොඳයි. ඒකයි මගේ ඊළඟට මට පොඩ්ඩක් කියන්න මට මේ අපේ රටේ ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ මේ මොකද මේ කුජකර්මාන්තයක වෙන රටවල එක යොදා ගන්නවා. අපේ රට පුළුවන් නම් ඒ තාක්ෂණය හඳුන්වා දීලා මේ ඉතරක් කුතුහලයක් ඇති වෙනවා. ඒකේ ආරක්ෂක හේතු අපි ඒවා ටිකක් කල්පනා කළ යුතුයි. ඒ ටිකක් කල්පනා කළා අපිට එහෙම වැඩපිළිවෙළක් කරන්න පුළුවන් නම් මේ විද්‍යාව සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ මෞරි අපනවත දොර මඩලාව සමග අර ටික වෙලාවට කලින් කතා කරපු මහත්තයා වටිනා කාරණාවක් මතු කළා. මේ විද්‍යාව ඉගෙන ගන්න දරුවන්ට කරන්න පුළුවන් දේවල් ගැන කතා කිරීම වැදගත් කියලා. ව්‍යවසායකයෝ වෙන්න පුළුවන්, ආයෝජකයෝ වෙන්න පුළුවන් කියලා. ඉගෙන ගත්තේ නැති අයත් හොඳ ව්‍යාපාර කරලා තියෙනවා. සමහරට විශ්වවිද්‍යාලවල ගිහිල්ලා නැති, ලොකු විද්‍යා අධ්‍යාපනයක් නැති අය හොඳ විද්‍යාව තාක්ෂණය පදනම් කරගත්ත ව්‍යාපාර කරලා සිය ගානකට රැකියා දුන්න ව්‍යවසායකයෝ අපේ රටේ ඉන්නවා. එච්චර ඉගෙනගෙන නැහැ. ඉගෙන ගත්ත අය කොච්චර දේවල් කරන්න ඕනද? ඉගෙන ගත්තේ නැති අය ඔහොම දේවල් කරලා සිය දහස් ගානට රැකියා දීලා තියෙනවා නම් විද්‍යාව තාක්ෂණය ඉගෙන ගත්ත අය කොහේ නවතින්න ඕනද? ඒක ටිකක් හිතන්න හොඳ වෙලාවක් මහාචාර්යතුමා. එතකොටම හසන්ත ඒ ප්‍රශ්නෙට පිළිතුරක් කියනනම් එහෙම වෙලා තියෙන්නේ මොකද දන්නවද? ඉගෙන ගත්ත අයට උගන්ලා තියෙන්නේ අර මහාචාර්ය රෝස කිව්වා වගේ මේ ව්‍යවසායක වෙන්න නෙමෙයි, ආගහරි යටතේ රැකියාවක් කරන්න. අර ඉගෙන ගත්තේ නැති මිනිස්සුන්ට මුසුවන් එයාගේ යටතේ ලංකාවේ ගත්තොත් ලොකු කම්පැනි ගොඩක් කියව එහෙම නෙමෙයි. ඒතකොට මේ අපි නම් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් අධ්‍යාපනයේත් එනම් ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඉතින් මේ අධ්‍යාපනය වෙනස් කරන්න අපි හදනවා. දැන් මම කලින් අපි වැඩසටහනක් කළේ STEM කියලා. සයන්ස් ටෙක්නොලොජි ඉංජිනීරි මැතමැටික්ස්. එතකොට ඒ අධ්‍යාපන ප්‍රතිපත්තිය අපි හදාගෙන දැන් ගොඩක් කලක් දඟලනවා මේක අනුමත කරගන්න බැරුව.
මේකේ පාඩුව රටට පස්සට තමයි තේරෙන්නේ. ඇයි කියනවනම් අර අපි කියවනේ මේ මැෂින් ලර්නින් රොබොටික්ස් වගේ ඒවා එනකොට ස්වයංක්‍රීයකරණය වෙනකොට කාර් නිකන් දුවනකොට රියදුරු මාතුරු නැතුව රියදුරු මාතුරුන්ට කියන්නේ නැතුව යනවා. ඉතින් ඒගොල්ලන්ට උගන්වන්න වෙනවා ඒ තව අවුරුදු 10ක් 15ක් යන කාලෙදී ඒව හදන්න තාක්ෂණය. ඉතින් ඒ දැනුම දෙන අධ්‍යාපන ක්‍රමයක් එන්න වෙනවා. ඒතර ව්‍යාසා මෙන්න මේ කියන මේ අලුත් ප්‍රතිපත්තියේ විද්‍යාව අපි තුන් භෞතික විද්‍යාව උගන්නකොට ඒකේ තාක්ෂණය යමක් හදන්න ඉංජිනේරින් පැත්ත නිර්මාණය කරන ඒවා ඒ ඔක්කොම දාලා තියෙන එක එක පාඩම ඇතුලේ ඔක්කොම තියෙනවා ගණිතය ඔක්කොම. එතකොට ඒ ළමයා 9 පන්තියෙන් එළියට ගියත් 10 පන්තියෙන් එළියට ගියත් එළියේ ඕනෑම තැනක එයා මිඩ්ල් ඊස්ට් ගියත් එයාට පුළුවන් අර අර වගේ ව්‍යවසායකෙක් වෙන්න. ඒ එන්ටර්ප්‍රනර්ෂිප් කියලා වෙනම ඉරිට් එකක් මේ මේ අධ්‍යාපන මේ ක්‍රමවේදී දාලා තිනවා. ඉතින් ඒක මම හිතන්නේ ඉදිරියට එයි කියලා මේකට හොඳ පිළිතුරක් වෙනවා. එහෙම නැත්නම් අද මේ මධ්‍යම ආදායම් ලබන අපේ රටන්නේ අපි මේකෙන් මේ සංවර්ධිත රටක් බවට පත් වෙන්න කිසිසේත්ම වෙන ක්‍රමයක් නැහැ මේ මේ වගේ පොඩි පෙන්මක් පෙන්නේ නැත්නම්. ඉතින් ඒකත් එක්කම මම ඒකත් කියන්න වෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික මේ වේස්ට් ගැන කතා කළා. ඒ ඉලෙක්ට්‍රොනික වේස්ට් ඇත්ත වශයෙන්ම ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි දැන් අනාගතයේදී එන ඉලෙක්ට්‍රොනික අපි හිතන જાතිය මේ සිලිකන් වලින් හදන ඒවා නෙමෙයි. දැන් ඒවා බයොනික් මෑන් කියලා එහෙම අහලා තියෙනේ. ඒ කියන්නේ ඔක්කොම බයොලොජිකල් පැත්තෙන් තමයි මේ මේ මේවා එන්නේ. ඒතකොට ඒ කාලේ වෙනකොට ඒවා සාමාන්‍යයෙන් දිරන මට්ටමට හදන ඒවා වෙයි. දැන් මේ කාලේදී ඔය ප්‍රශ්නේ තියෙනවා. තාම අපි ඉන්නේ මේ ට්‍රාන්සිෂන් ස්ටේජ් එක. එතකොට අනාගතයේදී ඒවා ඒ වගේ ඒවා එන්න පටන් ගන්නවා. ඊළඟට අනිත් ප්‍රශ්නටත් මම හිතන්නේ හොඳයි කියලා. ඒක හැබැයි ඇහුවේ මේ මොකක් හරි ඇමරිකාවේ තියෙනවද කියන එක. චන්ද්‍රිකාවකට ග්‍රහකයක් ඇවිල්ලා වැදිලා විනාශයක් වුණොත් ඔය දත්ත පද්ධතියින් වලට මොනවද වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඔව් ඒක ඇත්තටම අපි කලින් හිතලා තියෙන්නේ මේවා හදපු කට්ටිය. දැන් ඔය මේ මේ මහත්තයාගේ ප්‍රශ්නේ වුණේ ඉන්ටර්නෙට් එතකොට ක්ලවුඩ් ඒවා මේ තියෙන්නේ චන්ද්‍රිකා වලින්. එතකොට ඇත්තටම එක චන්ද්‍රිකාව නෙමෙයි චන්ද්‍රිකා ගොඩාක් පෘථිවි වටේ තියෙනවා. දැන් ඔය අපි පාවිච්චි කරන GPS ටෙලිකොමියුනිකේෂන් හැම එකටම එක චන්ද්‍රිකාව නෙමෙයි චන්ද්‍රිකා ගොඩාක් දාලා තියෙන්නේ. ඒක තියන්නේ එකක් නැති වෙන ගමන් අනිත් ඒවා තව තියෙනවා. ඇත්තට මේකේ බෑකප් චන්ද්‍රිකාවලුත් දාලා තියෙන්නේ. ඒ වගේම දැන් ඉන්ටර්නෙට් එක කියන එක චන්ද්‍රිකාව විතරක් නෙමෙයි ගොඩක් දැන් යන්නේ ෆයිබර් එකෙන්. මේ ග්ලාස් ෆයිබර් එකෙන් තමයි මේ පණිවිඩ හොමාරු වෙන්නේ. මේ ඇත්තටම රටවල් වලට ගොඩාක් තියෙන තැන් වලට මේ මූදයටින් ෆයිබර් එක දාලා තියෙන්නේ. ගොඩාක් ඩේටා යන්නේ ෆයිබර් එකේ. මේ ඉන්ටර්නෙට් මේ සැටලයිට් එක හරහා නෙමෙයි සැටලයිට් හරහත් යනවා. සැටලයිට් වලට වැඩිය ගොඩාක් ඩේටා ගන්න පුළුවන් ෆයිබර් එකෙන්. ෆයිබර් එක තමයි දැන්ට තාක්ෂණයේ වැඩිම තාක්ෂණයේ දිනු කරලා තියෙන වැඩිම ඩේටා යන්නේ ෆයිබර් එකෙන්. මේ චන්ද්‍රිකා වලින් යන්නේ අඩුයි ඇත්තටම නැත්තේ නෑ. ඒවා ඒ කියන්නේ බෑකප්ස් තියෙන හැම එකටම බෑකප් තියෙනවා. බෑකප් ටු බෑකප් ටු බෑකප්ස් තියෙනවා. එහෙම තමයි ඒ සිස්ටම්ස් දැන් හදලා තියෙන්නේ. මොහොත පත්ලේ භූමිකම්පා වෙලා සුනාමි ඇති වෙලා මහා විපර්යාස වෙලා එහෙම වගේ තර්ක කරන්න එක පැත්තක එහෙම වුණත් ඊට අමතරව ලයින්ස් දාලා තියෙන්නේ. දැන් ඒ දාන ලයින් දැන් අවුරුදු 40-50ක ඉඳලා හැම අවුරුදු 10ක් 30ම ලයින් අලුතෙන් ලයින් දානවා. ඒ කියන්නේ එක එක පැතිව ඒ තියෙන ලයින් එකට අමතරව. හැබැයි තියෙන ලයින් එකෙත් තියෙන එක ලයින් 100ක් විතර. එක ෆයිබර් එක නෙමෙයි තියෙන ෆයිබර්ස් ගොඩක් තියෙනවා. ඒ දැන් ඒ ෆයිබර් එකේ ඇතැම්ම ගානක් ගිහිල්ලා ඒක ආයේ රිපීට් වෙන්න ඕනේ. ඒ එතනට තියෙන ඩිටෙක්ටර් එකකුයි ලේසර් එකකුයි තියෙනවා. ඒවටත් බෑකප්ස් තියෙනවා ඇතුලේ. මේ එකක් නරක් වෙනකොට අනිත් එකක් ගන්න පුළුවන්. දැන් ඒ වගේම ඔය ඩේටා සෙන්ටර්ස් තියෙනවා. දැන් ඩේටා සෙන්ටර්ස් උත් එක නෙමෙයි ක්ලවුඩ් වල තියෙන්නේ. ලෝකේ වටේම ඩේටා සෙන්ටර්ස් දාලා තියෙන එක තැනක ඩේටා සෙන්ටර් එකක් මොකක් හරි විදිහකින් විනාශ වුණොත් ඒ ඩේටා ටික තව 10-15 තැනක තියෙනවා. ඒකින් ද මේ ක්ලවුඩ් එකේ තියෙන එක නැති වෙන්නේ. එක තැනක නෙමෙයි තියෙන්නේ. ඩිස්ට්‍රිබියුට් කරලා තියෙන්නේ. මේ ඒව ඇත්තටම නිෂ්පේ කියන්නේ හදනකොට ඒව මේ කැල්කියුලේට් කරලා හදලා තමයි බල්ලා තමයි හදලා තියෙන්නේ දැන්. මේ අපි උනත් කම්පියුටරයක් යූස් කරනකොට අපි බෑකප් එකක් තියාගන්න ඕනේ ඒවනේ. ඔව්. දැන් හැම කම්පියුටරේම බෑකප් තියෙනවනේ. දැන් හදලා තියෙන විදිහ දැන් සොෆ්ට්වෙයාර් හැම තියෙනවා ඩ්‍රූව අරවා මේවා කියලා. අපි මොනව හරි ගන්නකොට ක්ලවුඩ් එකේ බෑකප් වෙලා ඉවරයි. ඇත්තටම මගේ කම්පියුටරේ දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා සොෆ්ට්වෙයාර් අප්ග්‍රේඩ් එකකදී කම්පියුටරේම ගියා.
මොනවත් නැහැ. බෑකප් එකේ ඊට තප්පරයකට වගේ ඉස්සෙල්ලා ඉඳලා තියෙන ඔක්කොම ටික තිබුණා. අර ඉස්සර වගේ ඉස්සර නම් අපි කම්පියුටර් වෙනම එකක් හදලා බෑකප් එකක් දානවා. දැන් එහෙමත් නැහැනේ. ඒ ඉබේම ක්ලවුඩ් එකේ බෑකප් වෙන සිස්ටම් එකෙන් අපි ගන්න දේ හැමතිස්සෙම ඉතින්. ඒ වගේ තාක්ෂණ ඉතින් දැන් දියුණු වෙලා ඇත්තටම ගොඩක් හොඳට. හොඳයි මාචර්තුම. ඒ කියන්නේ ග්‍රාහකයෙක් වෙනුවට කමන්න නැති කියන එක එක එකක් වැදගත්. අපේ ඇඟේ ඇඟිල්ල ඇදුන්නේ නැත්තම් කමන්න නැහැ. අපේ ඇඟිල්ල ඇදුන්නත් නම් බෑකප්ස් නැහැ ඉතින්. හැබැයි එකම දේ දත්ත පාවිච්චි කරන මිනිස්සු ඉතුරු වෙන්න එපාය. දැන් මේ පෘථුවියේ ඉන්න මිනිස්සු අපි කියමු රසායනික සංයෝගයක්. දැන් ඔතුමා මූලද්‍රව්‍ය ගැන ආවර්තිතාව වගු කියලා පොතට අරන් කොලේට කඩදාසියට අරගෙන ඕ අපි ඉගෙන ගන්න අධ්‍යයනය සඳහා තිබට තරහ විදිහක මේ විශ්වය තමයි. ඔය විශ්වයේ තියෙන ඔය සමහර දේවල් එකට සංයෝග වෙලා අමුතු රසායනිකයක් හැදුනොත් අමුතු සංයෝගයක් හැදුනොත් මේ මනුස්සයාට සත්තුන්ට මේක අපිට කියන්න වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් බෑ. විය හැකි දේවල් වෙන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් වුණොත් එහෙම කාටව බලක්වන්න බෑනේ. ප්‍රතික්‍රියා සංයෝග විද්‍යාත්මක නියමයන් තමයි. ඒවා වෙන්නත් පුළුවන් මේ පෘථුවිය. එහෙම විනාශයක් වුණොත් ඔය ඔක්කොම ඉවරයි. මාචාර්තුම. දැන් මම පටන් ගන්න කැමති අපේ මේ ආචාර සරත්තුන පාලම මහත්ම ආරම්භ කරපු තැනින්මම අර මොකද කියනනම් මේ අපේ මේ විශ්වය තනියම දෙන්නේ අර මුලින්ම පටන් ගත්තේ ඒ කතාවෙන්නේ. ඒතකොට ඒකට යන එක පැත්තත් ඔය අඟහරු සමීක්ෂණය කරලා ඒවැ ජීවීන් ඉන්නවද කියලා බලන්න හදනවා වගේම සෞරග්‍රහමණලෙන් පරිබාහිර ග්‍රහලෝක සොයා ගැනීම ගොඩක් වැදගත්. මොකද ඒවැ ඒවල්ට පදිංචියට යන්නම නෙමෙයි, නමුත් ඒවැ අපිට පරිවිද ගන්න පුළුවන් අපිට ආර්ශය කරන්න පුළුවන් ජීවීන් ඉන්නවද කියලා බලන එක අඩු ගානේ පණුවෙක් හරි හොයාගන්න එක. මොකද කියනවනම් මේ අපිට මේ අපේ මේ ලෝකේ තනියම අපි ඉන්නේ නැත්තම් කියන ප්‍රශ්න උත්තරේ. දැන් ඒකෙදි මේවර නොබෙල් ත්‍යාගය හම්බුනේ සෞරග්‍රහ මණ්ඩලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ සෞරග්‍රහ මණ්ඩලයෙන් පරිබාහිර වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක් සොයාගත්ත භෞතික විද්‍යාඥයින්ට. දැන් මේ පෙන්වලා තියෙන්නේ පින්තූරයක්. දැන් මේ කියන්නේ යන්නේ අපේ හොයාගත්ත එකක් ගැනත් අපි කියන්නේ යනවා. දැන් මේ තියෙන්නේ ඔය මේ සෞරග්‍රහ මණ්ඩලයේ පරිබාහිර ඉස්සෙල්ලම වගේ හොයාගත්ත මේ පේනවද කියලා මම දන්නේ නැහැ. මෙතන මේ අපිට දකින්න පුළුවන් නම් ඔව් මම මේ දමලා තියෙනවා. නමුත් එහෙට ගන්න බැරිද දන්නේ නැහැ. කමන්නේ හොඳයි. මගේ අනිත් එක දැන් ඒක නෙමෙයි. කමන්නේ එහෙමනම් තව ඉතින් හරි. දැන් මේකේ පෙන්ලා තියෙනවා ඇත්ත වශයෙන්ම මේ තියෙන්නේ මෙන්න මේ සූර්යා අපේ සූර්යා තමයි ඇඳලා තියෙන්නේ වම් පැත්තෙන්. එහා සමානව ගත්තොත් එහෙම ඉස්සෙල්ලම හොයාගත්තේ නොබෙල් ත්‍යාගයේ හම්බෙච්ච එක තමයි මේ තියෙන පෙගසස් කියලා. අර පියාමනහස ඇතර මේ 51 පෙගසස් කියලා. එතන බ්‍රහස්පතිගේ බරින් දාලා තියෙන බ්‍රහස්පතිගේ බරින් 0.47 වූ ස්කන්ධයක් සහිත ග්‍රහලෝකයක් තමයි පළමු වරට හොයාගත්තේ ඔය 95. එදා ඉඳලා මේ වෙනකොට 4000 ගණක් සොයාගෙන තියෙනවා. ඉතින් දැන් මේ තියෙන අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ සහිත අපේ මන්දාකිණිය තමයි මේ 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 විශ්වය ඇඳලා තියෙන. තව මන් මේ වගේ බිලියන 125ක් මන්දාකිණි තියෙනවා. හරි. එතකොට එයින් මේ අපි එච්චර ඈත බැලුවේ නැහැ. දැන් අපි මේ කියන්නේ මේ මෑතකදී ලංකාවේ අපි විද්‍යාඥයෝ කීප දෙනෙක් සොයාගත්ත සෞරග්‍රහ මණ්ඩලයේ පරිබාහිර ග්‍රහලෝකයක් සොයාගැනීම ග්‍රහලෝක දෙකක් සොයාගත්තා. ඒක ඉතිහාසගත වෙච්ච දෙයක්. ලෝක ප්‍රසිද්ධ වුණා. මේකට අපි පාවිච්චි කළේ ඇත්ත වශයෙන්ම මේ මෙන්න මේ චන්ද්‍රිකාවෙන් ගත්ත මේ අභ්‍යවකාශයන්ෙන් ගත්ත ඒවා කෙප්ලර් K2 කියන අභ්‍යවකාශයන්ේ හදලා තියෙන්නේ මේ වැඩේටමයි. ඒක ඉඳලා ආලෝක වර්ෂය මේ තියෙන්නේ 3000ක් ඇතින්. අපේ පෘථිවිය ඉඳලා ආලෝක වර්ෂය 3000ක් ඇතින් තියෙන වටේම තියෙන තාරකා ඒකෙන් ඡායාරූප ගන්නවා. දත්ත ගන්නවා. ඒ දත්ත ස්පෙක්ට්‍රොස්කෝපි මේ මේ ෆොටෝමෙට්‍රි. හරි. එතකොට ප්‍රකාශ මිතිය පාවිච්චි කරලා ඉතින් ඒ දත්ත පාවිච්චි කරලා තමයි අපි මේ මේ අපි කියන්නේ ආතසිකලාක. දැන් මගේ ශිෂ්‍යෙක් ඉන්නවා මහේෂේරත් කියලා. එයා PhD එකක් මගේ ගාව කරනවා. එතකොට ඊට අමතරව එයා දැන් ආතසිකලාක ආයතනෙත් ගිහිලා ඒ පරීක්ෂණ කරගෙන යනවා. එතන සරාජ් ගුණසේකර මහත්තයි මමයි තමයි ලංකාවේ 3 දෙනා මේකට සහභාගී වුණා. ඊට අමතරව අපිට පස්සේ මේ පිට රට අයත් කීප දෙනෙක් සහභාගී කරගන්න වුණා. මොකද මේ මේ සූර්යා ගැන විස්තර හොයාගන්න ග්‍රහලෝක නම් අපි කෙලිම ගත්තේ. දැන් මෙතෙන්දී ඔය පෙන්වලා තියෙන්නේ එක එක ප්‍රමාණ දැනට 4000ක් විතර සොයාගෙන තියෙන 95න් පස්සේ ඒ තරම් ලොකු උනන්දුවක් තියෙනවා.
මොකද මේ සෞරග්ගහමන්නේ පරිබාහිර වෙනත් ග්‍රහලෝක තියෙනවද කොච්චර තියෙනවද ඒවා ජීවීන් ඉන්නවද කියලා හොයන්න. ඒක තමයි මේ මෙච්චර විශාල උනන්දුවක් කියන්නේ. ඒතකොට මේකෙදි දැන් ඔය එක එක ප්‍රමාණ බ්‍රහස්පති සයිසියව රතු පාටින් තියෙනවා. නෙප්චුන් සයිසියව තමයි කහ පාටින් දාලා තියෙන්නේ. ඉතින් ගොඩක් සොයාගෙන යනවා. දැන් මේකේ තියෙන සූර්යයාගේ ඉඳලා ගත්තොත් එහෙම ඔය මැද ලයින් එකේ පෙන්නනවා අපේ පෘථිවිය තියෙන ප්‍රදේශය. මේ තියෙන්නේ ඒ කොළ පාටින් දක්වලා තියෙන්නේ මේකට කියන හැබිටබල් සෝන්. ගෝල්ඩ්ලොක් එක කියන මේ උෂ්ණත්වය සෙනරේඩාන්ස් එක ගොඩක් වැඩිත් නැහැ. කියන්නේ අපි හිතමු ඉතාලම තදත් නැහැ. අපේ පෘථිවිය උෂ්ණත්වයට සමාන. ඒ වගේම ඉතාම සීතලත් නැති ප්‍රදේශ. එතකොට මේකෙන් ගත්තොත් මේ අඟහරු එහෙම දැන් ජීවීන්ට ඉන්න බැරි තත්යක් ඒ කිට්ටුව ගියොත් එහෙම බැලුවොත් මේ හොඳටම සුදුසු ප්‍රදේශය තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට දැන් මේ වගේ ප්‍රදේශයක ග්‍රහලෝකයක් හොයාගත්තොත් ඒක ලොකු දෙයක් වෙනවා. මොකද ඉස්සරහට ඒක බලන්න. දැන් මේ තියෙන අපේ සොයා ගැනීම ගැන පවත්වත්වල පළවුණු මේ අපේ තුන්දෙනා වාර්තා. එතකොට මේ මේ එද්දා ආලෝක වර්ෂ 1133ක් ඈතින් 133ක් ඈතින් තියෙන ග්‍රහලෝක පද්ධතියක් තමයි සොයාගත්තේ. ඒක තියෙන්නේ මෙන්න මේ පෙන්ලා තියෙන කන්‍යා රාශියේ. මේ කන්‍යාවගේ මේ වන්දනයේ ඉස්සේ මෙන්න මේ හරිය තමයි ඔය තරුව තියෙන්නේ. හරි එහෙම ගත්තොත් එහෙම. ඉතින් මේ තරුව වටේට යන ග්‍රහලෝක දෙකක් හොයාගත්තා. එතකොට ඒවා දැන් අපේ නම් වලින් දාන්න බෑ. නීතිය තමයි හොයාගත්ත දුරේශ්‍ය නම් වලින් දාන්න ඕනේ. ඒතකොට දුරේශ්‍ය මොකද්ද? කෙප්ලර් 2 කියන දුරේශ්‍ය. ඒ නිසා K2 A කියන්නේ තරුවට දානවා. K2 B කියන්නේ දෙවෙනි ළඟින්ම තියෙන. K2 C කියන්නේ 310 B 310 C. ඒක මේ ග්‍රහලෝක දෙක තමයි සොයාගත්තේ. ජූලි මාසේ 19 වෙනිදා. එතකොට මේ සොයා ගැනීම සම්බන්ධයෙන් පුවත්පත්වල ගියා. මේ අපේ කට්ටිය ඉතින් මේකෙම අන්තිමට පෙන්වන්න මේ තමයි කරන විදිය. මේ සූර්යය තියෙනවා, සූර්යෙක් තරුවක්. ඒක ගාවින් ග්‍රහලෝකයක් ඉදිරියෙන් යනවා. යනකොට මේකෙන් මේ කියන ආලෝකය අඩු වෙනවා. ඒ ග්‍රහලෝකයට වැහෙනවනේ පොඩ්ඩක්. එතකොට ඔන්නෝයක් මෙන්න මේ ආලෝක කර්ව් එක මේ ලයිට් කර්ව් එක කියන එක පාවිච්චි කරලා මේකෙන් අපිට කියන්න පුළුවන් මේ කොච්චර වේගී යනවද? දැන් රෙහා පිටිපස්සේ යනකොට මේ තව අඩු වෙනවා. ඉතින් මෙන්න මේක කොච්චර වේගී යනවද කොච්චර කාලාවර්තිය කීයද මේ ඒක අනුව බර ඔක්කොම කියන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි කරපු දේ. එතකොට මේ තියෙන්නේ මේ වගේ අවස්ථාවක් අර ඉස්සරහ යනකොට ඒ තරුවට ඉස්සරහ යනකොට ආලෝකය එන එක අඩු වෙනවා අපිට. එතකොට මේක මෙන්න මේක හරි අමාරු වුණා. මොකද මේ විශාල මේ වගේ නොයිස් එකක් තියෙන එක මේක හොයා ගැනීම. ඉතින් මේ සොයා ගැනීමේදී මේක දැන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මන්ත්‍රී නොටිස් ඔෆ් රොයල් ඇස්ට්‍රොනොමි සොසයිටි කියන ඉතා ප්‍රසිද්ධ සංග්‍රහයක. ඊට පස්සේ කැල්ටෙක් කියන නාසා ආයතනය මගින් මේක පිළි අරගෙන ලෝකේ රටවල් දැන් 15ක් 20ක් විතර ඒ දේම බලලා නිරීක්ෂණය කළා හරි කියලා තීරණය වෙලා එහෙමයි මේක ආවේ. එතකොට මේ K2 310 කියන සෞරග්‍රහ මණ්ඩලය සෞර බහිර්ග්‍රහලෝක කියලා අපි කියනවා මේක එක්සෝ ප්ලැනට්ස් ඒ පද්ධතිය සොයා ගැනීම. ඉතින් මේක සමගම මෙතන කියන්නේ මේ ග්‍රහලෝකයේ මේ තරුව අපේ තරුවට වැඩිය ද්විතීයෙන් අඩුයි 4684යි. අපේ එක 6000කට කිට්ටුයිනේ. ඉතින් ඒ නිසා මේක තැඹිලි පාට තරුවක්. එතකොට මේ තරුව වටේ ගමන් කරනවා මේ ග්‍රහලෝක දෙක තමයි හොයාගත්තේ. එතකොට මේ ග්‍රහලෝක දෙක එකක් තියෙනවා ඈතින් මේ එකක් දවස් 65කට සැරයක් යනවා අනිත් එක දවස් 13කට පමණ සැරයක් යනවා. ඒ සූර්යයාගේ එම සූර්යයා වටේට. එයින් මේ මේක සාමාන්‍යයෙන් බල ගත්තොත් පෘථිවිය වගේ 10 ගුණයක් විතර බල තියෙන ලොකු ග්‍රහලෝක දෙකක්. එයින් අර දෙවෙනි එක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් එක 44ක් විතර. ඒ කියන්නේ අපි යාපනයේ ගිය සීතල රාශි කාලයකට තියෙන උෂ්ණත්වය වගේ. ඒ නිසා මේකේ ඉන්න පුළුවන් ජීවීන්ට අවශ්‍ය වුණ තියෙන නිසා ඒක ගැන දැන් අපි අධ්‍යයනය කරගෙන යනවා. මේකේ වායු ගෝලයක් තියෙනවද කොහොමද ජලය තියෙනවද කියලා. ඉතින් ඔය තියෙන්නේ ජීවීන්ට ඉන්න පුළුවන් ප්‍රදේශය. එතකොට මේක තමයි ඇත්ත වශයෙන්ම අපේ මේ දැන් ඉන්දියාවේ ඔච්චර ජනතාවක් ඉන්න ඔච්චර දියුණු රටේ මෙවැනි ග්‍රහලෝක පද්ධතියක් ගිය අවුරුදු තමයි හොයාගත්තේ. ඒත් එකමයි. ඉතින් අපි ලොකු සොයා ගැනීමක් මේක. නොබෙල් ත්‍යාගයත් මේ පාර හිමි වුණේ මේක පළවෙනිට සොයාගත්ත මේවැනි දෙයක් පළවෙනිට සොයාගත්ත විද්‍යාඥයින්ටයි. ඉතින් මේක මම හිතන්නේ මට මේ කියන්න තියෙන්නේ මේකේ පොඩි වීඩියෝ එකක් තියෙනවා පෙන්වන්න. ඒක දැర్శණය වෙනවා නම් මට පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ ඕක අපි ඇත්තටම මේ ඇනිමේට් කරපු එකක්. ඇත්ත මේවා ගන්න බෑ. මේ අපි ගණනය කරන ඔක්කොම පහට හිටන් ඔක්කොම බලනවා ගණනය කරනවා. එහෙම තමයි කරන්නේ. මේක ඇත්තටම ගියොත් ඒත් ඔහොම තමයි තියෙන්නේ. මේ තමයි සොයාගත් මේ ලාංකිකයන් විසින් සොයාගත් මේ සෞරග්‍රහ මණ්ඩලය K
K2 310 නැත්නම් 310 කියන පද්ධතියේ අපේ නාමකරණයට අනුව සූර්යාට හෙවත් තරුවට දාන්නේ A කියලා. එහෙනම් අර දෙවෙනි ළඟින් මේ අනෙක් කෙනා 310 B, ඊළඟ එක කෙනා 310 C. හොඳයි. දෙක විතර තියෙන තව තියෙන්න පුළුවන් අපේ වාහන්න පුළුවන් නේද විතරයි. හොඳයි. අපේ රටෙත් මේ අංශයෙන් පරිශ්‍රණ කටයුතු කරනවා. අවම පහසුකම් යටතේ වුණත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආතසී ක්ලාක් මධ්‍යස්ථානයේ වෙනුවෙන්ම පිටලා තියෙනවා පරිශ්‍රණ කරන්න. ඒ වගේ මොරටුව විශ්වවිද්‍යාල නොඑක් විශ්වවිද්‍යාල මට්ටමින් පෞද්ගලික ආයතන තමන්ට පුළුවන් විදිහට කරනවා. නොඑක් දේවල් වෙනවා. හැබැයි එක තැනක හරියට විධිමත් ජාතික සංවර්ධනය සඳහා මේ පරිශ්‍රණ කටයුතු යොදා ගන්න ක්‍රමවේදයක් විධිමත් සැලසුමක් යටතේ සිද්ධ වෙනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සිද්ධ වෙනවා. හසත් මට කියන්න දෙයක් තියෙන දැන් ගොඩාක් අය හිතනවා මේකට පිටරටටම යන්න ඕන කියලා මේ ලූත් දේවල් සෑගෙන. දැන් මේ ඕලියෙන් අපිට අපි මේ ළමයින්ට පොඩි අවවාදයක් දෙන්න නැත්නම් උනන්දුවක් ඇති කරනවා මෙහි ඉඳලත් ඕවා අපිට කරන්න පුළුවන් කියන එක මේ අර කටිනීච් සයන්ස් කියන්නේ අන්තිමට දිනේවත් කරත හැකියි. දක්ෂ අය උනන්දුව තියෙන අය ලංකාවේ ඕන තරම් ඉන්නවා. දැන් ගුණපාල මහත්තයා ඔයම හොයන්න හම්බ වෙන්න සෑහෙන්න අදත් මේ ස්වාධීන රූපවාහිනී සේවයට එනකොට මෙතුමා එනවා කියලා ආරංචි වෙලා හොයාගෙන ආ පුතෙක්. ඒ සමහර විට කවදාහරි විද්‍යාඥයෙක් හොඳ පර්යේෂකයෙක් වෙන්න පුළුවන්. ඔබතුමා මේ ඔළුව අත ගාලා සුබපැතුයි හොඳ විද්‍යාඥයෙකුට වෙන්න පුළුවන්. ඉතින්වත් අපි බලවන මහාචාර්යතුමා. ඔව් ඇත්තටම දැන් මේ ඔබතුමා කියව එකත් හරියටම මොකද අපේ විශේෂයෙන්ම පාසල් දරුවෝ ඇත්තටම ඒ වගේ අර අපි කියන අර පූර්වාදර්ශී චරිත හොයනවා. දැන් ඒ චරිත දිහා බලලා ඒගොල්ලෝ හිතනවා මමත් කවදාහරි මෙහෙම කෙනෙක් වෙන්න ඕනි කියලා. ඉතින් ඒක හරි වටිනවා. ඇත්තටම විද්‍යාවේ තව ඔය පැත්තක් තමයි ඒක. ඒක නිසා තමයි අපි විද්‍යාව දැන් මහන්සි වෙලා මේ ප්‍රචලිත කරනකොට අපි ගමහලාට ළමයි කීප දෙනෙක් හරි එහෙම නැත්නම් දරුවෝ කීප දෙනෙක් හරි අපි මේ නිසි මාර්ගයට දාගන්නවා කියන එකෙන් අතන ලොකු සේවයක් ඉස්සරහට මේ සිදු කර හැකි. ඉතින් අර ඉස්සලා කිව්වා වගේම දැන් මම අර මේ බලය ගැන කතා කරපු නිසා මම හිතන්නේ සරලව පොඩ්ඩක් මේ ගැන කියන්නත් ඕන. දැන් මෙතනින් පෙන්නුම් කරන්නේ මේක පෙන්වන්න පුළුවන් නම් දැන් සාමාන්‍යයෙන් මේ විද්‍යාවේ භෞතික විද්‍යාවේ මේකක් තියෙනවා මේ ගැමා කිරණයක්. මේ මෙතනින් පෙන්වන්න කන්නේ කහපාටින් ගැමා කිරණයක්. ඒකේ ශක්තිය අතිමමණ්ඩ තියෙනවා නම් ඇතන ගැමා කිරණයෙන් පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් සහ පොසිට්‍රෝනයක් හදන්න. පොසිට්‍රෝනයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනය වගේමයි. නමුත් ඒකේ ආරෝපණය ධනයි. දැන් අපි දන්නා ඉලෙක්ට්‍රෝනය සාමාන්‍ය ඍණාරෝපිතයිනේ. එතකොට මේක අපි භෞතික විද්‍යාවේ මේකට කියනවා යුග්ම උත්පාදනයක් කියලා. ඒ කියන්නේ ගැමා කිරණයකට ශක්තියක් තියෙනවා නම් අතිපමණ ඉලෙක්ට්‍රෝනයක් සහ පොසිට්‍රෝනයක් හදන්න පුළුවන්. ඒකේ ප්‍රතිලෝමයක් වෙනවා. මේකට කියන්නේ යුග්ම උච්ඡේදනය කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් සහ පොසිට්‍රෝනයක් එකට සම්බන්ධ වුණාම අපිට ලැබෙන්නේ ගැමා කිරණ. එතකොට ඇත්තට මේක තමයි අපි සරලව කිව්වොත් මේක තමයි PET ස්කෑන් යන්ත්‍රයක භාවිත කරන්නේ ඇත්තටම. දැන් අපි මේ රෝහල් වල තියෙනවා PET ස්කෑන් යන්ත්‍ර කියලා අහලා ඇති. ඒ කියන්නේ එකින් කරන්නේ පොසිට්‍රෝන ඉමෝෂක පරිලෝකනය. ඒ කියන්නේ එතනදී බලාපොරොත්තු වෙන්නේ මේ ග්ලූකෝස් අණුවේ මේ තියෙන මේ ග්ලූකෝස් අණුවේ මේක කෑල්ලක් කඩලා ඒකනුවට ෆ්ලූරීන් ආදේශ කරනවා. ඒක පුළුවන් පොඩි සයිකලෝනයක් වගේ තියෙනකොට මේක ගලවලා දාලා මේ හයිඩ්‍රොක්සිල් කාන්නේ ගලවලා මේකට ෆ්ලූරීන් පරමාණුවක් ආදේශ කරගන්න. මොකද ෆ්ලූරීන් ඇත්තටම මේ පොසිට්‍රෝන ඉමෝජනය කරනවා. ඉතින් ග්ලූකෝස්ම ගන්නේ ඉතින් මේ ග්ලූකෝස් කියන්නේ සීනිනේ. ඉතින් අපි හැමෝම සීනි කන්නත් කැමතිනේ. එතකොට දැන් මොනවා හරි පිළිකාවක් තියෙනකොට නැත්තම් මේ පිළිකාසයිල මේ ග්ලූකෝස් හොඳට අවශෝෂණය කරගන්න. ඉතින් අවශෝෂණය කරගත්තාම මේ පොසිට්‍රෝන අපේ ඇඟේ ඉලෙක්ට්‍රෝන ඕන තරම් තියෙනවා. ඒ පොසිට්‍රෝනයි ඉලෙක්ට්‍රෝනයි හා වුණාම එකට එකතු වුණාම ගැමා කිරණ නිෂ්පාදනය. ඒ ගැමා කිරණ තමයි මේ අනාවරණය කරන්නේ මේ වගේ අනාවරක වැලකින්. එතකොට මේ තමයි සරල භෞතික විද්‍යා සිද්ධාන්තය. ඉතින් මෙතනොත් තව පේනවා ඇත්තට මේ භෞතික විද්‍යාව එහෙම නැත්නම් විද්‍යාවේ දියුණුව අනිශ්ශේෂ්ඨ වලට කොහොමද බලපාන්නේ කියන එක. ගොඩක් වෙලාවට අපේ සංස්කෘතියේ අපි ඔබතුමත් දන්න දෙයක් තමයි මිනිස්සු හිතනවා ඇයි මේවට මෙච්චර සල්ලි වේදම් කරන්නේ. දැන් NASA ආයතනෙත් මෙච්චර සල්ලි වේදම් කරන්නේ ඇයි මේවට. නමුත් මේ හැම දෙයකින්ම මිනිසුන්ට වැඩක් ගන්න පුළුවන්. දැන් මෙතුමාගේ අර හදපු අදෝරක්ත කැමරාවෙන් මම හිතන පියවරු පිළිකා සොයා ගැනීම සඳහා භාවිත කරන්න පුළුවන්. ඒ වගේ සමහරට අපි නොහිතන පැතිවලට ඒ සොයා ගැනීම යනවා. ඒතට මුලින් අපි හිතුවොත් ඒක නිකන් සල්ලි නාස්තියක් කියලා මේ දේවල් කෙරෙන්න කරන්න බෑ. ඒතට මේ තියෙන්නේ මේ ගැමා කිරණ ආශ්‍රය. ඒතකොට මම මෙතනින් පෙන්නුම් කරන්න හදන්නේ දැන් ඇත්තටම මේක තමයි අපි විද්‍යාඥයෝ දැන් කතා කරන මේ පස්වෙනි බලය නැත්තම් 5th force එක කියලා. එතකොට දැන් ඒක හොයාගෙන තියෙන්නේ මේ බෙරිලියම් කියන
නියෂ්ටියෙන් ඇත්තටම මේ විදිහේ ගැමා කිරණයක් නිකුත් වුණාම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ ගැමා කිරණයට ශක්තිය ඇතිවෙන්න තිබ්බොත් ඉලෙක්ට්‍රෝනයන් සහ පොසිට්‍රෝනයක් හැදෙනවා. ඇත්තට මේක මනින්න පුළුවන් මේ දෙක අතර තියෙන කෝණය. මේක සාමාන්‍යයෙන් ගැටුමක් නැත්තම් ක්‍රියාවලියක් හැටියට භාවිතා කළා අපි භෞතික විද්‍යාවේ දරුවන් උගන්වන ශක්ති සංස්කෘතිය සහ ගම්මිතා සංස්කෘතිය භාවිතා කළා මේ ඉලෙක්ට්‍රෝනය සහ පොසිට්‍රෝනය අතර කෝණයේ හේගින්. හැබැයි විද්‍යාඥයෝ දැක්කා මේ මයිනකොට මේ අපි මේක බලාපොරොත්තු වෙන්නේ මේ ඇන්ගල් එක නැත්තම් මේ කෝණය. නමුත් මැනේ නිර්දා විශාල කෝණයක්. අන්න එතනින් තමයි ඒගොල්ලෝ කියන්නේ මේ ගැමා කිරණයක් නැත්තම් ඒකක් නෙමේ තව මොකක් හරි බර අංශුවක් මේ හරහා යනවාද කියන මතයක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකට ඒගොල්ලෝ X17 කියලා කිව්වේ. X17 කියන එක තමයි ඒ දාපු නම. එතන 17 කියලා දැම්මේ ඇත්තට මේ යෝජිත නැත්තම් මේ හිතන අංශුවේ ස්කන්ධය අපි සාමාන්‍යයෙන් ඔය පරමාණු නැත්තම් අංශු සලකනකොට ඒකේ ස්කන්ධය මයින්ින්නේ ශක්ති ඒකක වලින්. දැන් ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් සාමාන්‍ය ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් මයින්නේ. ඒ කියන්නේ මිලියන් ඉලෙක්ට්‍රෝන වෝල්ට් මිලියන භාගයක් විතර. ඒතර මේ යෝජිත නැත්තම් මේ හිතන අංශුවේ ස්කන්ධය ඇත්තටම මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් 17ක් විතර. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය වගේ 34 ගුණයකින් විතර වැඩි. ඒක තමයි X17 කියලා මේ යෝජනා කරලා තියෙන්නේ. ඇත්තට මේ බලයට තාම නමක් දීලා නැහැ. ඇත්තට මේක තාම මතයක් හරියට තියෙන්නේ. දැන් ළඟදී තවත් පරීක්ෂණ කරලා තිනවා හීලියම් වලත් මේක දැකලා තිනවා. ඒ කියන්නේ තව අංශුවක් නිකුත් වෙනවාදෝ කියන සංකල්පයක් තියෙනවා දැන්. එතකොට මේක ගොඩක් ලාට විද්‍යාඥයෝ කල්පනා කරනවා දැන් මෙතුමාගේ ශ්‍රේෂ්ඨයටත් ඒක අදාළයි. එතුමා මටත් වඩා හොඳට පැහැදිලි කරයි මේ විශ්වයේ තියෙන ඩාර්ක් මැටර් කියලා. ඒ කියන්නේ අපි නොසොයා ගත්ත නැත්නම් නොහඳුනන ස්කන්ධ තියෙන්න පුළුවන්. එතකොට සමහර විද්‍යාඥයෝ මේ හිතනවා මතයක් වශයෙන් මේකේ ස්කන්ධය වැඩි ඉන්නේ මේ වගේ අංශු වලින්ද අර මේ ඩාර්ක් මැටර් නැත්නම් අඳුරු පදාර්ථ හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මේවා අලුත් මත ඇත්තට. මේවා හරියටම තාම සනාථ කරලා නැහැ. නමුත් විද්‍යාව උතුමා කියනවා වගේ විද්‍යාව සැරින් සැරේ කලින් කලට මත ඉදිරිපත් වෙලා ඒවා ගැටිලා ඒවා විවේචන කරලා ඉතින් මෙහෙම තමයි ලෝකේ දියුණු වෙන්නේ. හැම දෙයක්ම දියුණු වෙන්න ඕනේ එහෙම තමයි. විද්‍යාව හිතනක් නෙමෙයි අපේ සමාජයත් එහෙම තමයි. අපි විවේචනය කරන්න ඕනේ. විවේචනය කරන එක නරකක් නෙමෙයි. දැන් ගොඩක් අය අපි කියන්නේ විවේචනය කරන එක වැරදි කියලා. හැබැයි අර පොසිටිව් විදිහට ධනාත්මක විවේචනය කරන්න ඕනේ. ආණ්ඩුවක් වුණත් අපි විවේචනය කරන්න ඕනේ. මොකද විවේචනය කරන්නේ නැත්නම් අලුත් දෙයක් හැදෙන්නේ නැහැ එතනදී. ඒ නිසා සමහර අය විවේචනයට බය වෙන්න හොඳ නැහැ. විද්‍යාවේ ඇතර විවේචනය කියන එක ඉතාම වැදගත්. ඒ කියන්නේ අර පුද්ගලයාට විරුද්ධ වෙනවා කියන එක නෙමෙයි. මතය තව තව ඔප්නැන් වෙලා තව තව සුමට වෙලා තව තව මේ මත ඉදිරිපත් වෙනවා. සත්භාවයෙන් කරන විවේචන. සත්භාවයෙන් කරන විවේචන. විවේචන අවශ්‍යයි. ඉතින් අපේ සංස්කෘතියේ ගොඩක් කලකට විවේචන වලට මිනිස්සු බයයි. දෙන්නම් බැටේ කියලා ගහලා වටලා දාන්නනේ ඉවර කරන්න නේ විවේචනය කරන්නේ. මොකද අපේ මේ සංස්කෘතියේ තියෙන දෙයක් තමයි අපේ මතයකට විරුද්ධ වෙනවා කියන්නේ මිනිහට විරුද්ධ වෙනවා කියන එක නෙමෙයි. අපි ওই දෙක වෙන් කරගන්නේ. දැන් ඔයා මොන හරි දෙයක් කිව්වොත් මම මේ මතයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම ඔයාට විරුද්ධයි කියන එක නෙමෙයි. අපි විරුද්ධ වුණොත් ඒ මනුස්සයා කියන්නේ හැම එකටම විරුද්ධයි. ඉතින් ඒ වගේ අපේ සංස්කෘතියේ ප්‍රශ්න තියෙනවා. දැන් ඔය බටහිර විද්‍යාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය අපි දන්නවා නොබෙල් ප්‍රයිස් එක හම්බුන අර හිග්ස් බෝසෝන් හොයාගත් වෙලාවේ ඒ පීටර් හිග්ස් කියන එකනා තමයි දායකුනේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ සමහර විද්‍යාඥයෝ විරුද්ධ ලෙස විචනය කරා. හෝකින්ස් කියන විද්‍යාඥයා හැම විරුද්ධ ලෙස මේක බොරුවක් පට්ටබල් බොරුවක් කියලා එයා විවේචනය කරා. නමුත් එතුමා හොයාගත්තට පස්සේ එතුමා තමයි ඉස්ලාමරට සුබත් පැතුවේ මේ අලුත් සොයා ගැනීම. ඉතින් ඒ නිසා අපේ මේ මන් දන්නේ අපේ සංස්කෘතිය හැටිද කියලා අපි ඕනම දෙයයි නැති එකත් විවේචනය කරනවා. ඉතින් ඒ නිසා විද්‍යාවයි හැම දෙයක්ම අපි මේ මත ගැටිලා ඒ මත සංවාදයක් වෙන්න ඕනේ. සංවාදයේ තුලින් තමයි ඕනම දෙයක් දියුණු වෙන්නේ ඉස්සරහට. හැමදේටම අපි විද්‍යාත්මක හේතු හොයනවා. පහුගිය දොරමඩලාවෙත් කතා වුණා හඳුනා නොගත් හේතු සහිත වකුගඩු රෝගය. කියන්නේ ඔහු හඳුනාගෙන නැහැ. අපි විද්‍යාව ඉගෙනුවා වකුගඩු රෝගයට විද්‍යාත්මක හේතුව හරියටම විවිධ මතිමතාන්තරෙන් ප්‍රශස්ත මට්ටමේ පර්යේෂණක් තියෙනවා. ඉතින් ඇත්තම හේතුව මොකද්ද? ඉතින් ඒ විද්‍යාවෙන් උත්තර දෙන්න ඕන ඒවට තමයි පර්යේෂණ වෙන්න ඕන. අපේ මිනිසුන්ගේ නිරෝගීකම සඳහා, රටේ දියුණුව සඳහා, යහපත සඳහා විද්‍යාත්මක පර්යේෂණ සිද්ධ වෙන්න ඕන. ප්‍රශ්න ආපුහාම ඒ ප්‍රශ්න වලට පිළිතුරු හෙවීම හරහා තමයි බොහෝ ශේත්‍ර ඉස්සරහට යන විද්‍යාවත් එහෙම තමයි. දැන් අභ්‍යවකාශ ගවේෂණයේදී විශ්වයේ අඳුරු තැන් තිබුණා. අභ්‍යවකාශ පර්යේෂණ සිද්ධ වුණා කාලෙක ඉඳලා ගියා හෙව්වා නොඑක් දෙල. හැබැයි අඳුරු තැන් කොහොමද ඡායාරූප
එයට නගන්නේ කොහොමද? ඒවා කැමරාවට හසු කරන්නේ කොහොමද? ඒවා හොයාගන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා එක පුද්ගලෙක්, එක පර්යේෂකෙක්, ඒ පුද්ගලයා ලංකාවේ. ලංකාවේ අපේ රටින් ලෝකයට ප්‍රදානය කළ අපේ මාතෘභූමියේ උපන් එක්තරා පුද්ගලෙක් මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා. ඒක තමයි අධෝරක්ත කිරණ කැමරාව, ඉන්ෆ්‍රාරෙඩ් කැමරාව. ඒ පිළිතුරු දුන්න විද්‍යාඥයා තමයි මේ මුල් ආසනේ වාඩි වෙලා ඉන්නේ. අදත් අභ්‍යවකාශ යානාවල පාවිච්චි කරනවා එතුමා නිර්මාණය කරපු ඒ තාක්ෂණයේ සහිත කැමරාව. මාචාර්යතුමා කිව්වා වගේ තාක්ෂණය පිළිකා පර්යේෂණ කටයුතු සඳහා පාවිච්චි කරනවා. මොකද ඒකේ අපි කලිනුත් පෙන්නුවා වැඩසටහනක උෂ්ණත්වයට සංවේදී, ඒතකොට ශරීරයේ උෂ්ණත්වයේ සහිත තැන්, පිළිකා සහිත තියෙන තැන් හරියට අනාවරණය කරගන්න මේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් කියලා මෙතුමා වෛද්‍යවරුත් එක්ක පර්යේෂණයක් කළා. ඉතින් අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ප්‍රශ්න තියෙනවා, ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ඕන. ඒකට දැන උගත් අය විද්‍යාඥයෝ දායක වෙන්න ඕනේ. ඒක හොඳම අය ඉන්නවා. ඉතින් ඇයි පමා වෙන්නේ? ඒකට හොඳම කාලේ කියලා අපි විශ්වාස කරනවා. ඔතුමා කදිම ආරම්භයේ පිළිතුරත් බොහොම හොඳයි, තුම්පල මෙහෙමයි, අවසානයත් බොහොම වටිනවා. අපේ විනාශය කොහෙන් වෙනවද කියලා අපිට හිතාගන්න බෑ. සමහර තාපේ නිසා වෙන්න පුළුවන්, මේ වායුගෝලයේ ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. කොහෙන් වෙනවද දන්නේ? සමහර ප්‍රජනන ක්‍රියාවලිය නිසා වෙන්නත් පුළුවන්. හිටපු හැටියේ පිටි මකුණු හදලා දානවා, හිටපු හැටියේ අසාමාන්‍ය ලෙස දලබුවෝ වෙනවා. මිනිස්සු ඉවරයි නරසේන දලබුවා කියලා කියලා බඩේනෙකුට තේරෙම කාලද. ආහාර නිෂ්පාදනය ඉවරයි. අද ලෝකේ අලුතෙන්ම හොයාගෙන තියෙනවා මීමැස්ස. මීමැස්ස වඳ වෙලා යනවා. ලොකු දෙයක් නේ මීමැස්ස. ඉතින් අනේ පව් නේද? නෑ, අපිත් ඉවරයි. මීමැස්සගේ වඳවීම කියලා කියන්නේ අපේ මරණය. ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. ඉතින් මේ පරාගණයට බරපතල ප්‍රශ්න ලෝකෙම මේ ප්‍රශ්නෙට මූණ දෙනවා. ඉතින් නොඑක් දේවල් අපි නොහිතන රසායනික සංයෝගයකින් අපි විනාශ වෙන්න පුළුවන්. ඒකට තමයි පිළිතුරු දෙන්න තමයි විද්‍යාඥයෝ ඉන්නේ. අපි තව දුරට කතා කරමු. නව ලෝකට නව විද්‍යාව අපි කතා කරන්නේ මේ ආචාර්ය ගුණපාල මහත්තයා යන්න කලින් තව දොරමඩලාවක ඉඳ ඉඳ තියෙනවා. ඒ බලාපොරොත්තුවත් ඇතුව අපි සමුගන්ට සිද්ධ වෙනවා කාල වේලාව හරස් වෙන නිසා. නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල සූරියන්ට අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. එතුමා පිටත් වෙට කලින් අපි නැවතත් දොරමඩලාවකට ආරාධනා කරමු. ඒ වගේම මහාචාර්ය චන්දන ජයරත්න සූරියන්ට අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ අතාරකා විද්‍යාවේ ඒකකයේ අධ්‍යක්ෂතුමා ස්තුති. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය එස්.ආර්.ඩී. රෝස මහත්මයා ඔබටත් අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් අපි සමුගන්නවා ඔබ හැමට ආයුබෝවන්. සිරිලක් ඇසි දිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි පෙරන හඬ දොරින් දොරට දොර මඩලාවයි ශක්තියම ආලෝකය වේ අර බර පැහැ බර සුව බර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක් ඇසි දිසි සරසවි පින්